ආයුබෝවන් දුවෙකුට අද අපි මේ සූදානම් වන්නේ 2024 උසස් පෙළ මධ්‍යම පළාත විසින් පවත්වන ලද පෙරහුරු පරීක්ෂණයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරමු. ඉතින් ඉස්සෙල්ලාම ගන්න අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු බලන්නේ 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට උත්තර දුන්න දෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්න සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා මේ රසායන විද්‍යාවේ ඉතිහාසය සම්බන්ධයෙන් තමයි පළවෙනි ප්‍රශ්න ඔයගොල්ලෝ වෙත මෙන්නේ. ඉතින් මෙතන දීලා තියෙනවා පළවෙනි වගන්ති 1 සිට 4 දක්වා ප්‍රකාශන හතරක්. පළවෙනි කියේදී කියනවා මොකක්ද ඒගොල්ලෝ ස්කන්ධ වර්ණාවලිය ඇසුරෙන් මූලජාවයක වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත මූලජාවය හඳුනාගත්තේ ඇස්ට්‍රන් විසින් නිර්මාණය කරන ලද ස්කන්ධ බේ දශක මාන ඇසුරේ. ඉතින් ඒක නිසා ඒක හා සම්බන්ධ වෙන විද්‍යාඥයන් කවුද? ඇස්ට්‍රන් කියන එක්කෙනා. දෙවෙනි එක වෘත්තාකාර පතවල හෙවත් කවච බල ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියන එක ප්‍රකාශනයේ කොහෙද බෝර් වාදයේ තියෙන උපකල්පන වල තියෙන එක. එතන මේක ඉදිරිපත් කරනද බෝ නීල්ස් බෝ කියන විද්‍යාඥයා. ඊට පස්සේ කිසියම් වස්තුවක් ශක්තිය අවශෝෂණය හෝ විමර්ශනය කරන්නේ නිශ්චිත සංඛ්‍යාත්මකයට අදාළ ශක්ති පැකට් ලෙස කියලා කියන ප්ලාන්ක් සමීකරණය වල මතක ඇති E සමානයි H nu. එහෙම නැත්නම් E සමානයි HC බෙදීම ලැම්බඩා කියන සමීකරණය තමයි අපි ගාන හදන්නේ. එතන මේක ඉදිරිපත් කරේ ප්ලාන්ක් කියන විද්‍යාඥයා. ඉලෙක්ට්‍රොමැටි කුඩා අංශුන්ගේ තරංගමය ලක්ෂණයක් වන තරංග ආයාමය ගණනය කරේ අගුල ගණන් හදනවා ඩි බ්‍රොග්ලි තරංග ආයාමය ඇසුරෙන් ලැම්බ සමානයි H බෙදීම MC සමීකරණ ඇසුරෙන් ගණන් හදනවා. එතන මේක ඉදිරිපත් කරේ ඩි බ්‍රොග්ලි කියන විද්‍යාඥයා. එතන මෙන්න මේ සොයා ගැනීම සම්බන්ධ වෙන විද්‍යාඥයන් හතර දෙනා වෙන්නේ කවුද? ඇස්ටන්, නීල්ස් බෝ, මැක්ස් ප්ලාන්ක් සහ ඩි බ්‍රොග්ලි. ඒක නිසා අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරය. ඊට පස්සේ දෙවෙනි එක කියනවා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ වෙන්නේ. ඒක මම චුට්ටක් මෙතනදී ඔයගොල්ලන්ට පෙන්නලා දෙන්නම් මොකක්ද මේ පරමාණුක වර්ණාවලිය මොනවද අපි දැනගෙන තියෙන්න ඕනේ කරුණු කියන එක. ඒතර ඔයගොල්ලන්ට මතක ඇති සාමාන්‍ය අපි ඔයගොල්ලෝගේ සිලබස් එකේ කතා කරන්නේ පළවෙනි ශක්ති මට්ටම් 6 කොහොමද ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ පුළුවන් කියන එක පිළිබඳව. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතනදී මොකද වෙන්නේ බලා ගන්න. පළවෙනි ශක්ති මට්ටම් 6 අපි නිරූපණය කළොත් එහෙම අන්තිමට මෙතනදී හදලා පෙන්නනවා ඔබට. අපි දන්නවා සංඛ්‍යාතයේ වැඩිම රේඛාව තියෙන මොන ශ්‍රේණියකද ලයි මාංශයෙන්. ඒතර ඒකෙදී ඉලෙක්ට්‍රෝන එකක් වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ 1 සිට 6 දෙපණින් මේක 6 5 4 3 දෙක එක ගත්තොත් එහෙම වැඩිපුරම ශක්තියක් අවශ්‍ය වෙන්නේ 5 එකේ ඉඳලා 5 දෙපණින්. එහෙනම් වැඩිම ශක්තියේ උදාහරණයක් ලෙස කොතන ඉඳලාද 6 සිට 1 දෙපණින් කොට ඒක නිසාම සංඛ්‍යාවේ වැඩිම රේඛාව නිරූපණය කරනවා මෙන්න මේ විදිහට. එතන අපිට මෙතනදී මෙන්න මේ විදිහට පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන හරිනවා නම් අපි එයාව හඳුන්වන මොන ශ්‍රේණියකින්ද? ලයිමාන් ශ්‍රේණිය කියලා මෙයාව හඳුනගන්නවා. මේ ලයිමාන් ශ්‍රේණිය හම්බ වෙන්නේ කොහෙද? UV කලාපය තුල එහෙම නැත්නම් පාද ජම්බුල කලාපය තුල. ඊට පස්සේ ඊළඟ රේඛා ශ්‍රේණිය යනවා. ඊළඟ රේඛා ශ්‍රේණිය අපිට හම්බ වෙන්නේ කොහෙද? ඉහළ සිට ඉලෙක්ට්‍රෝන කුමිට පණිද්දිද? දෙවන ශක්ති මට්ටමට පණිද්දි. මම මේක හතර පාටින් හදලා දෙන්නම්. ඔබලොන්න ඒ රේඛා අපි හතරක් හඳුන ගන්නවා මෙතනදී. පළමු ශක්ති මට්ටම 6/8. එතකොට මන්මියන්ගේ බාම ශ්‍රේණිය. ඉතින් බාම ශ්‍රේණිය හම්බ වෙන්නේ කොහෙද? දෘශ්‍ය කලාපය තුල. බාම ශ්‍රේණිය හම්බ වෙන්නේ දෘශ්‍ය කලාපයේ. ඉතින් අපි මෙයාගේ මේ රේඛා හතර කම්සල්ලා කියනවා මොනා කියලාද? ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා කියලා. H ඇල්ෆා, H බීටා, H ගැමා, H delta සහ ඔගොල්ලෝ මෙන්න මේ රේඛා හතරේ පාඨවත්ක කටපාඩම් කරගෙන තියාගන්න ඕනේ. අඩුම සංඛ්‍යාතයේ සහිත රේඛාව රතු පාට, වැඩිම සංඛ්‍යාතයේ සහිත රේඛාව දම් පාට, ඊට පස්සේ මැද ඉන්න දෙන්න නිල් සහ කොළ විදිහටයි වර්ණයන් දෙන්නන්නේ. ඒතර මම කියන්නේ බාම ශ්‍රේණිය. ඒතර බාම ශ්‍රේණිය මතක තියාගන්න ඕනේ ඉවර වෙන්නේ මොන ශක්ති මට්ටමෙන්ද? දෙවන ශක්ති මට්ටමේ කියන එක. ඊට පස්සේ පාෂන් ශ්‍රේණිය. පාෂන් කියලා කියන්නේ කොහේ ඉඳලා කොහෙද පණින්නේ? ඉහළ සිට තුන්වන ශක්ති මට්ටමට. ඔන්න අපි මේක අඳගත්තා. මේ මං යන්නේ කවුද? පාෂන් ශ්‍රේණිය ඇති වෙන්නේ අයියාන් කලාවේ තුල. අදෝ රක්ත
හාෂම් ඊට පස්සේ ඇති වෙන්න පුළුවන් කවුද? බ්‍රැකට් ශ්‍රේණිය. හරි. මෙයාට ඇති වෙන්න දොර මොන කලාපය තුළද? අයිආර් කලාපය තුළ. එතන මම ඕනේ හදගත්තේ පළමු ශක්ති මට්ටම් 6 තුළ ඉලෙක්ට්‍රෝන කොහොමද සංක්‍රමණය වෙන්නේ කියන එක. පාෂන් බ්‍රැකට් ඔෆ් ෆ්‍රැන්කි වශයෙන් ඉන්පුට් තියෙනවා කොහෙට පණිනේවද? පස්වන ශක්ති මට්ටමට පණිනේ. එතන මෙන්න මේ ප්‍රශ්න අපි බලමු කොහොමද දැන් දීලා තියෙන දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියාගන්නේ කියලා. එතන මොකද වෙන්නේ බලාගන්නකෝ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා දෙල්ලද රේඛා ශ්‍රේණියක අනිවාර්ත රේඛා අතර පරතරය ළඟ තියෙන රේඛා දෙකක් අතර පරතරයේ රේඛා ශ්‍රේණියක අපි ලොකු සාමාන්‍ය නිරූපණය කරන්නේ කොහොමද? රේඛා ශ්‍රේණිය ගත්තොත් මේක ඔයගොල්ලෝ මතකද්දී අපි රේඛාවල සංඛ්‍යාතය වැඩි වෙන රේඛා ළඟ ළඟ මේ පැත්තට ඇවිත් සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කියන්නේ ශක්තියත් වැඩි වෙනවා. තරංගය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? ඔය ඇන්දි කොහොමද එක රේඛා ශ්‍රේණියක ළඟ තියෙන රේඛා අතර පරතරය වෙනස් වුණ ආකාරය? දෙන ලද රේඛා ශ්‍රේණියක අනුයත රේඛා අතර පරතරය ශක්තිය වැඩි වෙන දිශාවට වැඩි වේද? නෑ මොකද වෙලා තියෙන්නේ ශක්තිය වැඩි වෙන්න වැඩි මොඳ රේඛා අතර පරතරය අඩු වීමුයි වෙලා තියෙන්නේ. ඒක නිසා පළවෙනි වගන්තිය වැරදෙනවා. දෙවෙනි එක කියනවා එන් සමානයි 3 සිට 2 සංක්‍රමණයට අනුරූප රේඛා දෘශ්‍ය කලාපයට හරි මුදින් දල කනිනව ඉවර වෙන දෙවෙනි ශක්ති මට්ටමින් යාදින් දෘශ්‍ය කලාපය තුළ තමයි. එහෙනම් ඔන්න දෙවෙනි වගන්තිය හරියනවා. අද අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශ බලමු. ඊළඟ ප්‍රකාශ වැරදෙනවද? වැරදෙන හේතුව වෙන්නේ මොනවද කියලා. එන් සමානයි 2 සිට 1ට, ඒ කියන්නේ ලයිමාන් ශ්‍රේණිය තියෙන එකනවා. 2 සිට 1ට කනිනකොට අනුරූප විකිරණයට වැඩිම තරංගායාමයක් ඇද්ද? අන්න අපි ඇයි ඒක වැරදෙන හේතුව කියලා බලමු. ලයිමාන් ශ්‍රේණියක් වැඩිම තරංගායාම කියන්නේ එයාට තමයි. හැබැයි අපි දන්නවා හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය ඊට වඩා වැඩි තරංගායාම රයිසෙක් එක මේ පැත්තේ හම්බ වෙනවා. ඒක බැරි වෙලා හරි තිබ්බනම් එන් සමානයි 2 සිට 1 සංක්‍රමණයක් අනුරූප විකිරණ වැඩිම තරංගායාමයක් ලයිමාන් කලාපය තුළ තියෙනවා කියලා ඒ වගන්ති හරියනවා. හැබැයි මෙතන ඉතුරු කට්ටිය ගැන කතාවක් නොකරන හිඳයි දෙවෙනි තුන්වෙනි වරකටදී වැරදෙන්නේ. ඊපස්සේ කියනවා එන් සමානයි 2 සිට 1 සංක්‍රමණයක් අනුරූප විකිරණය අධෝරක්ත කලාපය ඇට කියනවා. එහෙනම් අධෝරක්ත කලාපය දෙන එක තියෙන කියලා බලාගන්න. මෙයා ඉන්නේ මොන කලාපය තුළද? UV කලාපය තුළ. ඒතර UV කලාපය කියලා කියන පාර ජම්පල්. ඒක නිසා හතර වෙනි වගන්තිය වැරදෙනවා. පස්වෙනි එක කියනවා H පරමාණුක 2 සිට 1, 3 සිට 4, 4 සිට 2 ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ තුරෙන්. වැඩිම ශක්තිය තියෙන 4 සිට 2ට උද නැහැ. මොකද මේන්න අපි දන්නවා මේ 4 දි ශක්තිය අඩු වීම ප්‍රසිද්ධ වෙන්නේ. එහෙනම් එතනදී වැඩිම ශක්තියක් තියෙන කොහෙන්දලා කණින් කෙනාටද? ලයිමාන් ශ්‍රේණිය තුල අඩංගු රේඛාවට. ඒක නිසායි පස්වෙනි වගන්තිය වැරදෙන්නේ. ඒක නිසා ඔන්න මතක තියාගන්න මෙන්න මේ ෆ්ලෝ බ්‍රේකින් ගැටින් සටහනේ අපි කොහොමද රේඛා පණින්නේ කියන එකේ සෑහෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්. උත්තර මේ හා සම්බන්ධව තියෙන පාසිවිසේ නැවත කරන්න පරමාණුක වර්ණාවලිය ඒකලා බලන්න වෙන්නේ මොකද්ද කියලා. උත්තර සම්හලට හන්න පුළුවන්. සමාන ශක්ති පරතරයක් තියෙන මොන රේඛා අතරද? ඔය වගේව හන්න පුළුවන්. හරිනේ. උත්තර දෙවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. ඒක නිසා දෙවෙනි උත්තරේ. ඊළඟ එක මුරජාවෙන් බහුරූපී ආකාර සම්බන්ධව. උත්තර බහුරූපී ආකාර කියලා කියන්නේ මොනවද? එකම මුරජාවේ වෙනස් පරමාණු හම්බ වෙන ඒවා. එතකොට මෙතනදී කාබලන ප්‍රධාන බහුරූපී ආකාරයේ දියමන්ති හා මිලිරන් විදුලිය සංනායනය කරනවා. ඔබගේ සිලබස් එකේ කාබලන විශේෂ බහුරූපී ආකාර තුනක් පිළිබඳව සඳහන් කරනවා නේද? දියමන්ති, මිලිරන් සහ ෆුලරින් කියනවා. දියමන්ති දන්නවා ඔයගොල්ලෝ බොහොම කරණ වෙලා තියෙන SP3. ඒතර SP3 කියලා කියන්නේ සිග්මා බන්ධන 4කින් අනිත් කාබන් පරමාණුත් එක්ක බැඳිලා ත්‍රිමාණීය යෝධ දැලිසක් හදනවා. එතකොට ඒක නිසා එයාගේ දෘඩතාවය මුදු වෙන ඉහළ වෙනවා. මිලිරන් කියන එකනාගේ මුහුම් කරන වෙන SP2. එතකොට මේක SP2 කියලා කියන්නේ එයාගේ බන්ධන වලට සහභාගී නොවූ p ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට p ඉලෙක්ට්‍රෝන එක තියෙන නිසා මොකද වෙන්නේ? මිලිරන් වලට විදුලිය සංනායනය කිරීමේ හැකියාවක් පවතිනවා. එතකොට මේගොල්ලෝ කියලා තියන්නේ කාබන් ප්‍රධාන බහුරූපී ආකාර වන දියමන්ති හා මිලිරන් විදුලිය සංනායනය කරනවා කියන එක වැරදෙනවා. හැබැයි දියමන්ති වලින් නිදහස් ඉලෙක්ට්‍රෝන නැති නිසා විදුලිය සංනායන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි එක කාබන් වල දියමන්ති හා මිලිරන් වල සමාන මුහුම්කරණයක් පවතී. මම දැන් කලිනුත් කිව්වා දියමන්ති වල මුහුම්කරණ SP3, මිලිරන් වල මුහුම්කරණ වෙන SP2. ඒක නිසා දෙවෙනි වගන්තියත් වැරදෙනවා. තුන්වෙනි එක සල්ෆර් වල අස්ඵටික රූපය. ඒක අපි දන්නවා
සල්ෆ කියන කෙනා පෙරගුලගේ සිලබස් එකේ මුහුම් මේ බහු රූපයක් අර කතා කරන්නේ කාබන් වල කතා කරනවා. ඊට පස්සේ ඊළඟට කතා කරන ඔක්සිජන් වල ඔක්සිජන් විශේෂත්වය වෙනවා. මොකද වෙන්නේ, දෙන්නම ඉන්නේ වායුමය අවස්ථාවේ O2 සහ O3 විදිහටයි ඉන්නේ බහු රූපී ආකාර. ඊට පස්සේ කතා කරනවා සල්ෆ වල. ඒතර සල්ෆ වල විශේෂ එන් අපි බෙදන කොටස් දෙකට ස්ඵටිකමය සහ අස්ඵටිකමය කියලා. ස්ඵටිකමය ආකාරය ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ, මේ කාබෝන් නැවත කොටස් දෙකට බෙදනවා රොම්බසිය සල්ෆ සහ ඒකාන්ති සල්ෆ කියලා. ඒතර කාම්බ උෂ්ණත්වයේදී වඩාත් ස්ථායි බහු රූපී ආකාරය වෙන්නේ කවුද? රොම්බසිය සල්ෆ කියන එක නේද? ක්‍රවුන් ෂේප් එකක් තියෙන්නේ නේ මතක ඇති SH වලේ ආකාර අනුව විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඒකාන්ති සල්ෆ තියෙන කූරු වගේ නේ ඇඳලා ඇති උගුරු පොතේ. ඊට පස්සේ බදනවා අල්ෆා අස්ඵටිකම ආකාර. මොනවද ප්‍රධාන ආකාර වෙන්නේ? කලිල සල්ප, සුභිකාරය සල්ප සහ කිරි සල්ප කියන ඒවා. එතකොට මෙතනදී කියනවා සල්ප වල අස්ඵටික බහුරූපී ආකාර වන සුභිකාරය හා කලිල සල්ප වලේ ආකාරය H අණු වලින් සමන්විත වෙන්නේ නැහැ. හිම සමන්විත වෙන්නේ කවුද? H අණු වලින් සමන්විත වෙලා තියෙන්නේ රොම්බසිය සහ ඒකාන්ත සල්ප. රොම්බසිය සල්ප ටික පක්‍රම අනුභාවිතර වෙනකන් එයා පත් වෙන කවුරු වඩුද? ඒකාන්ත සල්ප බවට පත් වෙනවා. හතරවෙනි එක ඔක්සිජන් වල බහුරූපී ආකාර නොමැතිතර නේ මං කලින් කිව්වා. ඒකේ විශේෂත්වය වෙනවා ඔක්සිජන් වල බහුරූපී ආකාර දෙකක් තියෙනවා O2 සහ O3 කියලා. පස්වෙනි එක සල්ෆ කාම්බ උෂ්ණත්වයේදී වඩාත් ස්ථායි ස්ඵටික බහුරූපී ආකාර රොම්බසිය සල්ෆ එක හරි. වන අතර 95ට වඩා ඉහළ උෂ්ණත්වය වලදී එයාගේ බහුරූපී ආකාරය මං කව වෙනස් වෙනවා කවුරු බවටද? ඒකානදී සල්ෆ බවට කියලා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උදිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න දෙන්නේ කියන්නේ නේද? හස්වෙනි එකයි ගන්න වෙන්නේ. ඊළඟ එක පහත දියති අණු වලින් සියලුම පරමාණු එකම තලයක පිහිටන. ඔක්කොම ටික එකම තලයක පිහිටන අණුක හැදෙන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් නැවත සාකච්ඡා කරලා බලමු. සාමාන්‍යව රේඛිය කියන එක නා ගත්තොත් එහෙම මැද පරමාණු ඉන්න දෙපැත්තේ දෙන්නේක් ඉන්නවා. ඔන්න අපිට එකම තලයකට කඩදාසියක් උඩ තියන්න පුළුවන්. නේ? ඊට පස්සේ ඊළඟ එක රේඛිය. එකට පස්සේ ඊළඟට එනවා තුන බිඳුව තියෙන අවස්ථාව. තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණාකාර කියලා කියන්නේ එයාමත් එක තලයකට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නේ දෙක එක කෝණික. ඊට පස්සේ එනවා කවුද? හතරින් චතුස්තලිය නැහැ යා. තල හතරක තියෙන්නේ. ඊට පස්සේ ත්‍රියාණති ද්විය පිරමිඩිය නැහැ. ඒකෙන් කවුද වෙන්නේ? කී අක්ෂරාකාර කියන එක නම් ගත්තොත් එහෙම පරමාණු ටික ඔක්කොම තියෙන එකම තලයක තමයි. සහ අනිත් එක වෙන්නේ තලීය සමචතුරස්‍ර කියන එක. සිග්මා බන්ධන හතරක් සහ එකසාර දෙකක් අඩංගු හැඩය. එතන අපි ඉස්සෙල්ලා මේ වගේ වෙලාවට අණුවේ හැඩයට ඉක්මනට ඇඳගෙන පුරුදු වෙලා තියෙන්න ඕනේ දැන්. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. හරි. පළවෙනි එක දීලා තියෙන FCFCL කියන එක නේද? අපිට ඇඳලා බලමු මොකද වෙන්නේ කියලා. Xenon F CL සෙනෝන් වලින් ඉලෙක්ට්‍රෝන 8ක් දෙනවා, ක්ලෝරින් වලින් 7යි, මෙයාගෙන් 7යි, 14යි, එකතුව වෙන්නේ 22යි, යුගල සංඛ්‍යාව බලන්න බෙදුවා දෙකෙන් 11යි. සැකිල්ලේ බන්ධන දෙකක් අඩු කරවුවා. ඒකට දෙකක් අඩු කරා කියලා කියන අපිට එකසර 9ක් තියෙනවා. එකසර 9 අපි නිරූපණය කරොත් ඉස්සෙල්ලාම පටන් ගන්න වඩා විද්‍යුත් පින මූල ද්‍රව්‍ය අෂ්ටකය සම්පූර්ණ කරන්න. ඉතුරු ටික දුන්නා ක්ලෝරින්. තවත් ඉතුරු වුණා ඒක දෙනවා කාටද? සෙනෝන් වලට. හරිද? අතර විධිමත් ආරෝපණ ලකුණු කරොත් දැන් නැතිවද මොකද වෙලා තියෙන්නේ? අපි දන්නවා සෙනෝන් කියන්නේ දෙවෙනි ආවර්ත දෘෂාවක් නෙමෙයි, අෂ්ටකීය ඉක්මවල යන්න පුළුවන්. ඒ මොනොත් එහෙම වань 4 ඉන්න 6 ඉන්න 1 බිඳුවයි, 4 ඉන්න 4 ඉන්න 1 බිඳුවයි, 8 ඉන්න 2 ඉන්න 6 කියලා කියන්නේ කාප විධිමත් ආරෝපණ ඉන්නේ නැහැ. හරි, දැන් බලමු ওই ලුවිස් ව්‍යුහයත් එක්ක අපිට දීලා තියෙන උත්තරේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. සියලුම පරමාණු එකම තලයක පිහිටන. හරිනේ. හැඩය රේඛීය. රේඛීය කියලා කියන්නේ පරමාණු ඔක්කොම එකම තලයේ තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය සහ අණුවේ හැඩය එකිනෙකට වෙනස්. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය VSEPR තියෙන කීයද මෙයාගේ? VSEPR තමයි. ඒ කියන්නේ මෙයාගේ හැඩ ජ්‍යාමිතිය වෙන්නේ මොකද්ද? ත්‍රිආණති ද්විපිරමිඩ. සිග්මා 2යි එකසාර 3යි කියලා කියන්නේ හැඩය වෙන රේඛීයයි. ඔන්න දෙවෙනි අවස්ථාවයක් හරි ඒගොල්ලෝ කියන්නේ හැඩය සහ ජ්‍යාමිතිය එකිනෙකට වෙනස් වෙන්න ඕනේ කියලා. ඒතර මේකත් හරියනවා. එකිනෙකට වෙනස් ද්‍රවීය ස්වභාවයක් වෙන්නනවලු. ද්‍රවීයද නිද්‍රවීයද? සාමාන්‍ය අපි දන්නවා රේඛීය කියන එකේ
ද්‍රව්‍ය ස්වභාවය විද්‍රව්‍ය ස්වභාව දක්වන්න පෙන්නන. හැබැයි එහෙම වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ආන්තික පරමාණු වටේ ඉන්න කට්ටිය සමාන වෙන්න ඕනේ. හැබැයි මෙතනදී මොකද වෙලා තියෙන්නේ? දෙන්නගේ වෙනස් ද්විද්‍රව්‍ය පූර්ණයන් තමයි තියෙන්නේ. ධන සිට ඍණට නිරූපණය කරොත් මේගොල්ලන්ගේ ද්විද්‍රව ද්‍රව්‍යයක ආරෝපණය වෙනස් වෙනවා, ඉලෙක්ට්‍රෝන අදින ප්‍රමාණය වෙනස් වෙන නිසා. ඒක නිසා මේ අණු අපි ගණන් දාන්නේ මොන විදිහටද? ද්‍රවීය අණුක් විදිහටයි මෙයා නම් කරන්නේ. ඒක නිසා අණු පළවෙනි උත්තරෙන් මොගොල්ලොන්ට ගැලවෙන්න පුළුවන්. මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියලා තියෙන අවශ්‍යතා සියල්ල පළවෙනි උත්තරේ සම්පූර්ණ වෙලා යන නිසා. හතරවන හතරට උත්තරේ වෙන්නේ පළවෙනි එකම ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්තම් අපි ඉක්මනට ඉක්මනට අණු වල හැඩ ඇඳලා ඊට පස්සේ ද්‍රව්‍ය ස්වභාවයද නිද්‍රව්‍යද කියන එක ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට යන් බලන්න. ඊළඟට කියන පහත දෙයට සංයෝගයේ IUPAC නාමය. ද්‍රවමය සුට හඳින්නම් කවුද ඉන්නේ? CH3 CO CH. ඊට පස්සේ ද්විත්ව බන්ධනයක් ඇවිල්ලා තියෙනවා CH. ද්විත්ව බන්ධනයට ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා මෙතනදී බ්‍රෝමීන් පරමාණුවක්. ඊට පස්සේ ඉන්නවා CH3 CONH2. හරි, දැන් ඔන්න ඉස්සෙල්ලාම කරගන්න ඕනේ මොකද්ද? කාබනික සංයෝගය දුන්නහම එතන ඉන්න ක්‍රියාකාරී කාණ්ඩ කවුද කියලා අපි හඳුනා ගන්න ඕනේ. එතකොට මෙතනදී ඉන්නව කවුද බලන්න ඕනේ? මෙතන ඉන්නව කවුද? කීටෝනයක් ඉන්න. ඊට පස්සේ ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නවා CONH2. අපි මේකට කියනවා මොකක් කියලාද? ඒමයිඩ් කියලා කියනවා. හරිද? දොළොන්න සංයෝග ටිකේ ওই ටිකයි තියෙන්නේ. ඊට පස්සේ බලමු මේගොල්ලෝ ටික කවුද අර ප්‍රමුඛත අනුකිනවලේ උඩින් ඉන්නේ කියලා. එතන මං චුට්ටක් නැවත ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්න. සාමාන්‍ය උඩින්ම ඉන්නේ කවුද? කාබොක්සිලික් අමිලය. ඊට පස්සේ ආ කාබොක්සිලික් උනත් එහෙම අපි ඉවර කරන් හම් පැත්තේ දාලාද? ඔයික් පැත්තේ දාලා. ඊට පස්සේ එස්ටර OH, අම්ල හේලයිඩ ඔයිල් හේලයිඩ් ඒමයිඩ්. ඊට පස්සේ කවුද ඉන්නේ? නයිට්‍රයිල සිලෝන් එකේ නะ ඇල්ඩිහයිඩ් ඇල් කීටෝන් නම් ඕල් මධ්‍යසාරයක් නම් සකීටෝනක් නම් ඕල් මධ්‍යසාරයක් නම් ඕල් දාලා ඉවර කරන්නේ. එතකොට මෙතනදී දැන් මේ දීලා තියෙන කට්ටියකින් උඩින්ම ඉන්නේ කවුද? ඒමයිඩ් එක උඩින් ඉන්නේ. ඒක නිසා අපි එයාට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. එයාව අයිති වෙන විදිහට දිගම කාබන් දාමය තෝරගෙන යන්න. මෙතනින් පටන් ගත්තා. මේ පැත්තට ගියා කාබන් දාමේ වැඩි වික්කනා වෙනකන් තෝරගෙන යන්න ඕ. හරිද? එතන මෙන්න මේක තමයි දිගම කාබන් දාමේ වෙන්නේ. ඊට පස්සේ ප්‍රමුඛ කාණ්ඩයට අංක 1 දීලා දාමේ අංකණය කරමු. එහෙම වුණොත් එහෙමනම් මෙතෙන් දෙනවා අංක 1 2 3 4 5 6. දැන් මෙයා ප්‍රමුඛයිනේ. එහෙනම් එයා තමයි අපි දාන්නේ ඉස්සරහින් දාන්නේ යාට කාබන් දාමේ වාසගමින් යාගේ නම. එහෙනම් ඉතුරු කටි ශාඛා ටික ඩෙන්ෆයි කරගන්න ඕනේ. CH3 නම් අපි යාගේ නම ගන්න මොකක් කියලාද? මෙතිල් කියලා. කීටෝන් එකක් නම් මෙයාගේ නම ලියන්නේ කොහොමද? ඔක්සෝ කියලා. ඔන්න අපි ශාඛා ටික ඩෙන්ෆයි කරගත්තා. ඊට පස්සේ ඇල්ෆබෙටිකල් ඕඩර් එකට තමයි අපි නම ලියන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලාම ලියන්නේ කවුද? MNO. එහෙනම් M කියන කෙනා තමයි ඉස්සෙල්ලා ලියන්න ඕනේ. මොකේද ඉන්නේ? දෙකේ ඉන්නවා දෙක මිතිල්. ඊට පස්සේ ඉලක්කය හොවා පහේ ඉන්නවා කවුද? ඔක්සෝ. කාබන් දාමය 1 2 3 4 5 6ක් නිසා හෙක්ස්. හත්තුනේ ඉන්නවා ඊම් නමයිඩ් ඒමයි දෙකක් නිසා මෙතනදී වවල්ස් දෙකක් එකලට දෙන නිසා ENE දාන්න නැතුව ඒක අකුර ලොක් කරලා අපි එකතු කරලා දාන්න ඕන නම් පුළුවන්. මෙන්න මේ 3 ENE කෙනෙක් නේ, කියන්නේ මේ දක්වා එනවා. මෙතෙන් ලැබිලා 3 එළියට ගත්තා. හෙක්සිනමයිඩ් කියලා මේ නම ලියන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් දැන් බලමු මොකද්ද මේකේ නාමකරණය දීලා තියෙන තව එකක් තියෙනවා. බ්‍රෝමෝ එකක් තියෙනවා. 3 ENE අපි ඉස්සලා මේව දාන්න කොහොමද? 3 ඉස්සරහට දැම්මා බ්‍රෝමෝ. හරි, එහෙනම් දැන් බලන්න පුළුවන් කියලා මෙයක් ශාඛාවක් විදිහට යන්න. එතන එන ඉස්සෙල්ලාම කියන්නේ ඇල්ෆබෙටිකල් ඕඩර් එකට විදිහට බ්‍රෝමු ඉන්න තැන 3 2 මෙතිල් 5 ඔක්සෝ හෙක්ස් 3 ඉනමයි 4 3 හෙක්ස් 3 ඉනමයි උත්තරේ වෙන්න ඕනේ. එතන ඉතනදී දීලා තියෙන එක නම් කවුද?
දෙවැනි උත්තරේ හරියනවා. පහට උත්තරේ වෙන්නේ දෙක. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ යනවා අපි බලන්න. 6 වෙනි ප්‍රශ්නේ ගොඩ ළමං කරද්දී තිබ්බ එක. උතර මොකක්ද වෙන්නේ කියන එක හරියට ඔළුවට දාගන්න. බහුතරයක් හරි උත්තරේ අරගෙන තිබෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ සඳහා. දැන් ඔන්න කියලා තියෙනවා සටන් දෙකක් හද බලන්නකෝ. ජලීය සංතෘප්ත බේරියම් සල්ෆේට් ද්‍රාවණයක් ඉන්නවා. ජලීයයි සංතෘප්තයි කියලා කියන්නේ එයාට දරා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය දරාගෙනයි ඉන්නේ. ද්‍රාවණයක සල්ෆේට් අයන සාන්ද්‍රණය දෙගුණ කිරීම සඳහා. එහෙනම් සාන්ද්‍රණය දෙගුණ කරන්න අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ يعني සාන්ද්‍රණය කොච්චරද තිබෙන්නේ කියලා නේද? දෙගුණ කිරීම සඳහා එහි ඝන ඩෙසිමීටර එකකට එකල යුතු සංසු දෙකෙන් තමයි පිටින් පොදු අයන ලවණයක් දාලා තම පොදු අයන ආක්ෂණයක් කියන්නේ. පොදු අයන ආක්ෂණය අප මොකද වෙන්නේ? අර දිය වෙන එක නා බාගෙට දිය වෙන එක නා තව ටිකක් අකමැත් කැමැත්තෙන් නෙමෙයි දිය වෙනන්නේ. එයා උන්ට ගල අපක්ෂේප වෙන්න බලනවා. ඒතර වෙන්නේ මොකද්ද කියලා බලාගන්න සල්ෆේට් වල ද්‍රාවිතා ගුණිතයක් දීලා තියෙනවා. එහෙනම් මං කියවනේ පළවෙනි එක කරන්න ඕනේ තියෙන සංසුප්ත ජලීය ද්‍රාවණයේ චූරාඩංගු බේරියම් ඝන දෙක අයන සාන්ද්‍රණය හොයාගෙන ඉන්න ඕනේ. එතකොට බේරියම් සල්ෆේට් කියන එක නා කැඩෙන්නේ කොහොමද? මේක ඝනයක් විදිහටයි තියෙන්නේ. මෙයා කැඩෙනව කවුරු බවටද? බේරියම් ඝන දෙක ඒකව සහ සල්ෆේට් අයන බවට කැඩෙනවා. එතකොට මෙයාගේ ද්‍රාවිතාව අපි හිතුවොත් x කියලා බේරියම් x මෙයා x දෙකයි කැඩලා යන්නේ. එකට එකන ස්ටොයිකියෝමීතිය. Ksp ප්‍රකාශනයේ ලිව්වොත් Ksp කියන්නේ කොහොමද අපිට හම්බ වෙන්නේ? බේරියම් ධන දෙක ඒකවස් SO4 minus 2 ඒකවස් Ksp දීලා තියෙනවා Ka කියලා දීලා තියෙන්නේ එක වැඩි කිරීම 10 ඉන්න 10යි. මම MCQ නිසා ඒකට දාන්න එහෙනම් ඔබට ඒකට දාලා උත්තරේ ගන්න ඕනේ. x වර්ගය එහෙනම් x වෙන්නේ කීයයිද? එක වැඩි කිරීම 10 ඉන්න 5. මවුල ගණ දෙසිමීටරට වැඩි නේද? හරිද? දැන් අපිට ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? බේරියම් සල්ෆේට් ඔය විදිහට ඉන්නවා. බේරියම් ධන දෙක සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 ඉන්න 5යි. SO4 minus 2 සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 ඉන්න 5යි. එතන මේගොල්ලෝ පිටින් එකතු කරනවා කවුද? සෝඩියම් සල්ෆේට් කියන එක නේද එකතු කරන්නේ. සෝඩියම් සල්ෆේට් කියලා කියන්නේ දෙලි පිටින්ම දෙනවා කවුද? Na+ සහ SO4 minus 2 දෙන. දැන් මේගොල්ලෝ දෙලා තියෙන අවශ්‍යතාවය මොකද්ද කියන්නේ? සල්ෆේට් අයන සංයෝජන දෙගුණ කරන්නේ. ඒ කියන්නේ අපි දැන් පිටින් දාලා කවුද දෙගුණ කරන්නේ? මෙන්න මෙයා දෙගුණ කරනවා. ඒ කියන්නේ එයා පත් කරන්න ඕනේ දෙක වැඩි කිරීම 10 5ක් බවට පත් කරන්න ඕනේ. බවට පත් කරන්න අපි ඕනේ සෝඩියම් සල්ෆේට් ස්කන්ධය හන්න. ඉතින් අපි දන්නවා සාමාන්‍ය ජලීය ද්‍රාවණයක මෙන්න මේ අයනික ගුණිතය උෂ්ණත්වය නියත විට නියත වෙයි. හරිද? උෂ්ණත්වය නියත විට නියත නිසා සල්ෆේට් සාන්ද්‍රණය වැඩි වුණොත් අනිවාර්යෙන් යා මොකද කරගන්න ඕනේ? බේරියම් ධන දෙක සාන්ද්‍රණය අඩු කරගන්න. එහෙනම් දැන් බලපු කොයා ගන්න ඕනේ? බේරියම් ධන දෙක සාන්ද්‍රණයට මොකද වුනේ කියලා. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. මම මේ ටික පාඩේ දැන් හදාගෙන යන්නේ ගානේ. අරය දැම්මට පස්සේ වෙන ටික Ksp වෙනස් වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ බේරියම් ධන දෙකට මොකද වෙන්නේ කියලා. සල්ෆේට් අයන සාන්ද්‍රණය දන්නවා දෙක වැඩි කිරීම 10 ඉන්න 5යි. මවුල ගණ දෙසිමීටර වුණා කියලා. එහෙම වුත් එ මොකද වෙන්නේ දැන්? බේරියම් ධන දෙක අයන සාන්ද්‍රණය පත් වෙනවා කියවවලුද? දශම පහ වැඩි කිරීම 10 ඉන්න 5යි මවුල ඝන ඩෙසිමීටරයට බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ සාංශක හඳුනනකොට එයා කන්නේ පුළුවන් බේරියම් විදියට පතුලි දක්වත් වෙන බෑනේ. එයා තැම්පත් වෙන කාත් එක එකතු වෙලාද සල්ෆේට් එකත් එකතු වෙලා. එහෙනම් පිටරදී බේරියම් ඝන දෙක කාත් එකතු යන්නේ සල්ෆේට්ත් එක්ක එකතු වෙලා තමයි බේරියම් සල්ෆේට් දෙක අවක්ෂේප වෙන්නේ. බේරියම් ධන දෙක එක වැඩි කිරීම 10 5ක් මවුලදී ප්‍රගණිසි දෙකක් නේ. එහෙනම් මෙයක් තිබ්බ එක වැඩි කිරීම 10 5යි. මේකෙන් ගිහින් තියෙනවා දැන් ඉතුරු වෙලා තියෙන 0.5. එහෙනම් සල්ෆේටත් යන්න ඕනේ කොච්චරයිද? 0.5 වැඩි කිරීම 10 5ක් එනවා.
ඒ කියන්නේ අර කලින් තිබ්බ බේරියම් සල්ෆේට් වලින් ඉතුරු වෙලා තියෙන කීයක් විතරද? 0.5 වැඩි කිරීම 0.5ක් මවුල විතරයි. ඕ සාන්ද්‍රණය වෙන්නේ 0.5 වැඩි කිරීම 0.5යි මවුල ගන්න සිමෙන්ති විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් අර දෙකක් වෙන්න සල්ෆේට් වැඩි කරගත්තේ කොහෙන්ද? සෝඩියම් සල්ෆේට් අපි පිටින් දාපු ලවණය මගින් තමයි ඒක වැඩි කරගත්තේ. හරිද? ඒක නිසා අලුතින් එකතු වූ සල්ෆේට් සාන්ද්‍රණය වෙන්නේ කොච්චරයිද? Na2SO4 මගින් ලැබුණු පිට දෙක වැඩි කිරීම 10 වෙන 5. අඩු වෙනවා කීයද? 0.5 වැඩි කිරීම 10 වෙන 5. ඒ කියන්නේ කීයද වෙන්නේ? 1.5 වැඩි කිරීම 10 වෙන 5ක් තමයි මවුල එකතු කරලා තියෙන්නේ අපි කවුද? සෝඩියම් සල්ෆේට් කියන එක. හරිද? ඔන්න ඒක හොයාගත්ත සෝඩියම් සල්ෆේට් පිටින් එකතු කරපු මවුල සංඛ්‍යාව. ඉතින් මවුල සංඛ්‍යාව ඔච්චරයි. එහෙනම් ස්කන්ධය බලා ගන්න. මොකද කරන්න ඕනේ? මේ ලැබෙන අගය වැඩි කරන්න ඕනේ කියන්ද? එයාගේ මවුල ස්කන්ධය. 1.5 වැඩි කිරීම 10.5. සෝඩියම් සල්ෆේට් වල මවුලික ස්කන්ධය ඇවිල්ලා තියෙන්නේ කියලා සෝඩියම් 23යි. දීලා තියෙන්නේ. එහෙනම් ඒවා දෙකක් 46යි. එතකොට ඒක මෙන් කිය 242ක් එන. 142යි මේ ග්‍රෑම්ස් මිලිග්‍රෑම් කරගන්න මම මේක වැඩි කරනවා 10 3. එතකොට අපිට උත්තරේ වෙන්නේ මෙන්න මේක. 1.5 වැඩි කිරීම 10 5 වැඩි කිරීම 142 වැඩි කිරීම 10 3. හරිනේ? එතකොට ඒක නිසා අතන මම කිස් කියන එකේ උත්තරේ තිබෙන ගමයි වෙන උත්තරයක්. හැබැයි ඒකට එන්න ඕනේ 4 වෙනි උත්තරය 2.13 කියලා. හරිනේ? ඒ විදිහටයි ඒ ගන්න හදන්නේ. ඕන කට්ටිය සැකල ලියා ගන්න. ඒතර කන්සෙප්ට් එක මෙන්න මොකද්ද? සාමාන්‍යයෙන් පිටින් පොදු ආයන කරනකොට අපි ජල ද්‍රාවය භාගෙට දියවෙන එක නම් තව ටිකක් මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ද්‍රාවකතාව අඩු කර ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ග්‍රාෆ් එකක් හදාගන්න. කන්සෙප්ට් එක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ ඊළඟට යන බලන්න පැරදි වගන්තිය තෝරන්න. S ගොනුවේ මූලද්‍රව්‍ය බලි. S ගොනුවේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ අපි දන්නවා අවසාන ඉලෙක්ට්‍රෝනයේ S උපශක්ති මට්ටමට පිරෙමින් පවතින මූලද්‍රව්‍ය තමයි අපි හඳුන්වන්නේ කවුරු විදියටද? S ගොනුවේ මූලද්‍රව්‍ය විදියට හඳුනාගන්නේ. දෙවන කාණ්ඩයට සාපේක්ෂව පළමු කාණ්ඩයේ අනුරූප මූලද්‍රව්‍ය වල ලෝහමය ස්වභාවය වැඩි. ඒතර ලෝහම ස්වභාවය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාවත් එක්ක කියන්නේ. ඒතර දෙවෙනි කාණ්ඩයට සාපේක්ෂව මොකද වෙන්නේ? දෙවෙනි කාණ්ඩය කියලා කියන්නේ අර්ධ ස්ථායි වින්‍යාසයක් තියෙන්නේ. පළවෙනි කාණ්ඩයේ කටට ලේසි ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි වගන්තිය හරියනවා. කාණ්ඩ දෙකේම පහළට ජලයේ සමක්‍රියාකාරීත්වය වැඩි. ඒක හරි. අර ඒ විශාල වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන පිට කිරීම වැඩි වෙනවා. ලෝහක ලක්ෂණ වැඩි වෙනවා නිසා මොකද වෙන්නේ? ජලයේ සමග ක්‍රියාකාරීත්වය කාණ්ඩ දෙකේම වැඩි වෙනවා. ඔබලන් මතක ඇති පළවෙනි කාණ්ඩයේ ලිතියම් ප්‍රතික්‍රියා කරන්න කිමි සෝඩියම් වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා පොටෑසියම් ඉදලා පළවෙනි කටි ස්පෝටුනක් සහිතවයි ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ දෙවෙනි කාණ්ඩය බෙරිලියම් මැග්නීසියම් ජලයත් එක්ක සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරේ නැහැ බෙරිලියම් මූ ජලයත් එක්කත් නැහැ හැබැයි වාෂ්ප ජල වාෂ්ප ප්‍රතික්‍රියා ඔක්සයිඩ් එක හැදුවා මැග්නීසියම් මූ ජලයත් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදුවා ස්ටෝ පිට කරා නේ ඊට පස්සේ කට්ටිය සිසිල් ජලයත් එක්ක පවා ප්‍රතික්‍රියා කරනවා. කියන්නේ කාණ්ඩයේ පහළට ඇද්දි ජලයේ සමග ප්‍රතික්‍රියා කරන කාණ්ඩයේ මොකද වෙන්නේ? වැඩි වෙලා යනවා. S ගොනුවේ සියලු මූල ජාවි සාධාරණ අයනික සංයෝගයි. අන්න සාමාන්‍ය ලෝහමය විතරක් තිබ්බම වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී මොකද වෙන්නේ? S ගොනුව කියන එක නා අස්සට අපිට දානවා කවුද? හයිඩ්‍රජන් කියන එක නා දානවා. සහ ඔබලා දන්නවා බෙරිලියම් කියන එක නා හදන BeCl2 වගේ සංයෝග සහ සමති ලක්ෂණ පෙන්නන්නේ. ඒත් ඒක නිසා තුන්වෙනි වගන්තිය වැරදෙනවා. හතරවෙනි එක කාණ්ඩයේ මූල ජවිට වල දෙක කාණ්ඩයේ ඝනත්වය වැඩි හරි ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි වෙදි ඝනත්වය වැඩි වෙනම පස්වෙනි එක දෙක කාණ්ඩයේ සියලු මූල ජවිල ඝනත්ව සාමාන්‍ය ජලය ඝනත්වට වඩා වැඩි ප්‍රතික්‍රියාකාරීත්වය බැලුවොත් උඹ දන්නවා මේ මූල ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කියලා දැන් සෝඩියම් එකක් එක්කෙනා ප්‍රතික්‍රියා කරේ ජලය මත පාවෙවි. ඒක පාවෙන්න හේතුව වෙන්නේ මොකද්ද? එයාගේ ඝනත්වය ජලය ඝනත්වයට වඩා අඩු නිසා. දැන් අපිට නිවැරදි උත්තරේ විදිහට ගන්න දෙන්නේ තුන්වෙනි එක. අටවෙනි ප්‍රශ්නයේ මෙම සංයෝගයේ ABC ලෙස සඳහන් කර ඇති H පරමාණු වල
ආම්ලික ප්‍රබලතාවය වැඩි වන ආකාරය නිවැරදිව දක්වන්නේ. එතකොට ඔබ දන්නවා කාබනික සංයෝගවලදී ආම්ලික ප්‍රබලතාව විචලනය, බාෂ්මික ප්‍රබලතාව විචලනය දැනගෙන තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඔර්ගනික් කිමිෂ වල ආම්ලිකතාව පටන් ගන්න ආන්තික ඇල්කයින. එතකොට ආන්තික ඇල්කයින් වල මධ්‍යසාරවල ආම්ලිකතාවය වැඩි වෙනවා. මධ්‍යසාරවල වඩා ෆිනෝල, ෆිනෝල වඩා කාබොක්සිලික් අම්ල. නේ? එතකොට මෙතනදී වැඩිපුරම තියෙන්නේ මොකද්ද? කාබොක්සිලික් අම්ල වල ආම්ලිකතාවය වැඩි. NH2 තියෙන ඇමීනියක් සහ අනිත් එක නැති NH2+. එතකොට ප්ලස් තියෙන කෙනාගේ මොකද වෙන්නේ? එම් කියන විදුත් ෆිනම් මොනජාබ්ය. එතකොට එයාගේ ධන තියෙන එක ස්ථයි වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? චංගල H+ පිට කරන්න බලනම NH2 කාණ්ඩය සාපේක්ෂව. එහෙනම් මෙතනදී උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ කීවනේද? තුන්වෙනි එකයි ගන්න වෙන්නේ. නවවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඇල්කීන් එකට HBr ආකරණය වී හා සම්බන්ධව යාන්ත්‍රණය හි නිවැරදි ආකාරය. ඒක මේ වගේ වෙලාවට හරියට උත්තරේ තෝරනවා ලේසි උගුල් නිවැරදි ආන්සරේට අඟල ඇඳගන්න. නිවැරදි ආන්සරේ ඇඳගෙන බලන්න මේකත් එක්ක මෙයා කැලි වෙනවද නැද්ද කියන එක. එහෙනම් අපි චුට්ටක් බලමු දැන් දීලා තියෙන කවුද top in the butene නේ. butene දීලා තියෙන ඇයි කොහොමද HBr ආකරණය සිද්ධ වෙන්නේ කියන එක. එතකොට ඇල්කීන් එකක් සාමාන්‍යයෙන් පෙන්වන්නේ ඇල්කීන් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන බලාව නිසා එයාගේ ළඟ තියෙන ඉලෙක්ට්‍රෝන වලට කැමති කට්ටිය ඉලෙක්ට්‍රෝන වලට කැමති අය අපි කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිල ධන ආරෝපිත ප්‍රභේදයි මෙයාගේ ළඟ තියෙන්නේ. හරිද? එතකොට ඉස්සෙල්ලාම මම මෙතනදී අදින්නම් මම CH3CH2 තියෙන එක නම් නැදලා පෙන්වන්න බලාගන්න. CH3CH2 ඊළඟ කාබන් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා CH2 කියලා. එතකොට මෙයාගේ ළඟට ධන HBr අණුවේ ධන ආරෝපිත කොටස වෙන්නේ කවුද? ධන ආරෝපිත H. ඒක නිසාම මෙතන මම ළඟට දැම්මේ H එක Br එක. අපි දන්නවා HBr කියලා කියන්නේ කොහොම ද්‍රවීයනේ වෙලා තියෙන අණුව. එහෙනම් මෙතන මෙයාට හම්බ වෙන්නේ ඩෙල්ටා ධන සහ බ්‍රෝමීට හම්බ වෙන්නේ ඩෙල්ටා ඍණ. හැම වෙලෙම ආංශනේ පටන් ගද්දි පටන් ගන්න ඍණයකින් පහර දෙන්න. එතකොට ගිහිල්ලා ඉන්න මෙයා පහර දුන්නා ලිස්ට පහර දෙනවා කියලා කියන අමුතෙන් බන්ධනයක් හදා ගන්නවා වගේ වැඩ. එතකොට එයාට ඉච්ච බන්ධන දෙකක් හදාගෙන වෙන නිසා ඉලෙක්ට්‍රෝන යුග්මම දෙනවා මෙයාට. එතන පළවෙනි ස්ටෙප් එක ලිත් බන්ධනයක් හර දුන්නා ඉච්ච සහ HBr ගන්නව බන්ධනය කැඩලා යන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක ගන්න ඕගොල්ලෝ එතනදී H සම්බන්ධ වෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා නේද? එක්ක මෙතෙන් සම්බන්ධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මෙතෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතෙන් සම්බන්ධ වුණොත් එහෙනම් අපිට හම්බ වෙන්නේ මොන වගේ කැටයන්ටද? ද්විතීක කාබ කැටයන්ට. මෙතෙන් සම්බන්ධ වුණොත් හම්බ වෙන්නේ මේක ධන වෙනවා, ඒ කියන්නේ ප්‍රාථමික කාබ කැටයන්ට. ඒතර ද්විතීක කාබ කැටයන් ස්ථායීතාවය වැඩි නිසා සාමාන්‍යයෙන් ස්ථායී කියන තමයි වැඩිපුර හැදෙන්න බලන්නේ. එහෙනම් අපි දැන් නියමුට ලියන්නේ මොකද්ද? CH3CH2. ඒතර මේකදී ඔයගොල්ලෝ ලේසි මාකෝනික් ඔෆ් නියමයට H වැඩිපුර තියෙන කෙනාට H එක සම්බන්ධ කරලා කාබකැටයන් හදාගන්නවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මාධ්‍ය ඉන්නවා කවුද? Br minus. මාධ්‍ය ඉන්න Br minus මොකද කරන්නේ? මෙන්න මේ ධන ආරෝපිත කාබෙන්ට පහර දෙනවා. පහර දුන්නහම හැදෙනවා කවුද? CH3 CH2 මෙතන CH. මේ පැත්තෙන් CH3 තියෙනවා. මෙතන බ්‍රෝමින් පරමාණු ඉන්නවා. හරිද? ඒක මේ විදිහට යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. ඔන්න දැන් අපි යාන්ත්‍රණය යන්න දැන් නම් බලමු තියලා තියෙන MCQ උත්තර. උත්තරත් එක්ක මොකද්ද ගැළපෙන අංශ එක කියලා. පළවෙනි එක දිහා බලන්නකෝ. පළවෙනි එකේදී ඒගොල්ලෝ දීලා තියෙන ඩබල් බොන්ඩ් එක නම් පහර දෙනවා. හරි. හැබැයි දී පහර දීලා තියෙන කාටද? තින ආරෝපිත බ්‍රෝමීන් තමයි. ඒක දෙහි මිතක් වෙන්න විදියක් නැහැ නේ. ඒක නිසා පළවෙනි එක වැරදෙනවා. දෙවෙනි එක දිත්ත බන්ධනේ පහර දෙනවා. ඒත් පහර දීලා තියෙන කාටද? බ්‍රෝමීන් තමයි. ඔන්න දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි එක H ධන ද්‍රවීයනේ බලන්නකෝ දාලා තියෙන එක H ධන බ්‍රෝමීන් ඍණ. බලන්නකෝ මම දීලා තිබෙන්නේ සුළු ධන සුළු ඍණ. ද්‍රවීයනේ වෙලා තියෙන අයන විද්‍යුත් නෙවෙයි. බාහිර තමයි ද්‍රවීයනක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක තරහට වැරද්දක් තියෙනවා සහ පහළ දුමුමට පස්සේ HBr කැඩෙන එක දීවත් නැහැ. ඒතර අඩුපාඩු දෙකක් තියෙනවා ඒකේ උත්තරේ. සහ හැදිලා තියෙන බලන්න ඔය උත්තර තුනේම ප්‍රාථමික කාබ කැටයන් එකක් නේ. ඒක නිසා ඒක වැරදෙනවා. අනිත් එක අයින් වෙලා ගිහින් තියෙන H+ නේ. ඒකත් වැරදි. හතරවෙනි උත්තරේ බලන්නකෝ. ඇල්කීන් එක බහර දුන්නා ඉෂ්ට. එතකොට HBr බන්ධනය කැඩුණා.
කාබකටයන් හැදලා තියෙනවා. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න මිනි කියවෙන එකද? හතරවෙනි එකයි ඉවරද පිළිතුරු විදිහට බාර ගන්න වෙන්නේ. 10 වෙනි ප්‍රශ්නේ බලා ගන්න මොකද වෙලා තියෙන්නේ කියලා. T 1 සෙල්සියස් උෂ්ණත්වයේදී පහත සමතුලිත පද්ධතිය සලකන්න. ඒගොල්ලෝ පද්ධතියක් දීලා තියෙනවා. මෙන්න පද්ධති උෂ්ණත්වය වැඩි කරපුවාම ඉහත පද්ධතිය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය හඳුන්වන්න මේ යාන්ත්‍රණය මම මකලා දානවා. නැවත පොඩ්ඩක් පොත දිගහැරලා බලන්න කොහොමද යාන්ත්‍රණය ටික වෙනස් වෙන්නේ. කවුද ඉලෙක්ට්‍රෝෆයිල්ලේ කවුද නියුක්ලියෝෆයිල්ලේ ආකරණයක්ද ආදේශයක්ද කියන එක සුපුරුදු කරන්න. එතන අපිට දීලා තියෙන රියැක්ෂන් එක වෙන්නේ මේ වගේ එකක්. P gas Q gas වලින් හැදිලා තියෙනවා කවුද? R solid ධනයක් හැදිලා තියෙන්නේ සහ S gas කියන එකෙන් හැදිලා තියෙනවා. මෙන්න මේ වගේ සමතුලිත පද්ධති වල පිළිබඳව මතක තියාගන්න අනිවාර්යෙන් භෞතික අවස්ථා පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අපිට ඒක බලපානවා පීඩනය වැඩි කරපුවා වෙනස් වෙනවද නැද්ද කියන එක පිළිබඳව. ලැබු උෂ්ණත්වය වැඩි කරලායි තියෙන. උෂ්ණත්වය වැඩි කරපුවා මොකද වෙන්නේ කියලා බලන්නකෝ. ආරම්භයේදී ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයට වඩා ඉහළ යනවා. දන්නවා උෂ්ණත්වය වැඩි කරොත් එහෙම සීඝ්‍රතාවය වැඩි වෙනවා තමයි. වැඩි වෙන හේතුව වෙන්නේ ප්‍රතික්‍රියාවක සමග ප්‍රතිඵල දෙකෙන් මොකද වෙන්නේ අණුවල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා නේද? එතකොට සක්‍රිය ශක්තිය සහිත අනුභාගයක් වැඩි වෙනවා ප්‍රතික්‍රියක ප්‍රතිඵල දෙකොල්ලගෙම. එතකොට දෙකම වැඩි වෙනවා කියලා කියන්නේ අර ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියෙන මූලික අවස්ථා ඔක්කොම ටික වෙන වැඩි වෙලා යන්නේ. එතකොට අවශ්‍යතාවයට වඩා වැඩි වෙලා තියෙන කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධා වැඩි වෙනවා. හැබැයි ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකේම සිද්ධා සමාන ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. එතකොට ඒක නිසා පළවෙනි වගන්තිය වැරදෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව පසු ප්‍රතික්‍රියාව කියන එකට අදාළ වෙන්නේ නැහැ. දෙවෙනි එක ආරම්භයේදී ආපසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය ඉදිරි ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය වේගින් පහළයි. ඒ උසන්ත වැඩි වෙනවා කියන්නේ සීඝ්‍රතාව අනිවාර්යයෙන් වැඩි වීම සිද්ධ වෙන්න ඕනේ. තුන්වෙනි එක ආරම්භයේදී ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයෙන් එකම ගුණයකින් අඩුවේ අන්න අඩු වෙලා තියෙන්නේ ඒකත් වැරදි. හතරවෙනි එක කියනවා මොකද වෙන්නේ සමතුලිතතාවයේදී කියනවා. සමතුලිතතාවයේ අපි දන්නවා මොකද වෙන්නේ මේක ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය කියලා ගත්තොත් එහෙනම් මේක RF මේක RR සමතුලිතයි කියලා කියන්නේ මොකද කියන්නේ RF සමානයි RR වෙනවා. හරිද? සමතුලිතතාවයේදී ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයේ T දෙකෙහිදී තියෙන එකයි T එකේ තියෙන එකයි ආපහු T දෙක ආපසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයට සමාන කරලා තියෙනවා. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියා සීඝ්‍රතාව දෙක සමාන වෙනවා. ඒක උෂ්ණත්වය වැඩි කරත් එහෙමම වෙනවා. ඒක අනුපාත ගත්තොත් මොකද වෙන්නේ? ඒ දෙකත් සමාන වෙලා යන්න ඕනේ. එහෙනම් හතරවෙනි උත්තරය අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. පස්වෙනි එක ඉහත ප්‍රතික්‍රියාවේ සමතුලිතතාවය හා සීඝ්‍රතාවයට අදහසක් ලබා දෙන හැඟ නැ නිවැරදි පිළිතුර වෙන්නේ නැද්ද? හේතුව වෙන්නේ අපිට දීලා තියෙන T එකෙහිදී T එකේදී RS එක කියලා ගන්නම්කෝ. RS එක සමානයි RS දෙක වෙනවා. T දෙකෙහිදී සමතුලිතතාවයේදී කතා කරන්නේ RS දෙක සමානයි RS 2 වෙනවා. එක ඩෑෂ් කියලා ගන්නම්කම. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ දෙක බෙදුවා කියලා කියන්නේ කොහොමද මේ දෙක නැවත සමාන වීමක් සිද්ධ වෙනවා. හරි නේද? බලේ ඒක නිසා අපිට උත්තරේ ඉදිරි ගන්න වෙන්නේ හතරවෙනි එක. ඊට පස්සේ ගොඩ ළමයි වරද්දන තැන අන්තිම ප්‍රශ්න 10 අපි ඉස්සෙල්ලා එක කොටස් සාකච්ඡා කරලා ඉමු. අන්තිම ප්‍රශ්න 10. හරි දැන් ගන්න අන්තිම ප්‍රශ්න 10 කියන්නේ 41 සිට 50 දක්වා ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. කලවෙනි ප්‍රශ්නේ 41 වෙනි ප්‍රශ්නේ මම මේ කතා කරන්න යන්නේ. තුන්වන ආවර්තයේ හයිඩ්‍රයිඩ් අතරින් උතර මොකද දැනගෙන තියෙන්න ඕනේ? තුන්වන ආවර්තයේ මුද්‍රව්‍ය වල ක්ලෝරයිඩ් වල ඔක්සයිඩ් වල හයිඩ්‍රයිඩ් වල ආම්ලික භාෂ්මික ස්වභාවය අතර ඊට අමතරව මේ ගොල්ලන්ගේ භාෂ්මිකද උභය ගුණයද ඒ කියන්නේ ඒව සහ ජාල පිළිබඳව දැනගෙන අවබෝධ තිබිය යුතුයි. එතන 17 වන කාණ්ඩය ඉවර වෙනවත් එක්කම තමයි සම්පත් උත්තර ටික තියෙන්නේ. එතන සම්පත් උත්තර නැවත පොඩ්ඩක් බලන්න ප්‍රශ්න අහන්න පුළුවන් තැන් ගැන මම වද කියලා. වෙන පොත් පරිශීලනය කරනකොට වඩා හොඳම වැඩේ තමයි අකාබනික රසායනයේ සම්පත් උත්තර චුට්ටක් නැවත කියවලා බලන්න. තුන්වන ආවර්තයේ හයිඩ්‍රයිඩ් අතුරින් ජාල සහ සංයුජ බන්ධන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සඳහා පමණයි.
ඉතල හරි පළවෙනි කාණ්ඩේ තුනාවත් එන්නේ H හදනවා NGH2 හදනවා ඔය දෙකම හදන්නේ අයනික හයිඩ්‍රයිඩ. ඊට පස්සේ ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හදනවා යා හදන්නේ ජාල සහ සංයෝජ. ඉතුරු ටික සියල්ලම හයිඩ්‍රයිඩ් මොකද වෙන්නේ? සහ සංයෝජ ඒ තමයි හදලා තියෙන්නේ සහ සංයෝජ. එතකොට මෙතනදී මොකද වෙලා තියෙන්නේ අපි අහන්නේ ජාල සහ සංයෝජ බන්ධන ස්වරූපයක් තියෙන ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විතරයි ඒක හරියනවා. ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලීය ද්‍රාවණය ප්‍රබල ආම්ලික වෙන්නේ. අපි දන්නවා ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කෙනෙක් කෙනා ගන්න අපි දන්නවා ඇලුමිනියම් ධන තුන තියෙනවා. ඇලුමිනියම් ධන තුන කෙනෙක් කෙනා ගත්තොත් එහෙම යා මොකද වෙන්නේ? ජලයට දැම්මොත් හදන්න පුළුවන් H2O+ උදාහරණයක්. හැබැයි උදාහරණ එක ප්‍රබලව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රබල ආම්ලික වේ නිසා දෙවෙනි වගන්තිය වැරදෙනවා. ඒතර හරියන්නේ වැරදි හරි කියලා කියන්නේ. හරි. කලක හරිනේ. හරි වැරදි කියලා කියන්නේ උත්තරේ වෙනවා තුන්වෙනි එක. ඊට පස්සේ එක CH3 CH2 අපිට දීලා තියෙනවා ඇල්ඩිහයිඩයක් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග NaOH දැම්මොත් අපි දන්නවා මොකද වෙන්නේ ඇල්ෆා H තියෙනවා නම් එයාට NaOH එක ඇල්ඩහයිඩ් සංකරණයට සහභාගී වෙන්න පුළුවන්. NaOH සමග න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා අපිට භාජනය වෙයි කියලා දීලා තියෙනවා. හැබැයි මෙයාගේ ඇල්ෆා H නැහැ නැති නිසා මොකද වෙන්නේ න්‍යූක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා අපිට යන්න පුළුවන්. ඔව් යන්න බෑ. අනික දීලා තියෙන්නේ න්‍යූක්ලියෝෆිලික ආදේශ. උතනදී බලාගන්න වෙන කෙනෙක් ආව නම් ඇල්ඩිහයිඩ් න්‍යූක්ලියෝෆිලික ආකලන වෙන්න පුළුවන්. ඒ න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා පෙන්වන්නේ කවුරු විතරයිද? ඇල්කිල් හේලයිඩ්. හරිද? න්‍යූක්ලියෝෆිලික CX බන්ධනයේදී කාබන් ධන. ඒතර ධනට කැමැත්තෙන් ඉන්නේ න්‍යූක්ලියෝෆයිල. ඒතර ඇවිල්ලා අර X කැඩිලා ගිහිල්ලා ඒකට න්‍යූක්ලියෝෆයිලේ සම්බන්ධ වෙනවා. න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා නිසා පළවෙනි එක වැරදෙනවා සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආපුවාම ඇල්ෆා චුන්නේ. ඒක නිසා ආකර්ණ ප්‍රතික්‍රියා වෙන්නත් බෑ. තනුක NaOH සමග ඒතර පළවෙනි වගන්ති වැරදෙනවා. තනුක NaOH සමග ඇල්ෆා H පවතින ඇල්ඩිහයිඩ් හාකීට ඕන න්‍යූක්ලියෝෆිලික ආකර්ණ ප්‍රතික්‍රියාවට සහභාගී වෙයි. අන්න ඒක හරියනවා. මොකද වෙන්නේ න්‍යූක්ලියෝෆිලික ආකර්ණයක් කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම අර ඇල්ෆා H අයින් වෙනවා. චුට්ටක් තියෙන පුළුවන් පොඩි ඇල්ඩිහයිඩ් එකක් ඇතුළේ පින්නන්න නම් උගලන්ට කොහොමද ආකර්ණය සිද්ධ වෙන්නේ කියන්නේ. එතකොට අපි දන්නවා මම තියෙන පුළුවන් චුට්ටක් එක දන්නේ. එතකොට R ගන්නම් R CH2 ඇල්ඩිහයිඩ් එකක් ගන්නවා COH. එතන අපි දන්නවා මේක කාබනික කාබන්. එයාට ආබද කාබන් තමයි අපි කියන්නේ ඇල්ෆා කාබන් කියලා. ඇල්ෆා කාබන්ට බැඳුණු H ඇල්ෆා H වෙනවා. එතන ප්‍රශ්නයක් දාපුවම ඇල්ෆා H පොඩි යාන්ත්‍රික ලක්ෂණයක් පෙන්වන නිසා මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට බන්ධනය කඩාගෙන හදා ගන්නවා කවුද? කාබනායනික හදාගත්තා. එතකොට මෙතෙන් ඍණ එකක් එනවා එකසාර යුගලක් එක්ක එන නිසා මේ පැත්තෙන් ඉන්නවා කවුද? COH. එතකොට COH ඉන්නකොට ස්වයං සංගණනයි කියලා කියන්නේ මොකද? ස්වයං කියලා කියන්නේ තමන්ගේ මනෝතර බහර දෙන්න. ඔන්න මේ වගේම තව අණුවක් ඉන්නවා R CH2 COH. එතන මේක ධන මේක ඍණ විදිහටයි ගණනය වෙන්නේ. මෙන්න තියෙනවා න්‍යූක්ලියෝෆයිල් කාබන් අයන එක. මෙයා ගිහිල්ලා මේ කාබන් බහර දුන්නාම මේ ඉලෙක්ට්‍රෝන බන්ධනයේ කැපලා ඉලෙක්ට්‍රෝන වල මුලට යනවා. එතන අපිට හැදෙනවා කවුද? එක තැනකින් පටන් ගමු අපි. මම මෙතනින් පටන් ගන්නවා R CH2. මෙතනින් හැදුණා CO- HCl H. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනින් ඇවිල්ලා බැඳුණා කාබන් අයන H එකක් තියෙනවා. අනිත් පැත්තෙන් R කාන්දයක් තියෙනවා. මේ පැත්තෙන් ඇල්ඩිහයිඩයක් තියෙනවා. හරිද? හරිද? මෙන්න මේ O- ඊට පස්සේ මොකද වෙන්නේ? R H+ එකතු වෙලා නැවත OH බවට පත් වෙනවා. H+ දාලා ඒ කියන්නේ අම්ලයක් දාලා හත් කළොත් හරි. සාමජන කාරකයක් නම්ුත් හරි මෙයා විචලනය වෙලා හැදෙනවා කවුද? ජල අණුවක් හැදෙනවා. ජල අණුවක් අයින් වෙලා හැදෙන්නේ නේද? මෙතන නම් අඩු වෙන ඉන්නේ හැබැයි එක නම් දෙක නේද? RCH2 තේනේ. ජල අණුවක් අයින් වෙලා හැදෙනවා කවුද? R CH double bond එකක් එක්ක CH plus ඉන්නවා CHR අනිත් පැත්තේ ඉන්න කවුද? ඇල්ඩිහයිඩ්. එතන මෙන්න මේකයි වෙන්නේ. එතකොට H අඩු වෙන තියෙනවා හැබැයි දැන් ඉස්සරහමයි. මේ පැත්තෙන් H අඩු වෙන තියෙන මෙයත් එකයි යන්න ඕනේ.
ඒ චඩලෙන් තියෙන කෙනත් එක්කයි හැමෝම හිත බන්ධනය හදන්නේ. ඒතර මෙන්න මේ විදිහට මෙයා සංයෝගය හදනවා. ඒතර සංයෝගය හදුනහම අපිට හම්බ වෙනවා ඇල්ඩිහයිඩයක් තියෙන ඇල්ඩිහයිඩයක් කෝ කීටෝනයක් සහිත හිත බන්ධනයක් තියෙන සංයෝගයක් හදනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ මොකක් කියලාද? ස්වයං සංගානනය කියලා. පහර දුන්න න්‍යූක්ලියෝෆයිලය පහර දුන්නට පස්සේ මෙයාගේ භූමිකලේ වෙනස් වෙන නිසා අපි ඒකට කියනවා ආකලන ප්‍රතික්‍රියාවක් කියලා. ඇල්ඩිහයිඩ කීටෝන වල ලාක්ෂණික ප්‍රතික්‍රියාව විශේෂයෙන්ම මොනවද? න්‍යූක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව. හරි නේද? ඊළඟ එක 243 වෙනි ප්‍රශ්නේ. තාත්වික වායු ලක්ෂ්‍ය ස්කන්ධ රස නොසලකන්නේ හිම වායු කණු වලට පරිමාවක් ඇති දැවේ. පරිමාවක් තියෙනවා අතුර හරි. ඉතින් සමුදේ වෙන අපිට ආගේ අර බඳුනේ පරිමාවට සාපේක්ෂව යාගේ පරිමාව නොසලකන තරම් කුඩායි කියලා ගන්න බෑ. ඒක නිසා ලක්ෂ්‍ය ස්කන්ධ මෙන් හැසිරේ කියන එකට ගන්නෙ නැහැ අපි තාත්වික වායු. තාත්වික වායුවක් සඳහා වෙන පරිමාව සංශෝධනය වැන්ඩවල්ස් නීතියක් අනුසාරයෙන් ගණනය කළ හැකි. ඒක හරි. ඒතර ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ වැන්ඩවල්ස් වායු සමීකරණය කියන්නේ මොකද්ද කියන එක. පරිමාණ සංශෝධනයක් කරනවා ඊට අමතරව පීඩන සංශෝධනයක් කරනවා. ඒතර මොකද වෙන්නේ? පීඩන n වර්ගයේ a බෙදීම v වර්ගය ඊට පස්සේ නම් මොකද්ද? v ඍණ nv සමානයි nr කි. එහෙනම් මේක තමයි වැන්ඩවල්ස් වායු සමීකරණය වෙන්නේ. එතකොට මෙන්න මේ කසුලෙන් අපි කරන්න මොකද අර අන්තරාංක ආකර්ෂණ බල නිසා අඩුවන පීඩනය එකතු කරනවා NP කියලා කියන්නේ මොකද කියන්නේ වායු අණු වල පරිමාව කියන්නේ හැසිරෙන්න තියෙන්නේ ඇත්තටම වායු අණුවේ පරිමාව තුළ පොඩි ප්‍රමාණයක් තුළ ඒක නිසා හැසිරෙන්න පුළුවන් පරිමාව දෙන්න ආදේශ කරලා ගන්න. එතකොට ඕමම පීඩන පරිමාණ සංශෝධනය කරපු සමීකරණය තමයි මොකද වැන්ඩවාස් වායු සමීකරණය පීඩි සමානයි නැති සමීකරණය වෙනස් කරලා ගත්ත එක. ඒතකොට ඒකෙදී අපිට දාන්න පුළුවන් ගණනය කරන්න පුළුවන්. එතකොට පදවාගන්ති දෙකම හරි. හැබැයි හේතුව වෙන්නේ ඒක නෙවෙයි. නිසා උත්තරේ විදිහට අපිට දාන්න බෑ මොකද දෙවෙනි උත්තරය දෙන්න අතර සම්බන්ධතාවයක් නැහැ. ඊට පස්සේ එක ක්‍රෝමියම් වල ඔක්සයිඩ් එකක් වන Cr2O3 සහ මැංගනීස් වල ඔක්සයිඩ් එකක් වන MnO3 යනේම උභයගුණී ලක්ෂණ පෙන්නනවා. අද ඔයගොල්ලෝ සිලබස් එකේ ඔයගොල්ලෝ කතා කරන්නේ මැංගනස් සහ ක්‍රෝමියම් වල ඔක්සයිඩ් හතරක් හදනවා. ක්‍රෝමියම් මැංගනස් ඔක්සයිඩ් පහක් හදනවා. ඒතර මේගොල්ලෝගේ කොහොමද වෙනස් වෙන්නේ ආම්ලික වාෂ්පක ස්වභාවය කියන එක ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. ඒතර ක්‍රෝමියම් වලින් හදන ඔක්සයිඩ් වෙන මොනවද? CrO ඔක්සිකරණ අංකය ගන්න 2යි. ඊට පස්සේ හදනවා Cr2O3, CrO2 සහ CrO3. ඔක්සිකරණාංකය ධන 3 ධන 4 ධන 6 ඊට පස්සේ ඊළඟට තුර මැංගනීස් වලින් හදනවා ඔක්සයිඩ් පහක් ආද ඔක්සයිඩ් පහ වෙන්නේ මෙතනදී හදනවා කවුද MnO ඊට පස්සේ හදනවා Mn2O3 MnO2 MnO3 සහ Mn2O7 ඔන්න ඔක්සයිඩ් එක හැදුවා. ඒතර අපි දැනගෙන තියෙනවානේ කවුද මෙතනදී උභයගුණී ඔක්සයිඩ් වෙන්නේ කියලා. මෙයාගේ වෙන්නේ Cr2O3, මෙයාගේ වෙන්නේ MnO2. ඔන්න මේ ඔක්සයිඩ් එක මල්ල තියාගත්තම ඊට පස්සේ අපිට පුළුවන් මේගොල්ලෝගේ ආම්ලික වාෂ්පික ස්වභාවය පිළිබඳව දැනගෙන තියාගන්න. අපි දන්නවා මෙයා උභයගුණී නම් ඔක්සිකරණ අංකය අඩු වෙච්ච නම් පේනවානේ වාෂ්පික ලක්ෂණ. මෙයා වාෂ්පිකයි. උදේට මෙයා දුබල ආම්ලිකයි. මේක ප්‍රබල ආම්ලික ඔක්සිකරණාංකයේ වැඩිවත්ම ආම්ලික ස්වභාවය වැඩි වෙනවා. එතන මේක තමයි උභයගුණී වෙන්නේ. එතන මේක දුබල වාෂ්මික වෙනවා. මේක වාෂ්මික වෙනවා. මේක දුබල ආම්ලික වෙනකොට මේක ආම්ලික වෙනවා. හරිද? ওই විදිහටයි ආම්ලික වාෂ්මික ස්වභාවය වෙනස් වෙන්නේ. එතන අපෙන් පළවෙනි වගන්ති අහන්න මොකද්ද කියලා බලන්නකෝ. ක්‍රෝමියම් ඔක්සයිඩ් එකක් කරන Cr2O3. Mn වල ඔක්සයිඩ් එකක් කරන MnO3 යන්නේ උභයගුණී ලක්ෂණ පෙන්වයි කියන එක වැරදි නම් සුදු වෙන්නේ. Cr2O3 උභයගුණී වුණාට Mn වලින් පෙන්වන්නේ Mn තමයි උභයගුණී වෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක ක්‍රෝමියම් සහ මැංගනස් වල මධ්‍යස්ථ ඔක්සිකරණ අංශ සහිත ඔක්සයිඩ් උභයගුණී ලක්ෂණ පෙන්වම් කරයි. මේක හරි පළවෙනි වගන්තිය වැරදුනාට
එතකොට වැරදි හරි කියන නිසා උත්තරේ වෙනවා 4 වෙනි එක. හරි නේද? උත්තර මෙතනදී ඔක්සිකරණ අංශය සහ ආම්ලික වාෂ්පක ස්වභාවය පිළිබඳ ඔගොල්ලෝ දැනගෙන තිබිය යුතුයි. ඊට පස්සේ ඊළඟ එක 45 CH3 CH2 CH2 BRL කියන හේලඩය දීලා තියෙනවා. ඊළඟට දීලා තියෙනවා මධ්‍ය සාරය තුල දෙකම තියෙන එක කියලා දීලා තියෙන්නේ. ජන සංයෝග දෙකම වියලියතර මාධ්‍යදී මැග්නීසියම් සමග ග්‍රීනන් ප්‍රතිකාරකය ඔසවදයි කියන. පළවෙනි එකේ ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? අපිට ග්‍රීනන් ප්‍රතිකාරකය හදාගන්න බැරි වෙන්නේ මොන වගේ අවස්ථාවලද? එක්කෝ එයාගේ අදාළ සංයෝගය තුන H+ ලබා දෙන සංයෝගයක් ඉන්නවා නම් අපිට ග්‍රීනන් ප්‍රතිකාරකය හදාන්න බැහැ. කියන්නේ දැන් අර දෙවෙනි සංයෝගය බලන්නකෝ. මධ්‍ය සාරක ඇලක් තියෙන OH එකක් තියෙන ඇලකින් හෙලඩයක් තියෙන. එතකොට OH වලින් H+ දෙනවා. එතකොට H+ ලබා දෙන සංයෝග වෙන්නේ මොනවද? ග්‍රීනන් ප්‍රතිකාරකය අවුරුන්නේ ඇල කියන උපදවා ගැනීම සම්බන්ධව කතා කරද්දී කියා දෙන්න ඇති. ජලය ආන්තික ඇල්කයින මධ්‍ය සාර ඊට පස්සේ ඇමීන කාබොක්සිලික් අම්ල ෆිනෝල උමේ සංයෝග සියල්ලම මොකද වෙන්නේ? සාමාන්‍ය H+ දෙනවා ග්‍රීනන් ප්‍රතිකාරයකට H+ දෙනවා කියලා කියන්නේ උතරින් MgBr එක අයින් වෙලා ගිහලා ඇල්කීමට පත් වෙන කවුරුද? ඇල්කේන එකක් බවට පත් වෙනවා. ඒක නිසා අපිට ඒ වගේ වෙලාවට ග්‍රීනන් ප්‍රතිකාරකය හදන්න බැහැ. يعني සංයෝගය තුළ H+ ලබා දෙන සංයෝගයක් පවතී නම් ග්‍රීනන් ප්‍රතිකාරකය පිළිගල කරගත නොහැක. දෙවැනි එක වෙන්නේ ඒත් එක ප්‍රතික්‍රියා කරන කෙනෙක් ඉන්නවා නම්. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් එක, කීටෝන එක, අම්ල හේලයිඩ් එක, එස්ටර් එක නේ. ඔය වගේ ග්‍රීනන් ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරන සංයෝගයක් ඒකස්සෙම ඉන්නවා නම් අපිට ඒ වගේ වෙලාවට ග්‍රීනන් ප්‍රතිකාරකය හදන්න බැහැ. ඒක ඕක ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර බලන්න පළවෙනි එක CH3 CH2 MgBr වලින් පුළුවන් MgBr හදාගන්න. එයා පුළුවන්. හැබැයි දෙවැනි එකේදී OH තියෙන නිසා ඒ සංයෝගය ඇසි ග්‍රීනන් ප්‍රතිකාරකය හදාගන්න අපිට හැකියාවක් ඇත්තේ නැහැ. දෙකම වියලීතර මාධ්‍යයේ මැග්නීසියම් සම්පතිකට ග්‍රීනන් ප්‍රතිකාරකය නොසාදයි කියන එක නිසා වැරදයි. දෙකම නිසායි වැරදෙන්නේ. ඊට පස්සේ ග්‍රීනන් ප්‍රතිකාරකය හයිඩ්‍රොක්සිල් ප්‍රාණයක් අඩංගු සංයෝග සම්පතිකට කරනවා. ඒක හරි. ඒතර ඒක නිසා වැරදි හරි කියලා කියන උත්තරේ වෙන්නේ 4 වෙනි එක. ඊළඟ එක විදුත් රසායනික කෝෂයක විනාගේ වැඩි විට ඔක්සිහරණ විභවයක් සහ ඍණාගේ වැඩි එක කියලා. කියන්නේ සංසිඳශේණි උඩින් ඉන්න කට්ටිය. නේ? විභවයක් සහ ඉලෙක්ට්‍රෝන සහ ඔක්සිහරණ නැද වෙන්නේ නැහැ. එයා කැමති ඔක්සිකරණය වෙන්න විනාගේ වැඩි නා. ඒක නිසා පරිමිණි වගන්තිය වැරදෙනවා. විදුත් රසායනික කෝෂයක ඔක්සිකරණ ඔක්සිහරණ ක්‍රියාවල සිදුවන අතර එක හරි ඇතිවන ද්‍රව සංවිභවය අඩු කිරීම සඳහා ලවණ සේතු උපකරණය භාවිත කරයි. ලවණ සේතුවේ ප්‍රයෝජන වෙන්නේ ද්‍රව සංවිභවය අඩු කිරීම. ඊට අමතරව මොකද වෙන්නේ? අයන තුල්‍යතාවය ඇති කිරීම. ඒකට මෙතනදී දෙවෙනි වගන්තිය හරිනවා. පරිමිණි වැරදි නිසා උත්තරේ වෙන්නේ 4 වෙනි එක. ඊළඟ එක යකඩ නිෂ්පාදනයේදී ලෝබර සෑදීමේ ක්‍රියාවලිය ලෝබර හැදෙන්නේ කොහෙද? අර ධාරා උෂ්මකයේ පල්ලෙ හැම කැලි තමයි ලෝබර හැදෙන්නේ. හැදිලා ලෝබර කියලා කියන්නේ මොනවද? අර සංයෝග කවුද ඉන්නේ එතනදී? ඇලුමිනියම්, ඒ කියන්නේ කැල්සියම් ඔක්සයිඩ් SiO2 කාත් එකද ප්‍රතික්‍රියා කරන්නේ Al2O3. ඒක ප්‍රතික්‍රියාවෙන් හැදෙන එක නේ. ඒ කියන්නේ මෙතනදී සිද්ධ වෙන්නේ අපද්‍රව්‍ය විදිහට කවුද ඉන්නේ? සිලිකේට් සහ ඇලුමිනියට ඉන්න පුළුවන් නේ. එතකොට ඒ සිලිකේට් සහ ඇලුමිනියට අපි ධාරා උෂ්මකය ඇන්දොත් මෙන්න මේ වගේ. එතන මෙන්න මෙතනින් යනවා දාලා තියෙන කවුද? යකඩ ටික එළියට යනවා. මෙතනින් අපි දානවා ඔක්සිජන් ඇතුළට එනවා. නේද? මේ පැත්තෙන් එවන අමුද්‍රව්‍ය පල්හැට යන්න යන උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙතනින් වාතය තමයි ඉන්නේ උණුසුම් වාතය. දාපුවාම මෙතන ඉන්න පුළුවන් කවුද? SiO2, Al2O3 වගේ අපද්‍රව්‍ය. එතකොට මෙතනින් අපි අර හුණු ගල දානකොට ඒ හුණු ගල් වලින් හම්බ වෙනවා කවුද? කැල්සියම් ඔක්සයිඩ් CaCO3 වියෝජනයෙන් හම්බ වෙනවා මෙන්න මේ දෙක. එතකොට කාබන් ඩයොක්සයිඩ් අපිට භාවිත කරන්න පුළුවන් මොනවා සඳහාද? ඔක්සිහරණ ක්‍රියාවලිය සඳහා. මෙතනින් හම්බ වෙන කැල්සියම් ඔක්සයිඩ් මෙන්න මේ සිලිකා සහ ඇලුමිනාත් එක්ක ප්‍රතික්‍රියා කරලා තමයි හැදෙන්නේ කවුද? CaSi2. මෙතන හැදෙන්නේ CaAl2O AlO2 twice නෙමෙයි. එන මේකයි හැදෙන්නේ. ඒකවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? ලෝ බොර කියලා කියන්නේ. එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා.
දාහට වඩා අඩු උෂ්ණත්වයක සිද්ධ වෙන්නේ නැහැ. ලෝබරට ඉඳන් උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා පළවෙනි වගන්තිය වැරදෙනවා. ලෝබර සෑදීමේ ක්‍රියාව නිසා යකඩ ඔක්සිජන් වල මේ වීමේ හැකියාව වැළකී හරි ඔන්න මෙතන තමයි ලෝබර පාවෙන්නේ. හරිද? යකඩ හැදුනහම ওই යකඩ මත තමයි මේ ලෝබර පාවෙන්නේ. මෙතන ලෝබර පාවෙන නිසා මොකද වෙන්නේ? දැන් මෙතන යකඩ හැදිලා තියෙනවානේ. මෙතනින් යකඩ අපි එළියට ගන්න. මේ යකඩ වලට හර වාතය ඕටු තිබ්බනම් එහෙම නැවත ඔක්සිජන් එනවානේ නේ? ඒක නිසා ලෝබර නිසා අර වාතයේ ගැටෙන ප්‍රමාණය අඩු වෙනවා. අඩුන නිසා ඔක්සිජන් මේ වැලකිලා තියෙන්නේ. ඒක හරි. එතන පළවෙනි වගන්තිය වැරදෙනවා නේද? දෙවෙනි එක හරියනවා කියලා කියන උත්තරේ වෙන කීයද දුකද? හතර නෙවෙන්නේ. ඔව් හතර වෙන්නේ. ඊට පස්සේ එක පොලිතින් කෙරිතලේ PET මොකද වෙලා තියෙන්නේ බලා ගන්න. PET හැදෙන්නේ කොහොමද කියලා. පොලිතින් PET කියන්නේ කෙනා හැදෙන්නේ පොලිඑතිලීන් කෙරිතලේට් කියන්නේ කෙනා පෙරිතැලේට් කියලා කියන්නේ පෙරිතැලික් කම්ලයේ මෙන්න මේ වගේ තියෙන කාබොක්සිලික් කම්ලයක් දෙපැත්තෙන්ම තියෙනවා OH. එතිලීන් කියලා කියන්නේ කාබන් ඉන්නවා මේ විදිහට මෙතනින් OH කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා මේ වගේ සංයෝගයක්. බහුභවීකරණය වෙද්දී මොකද වෙන්නේ? මෙතනින් OH එකක් සහ මෙතනින් H එකක් යනවා. මේ පැත්තට OH යනවා. මෙතනින් H එක යනවා. ඉතින් බලන්නකෝ මොකද වුනේ කියලා. බෙන්සීන් වලය තියෙනවා. CO O ඉස්සර එකක් හැදුනා. CH2 CH2O මේ පැත්තේ COI. මෙන්න මේක තමයි පුනරාවර්තන ඍජුවේ වෙන්නේ. නැවත 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 මෙයා තමයි ඍජුවේ වෙන්නේ. ඒතර හම්බ වෙලා තියෙන මොකද ඉස්සර එකක්? අයි වෙලා ගියා ජරාණුවක්. ඒක නිසා අපි කියනවා මේක සංගණනාවලයක් කියලා. ජලානුව කෝච් එක සමන් කිව්වට බෑම රේඛීයයි එක හරි රේඛීය සංගණන අවයවය බහුවයකයක් වන අතර ෆයිබර් නිෂ්පාදනයේදී රෙසිනේකස භාවිත කර එක හරි වෙනවා. පෙක්හි සුවිශේෂර ඇති බන්ධන විශේෂේෂ්ටර ඒකත් හරි. හරිද? හැබැයි හේතු එකද නෑ. ඒක නිසා අපි උත්තරේ විදිහට ගන්න වෙන්නේ මොකද්ද? දෙක කියලා ඉදිරි ගන්න වෙන්නේ. ඊළඟට PbI 2 හි සංතෘප්ත ද්‍රාවණයක පවතින සංතෘප්ත ද්‍රාවණයක පවතින ද්‍රාවණයක ද්‍රාවිතාව ප්‍රබල අමලයක් එකතු කිරීම හෝ ද්‍රාවණයේ pH වෙනස් කිරීම මගින් හෝ බලපෑමටලා මොබේ කියලා කියන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මෙහා අයනීකරණය වෙලා ඉන්න අයව කවුද කියලා. PbI2 කියන්නේ කෙනා ගැන මෙතන ලියන්නේ යනවා. එතකොට PbI2 කියන්නේ ඝනයක්. මෙයා හැදෙනවා කවුරු බවටද? Pb ධන 2 ඒකව සහ I minus අයන බවට පත් වෙනවා. හරිද? අපි දැන් ඔන්න මේක තමයි තියෙන සමතුලිතය වෙන්නේ. එතකොට මෙතනදී අපිට පළවෙනි ලගන්තිය කියන්නේ මොකද්ද? ද්‍රාවණයක ද්‍රාවිතාව ප්‍රබල අමලයක් එකතු කරනවා. එතන අපි pH plus එකතු කරනවා. H plus දැම්මොත් එහෙනම් මෙතනදී මේ H plus ප්‍රතික්‍රියා කරන කාර්යය එකද? I minus එක ප්‍රතික්‍රියා කරනවානේ. H plus ධන I minus එකතු වෙලා හදන චර්. හැබැයි අපි දන්නවා HI කියලා කියන්නේ ප්‍රබල අමලයක්. ප්‍රබල අමලයක් නිසා එයා නැවත H plus සහ I minus බවට විඝටනය වෙනවානේ. නේ? ඒ කියන්නේ අම්ලයක් ප්‍රබල අම්ලයක් දැම්ම කියලා අපිට මෙයාගේ බලපෑමක් කරන්න බෑ ද්‍රාවිතාවයට. හේතුව වෙන්නේ ප්‍රබල අම්ලයක් දැම්මොත් හැදෙන්නේ නැවත ප්‍රබල අම්ලයක්ම යා නැවත අයනීකරණය කරන එක වෙනසක් වෙලා නැහැ වගේ වෙනවා. ඊට පස්සේ කියනවා දැම පළවෙනි වගන්තිය ප්‍රබල අම්ලයක් කරොත් ද්‍රාවිතාව වෙනස් කරන්න බෑ තමයි. හෝ ද්‍රාවණයේ pH එක වෙනස් කිරීම වඳු. ද්‍රාවණයේ pH එක වෙනස් කරන්න පුළුවන් නම් අපිට භෂ්මයක් දාලා නේ දැන් බලමු භෂ්මයක් දැම්මොත් මොකද වෙන්නේ කියලා. OH minus දාන්න. OH minus දැම්මොත් ඊ මොකද වෙන්නේ? Pb ධන 2. ඔය OH minus එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරොත් හැදෙන්නේ අර HI වගේ ප්‍රබල අමලයක් නෙවෙයි කවුද හැදෙන්නේ? Lead hydroxide වෙන අවශ්‍ය වෙ හැදෙනවා. අවශ්‍යය හැදුනා කියලා කියන්නේ Pb ධන 2 මොකද වෙන්නේ? අඩු වෙනවා.
පීඩිතයන්ගේ කඩුවෙන නිසා නැති ද්‍රවතාවය වැඩි වෙනවා. හරිද? එතකොට ඉබම කියලා තියෙන විදිහට pH එකේ වෙනස් කිරීම මගින් බලපෑමට ලක් නොවේවි කියලා ඒක වැරදේ. හරිද? ලක් වෙනවා කවුරු දැම්මොත් වාෂ්පයක් දැම්මොත්. ඕකේ බැරි වෙලා හරි තිබ්බනම් එහෙම බල ප්‍රබල අම්ලයක් විතරක් කියලා උන්ව වගන්තිය හරි. ජල විච්ඡේදනය නොවන ඇනායන අඩංගු, ඒ කියන්නේ ජල විච්ඡේදනය වෙන්නේ නැහැ කියලා කියන්නේ අපුරට ප්‍රබල අම්ල ප්‍රබල වාෂ්ම කරලා දෙකෙන් ලබන අම්ලවල ජල විච්ඡේදනය කතා කරද්දී ලබනම කතා කරන සමහර ප්‍රබල වාෂ්ම වල කැටයන්. එහෙම නැත්නම් ප්‍රබල අම්ල වල ඇනායන වගේ ජල ආයනීකරණය වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැවත හැදෙන්න පුළුවන් බලපෑමක් ලක් වෙන්නේ නැහැ. ලව ද්‍රාවිතා pH බලපෑමට ලක් නොවේ. හැබැයි දැන් මේ කතා කරගෙන BBI 2 වගේ කෙනෙක්ගෙනෙන්නේ දැක්කන ජල විච්ඡේද බලපෑමට ලක් වුණානේ. ඒක නිසා පළවෙනි දෙවෙනි වගන්තයක් කරගෙන ඒක නිසා උත්තරේ වෙන්නේ පස්සේ එක. 50 වෙනි එක HFC මගින් ඕසෝන් වයට හානි සිදු කරන්නේ. HFC කියලා කියන්නේ හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් කෙනෙක් යන අතර මෙතනදී හානි සිදු කරන්නේ. එමගින් ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක නිපදවන නිසාද? නැහැ, නිපද වෙන්නේ නැහැ. ක්ලෝරීන් නැහැනේ. ඒක නිසා පළවෙනි වගන්තිය වැරදෙනවා. CFC හරිතාගාර වායුවක් වුණත් හරි CFC හරිතාගාර වායුව තමයි. HFC හරිතාගාර වායුව ලෙස ක්‍රියාත්මකයි නෑ. මොකද වෙන්නේ? HFC ප්‍රබල හරිතාගාර වායුව. HFC, CFC, HCFC ඔය ටික ඔක්කොම හරිතාගාර වායුව වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? දෙවෙනි වගන්තියත් වැරදි කියලා තමයි උත්තරේ වෙන්නේ. පස්වෙනි එක. හරි නේද? ඔතන එනවා ඒ ප්‍රශ්න 10ට උත්තර වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ අපි යම් බලන්න 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්න කියනවා කොහොමද තියෙති ලවණවල තාපෝජන සම්බන්ධව සත්‍ය ප්‍රකාශ. ඒතකොට ඔයගොල්ලෝ තාපෝජන කතා කරන්නේ අපි පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩය කතා කරනවා නයිට්‍රේට්, බයිකාබනේට්, කාබනේට් වල කොහොමද ප්‍රයෝජන සිද්ධ වෙන්නේ කියන එක. ඒ තමතර වායි කතා කරන්නේ අමුම නිමු ලවණවල තාපෝජන ප්‍රතික්‍රියා ටික. ඒතර ඒක පොඩ්ඩක් නැවත පාඩම් කරලා තියාගන්න ඕනේ. විශේෂයෙන් ammonium ලවණ තියෙනවා තුනක්. කවුද පිට කරන්නේ නැත්තේ? NH3 පිට කරන්නේ නැති ඒවා ටික. හරිද? හතර පළවෙනි එක මොකක්ද කියලා දෙන බලා ගන්නකෝ. ammonium carbonate සහ ammonium nitrate වියෝජනය මගින් ammonia වායුව ලබාගත හැකි කියලා දීලා තියෙනවා. එහෙනම් යම් බලන්න මම සුද්ධක් මෙතනට සුද්ධක් මතක් කරන්න කොහොමද ammonium ලබනවට සාම්ප්‍රදායික ප්‍රතිප්‍රියා වෙන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම ලියනවා ammonium වල විශේෂ ලවණ තුන. කවුද විශේෂ ලවණ වෙන්නේ? ammonium nitrate, ammonium nitrite, ඊළඟ එක ammonium dichromate. මෙන්න මේගොල්ලෝ සත්කරොත් එහෙම අපිට ammonia හම්බ වෙන්නේ නැහැ. මෙතනදී හම්බ වෙන්නේ N2O සහ H2O. මෙතන හම්බ වෙන්නේ N2 සහ H2O. ඊපස්සේ මෙතනින් හම්බ වෙන්නේ N2 Cr2O3 අවක්ෂේපය සහ H2O හම්බ වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට ප්‍රතික්‍රියා තුන තුන ප්‍රතික්‍රියා වෙනවා. පිට මේ තුන් දෙනා හැර ඉතිරි ammonium ලවණ සියල්ල දෙනවා. කවුද ammonia දෙන්නේ? H4Cl නම් කවුද දෙන්නේ? ammonia දන ඉස්සෙල්ල. ammonium sulfabenate නම් කවුද දෙන්නේ? ammonia H2O සහ CO2. මෙන්න මේ විදිහට තමයි ammonium ලවණ වල තාප වියෝජන ප්‍රතික්‍රියා පිට හම්බ වෙන්නේ. එතන බලාගන්න පළවෙනි වගන්තිය දිහා ammonium carbonate සහ ammonium carbonate මොනවද වියෝජන ප්‍රතික්‍රියාව අපිට හම්බ කරගන්න කවුද? මෙයා ammonium nitrate. ammonium nitrate වලින් අපිට හම්බ වෙන්නේ H2O කියන එක. වියෝජනය මගින් ammonia වායුව ගන්න බැහැ කියලා දැන් මොන දන්නකොට තාප රසායන ප්‍රතික්‍රියාව ලියන නිසා ammonium nitrate වියෝජනය දුඹුරු පැති වලින් පිට වෙන්නේ නැහැ H2O කියලා කියන අවන්න දුඹුරු පාට වෙන්නේ NO2 කියන එක. මැග්නීසියම් නයිට්‍රේට් ඔන දෙවෙනි කාණ්ඩයේ ලෝකවල තාපෝජන නේ මැග්නීසියම් නයිට්‍රේට් කියන එක න අපි ලියුවොත් එහෙම දෙවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් තාප වියෝජනය වෙලා දෙන්නේ කවුද? අනුරූප ඔක්සයිඩය NO2 වායුව දුඹුරු පාටයි සහ O2 උදාහරණයි. අනේ මේකයි චලිත ප්‍රතික්‍රියාව වෙන්නේ. ද්විතියම් සහ දෙවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් වියෝජනය වෙන්නේ මෙන්න මේ විදිහට. මැග්නීසියම් නයිට්‍රේට් වියෝජනයෙන් ඉන්තු සහ ජලයේ සෑදේ වැරදෙනවා.
මැග්නීසියම් නයිට්‍රේට් නියෝජනයේ වායුවක් ලෙස දුබුරු පැහැ වායුව පමණක් නිපද වෙනවා. නැදුබුරු පාඩේ කියන විතරක් නෙවෙයි අවන් දුබුරු නිපද වෙනවා. ඒ නිසා හතරම ගන්න තිය වැරදි වෙනවා. අමෝනියම් ඩයික්‍රෝමේට් මොන ලිව්වා? දුබුරු පැහැ වායුව නෙවෙයි. ඩයික්‍රෝමේට් නියෝජනයේ වි පරමාණුක වායුව මෙන්න දේ පරමාණුක වායුව. ඊට අමතරව අපිට තියාගන්න හැදෙනවා පොළ පාට අවක්ෂේපය. ඒතර 11 වෙනි උත්තරේ වෙන්නේ 5 වෙනි එක. ඊට පස්සේ මුටි ගහන්නේ නේද නම දශම එකයිම ඇසිටික් ද්‍රාවණ ගන්න සෙන්ටි 25ක් අම්මා අපේ ක්ලාස් එකට ගන්න මේ ප්‍රතික්‍රියාවේ ලියා ගන්න ඇති පොඩ්ඩක් නැවත සුට්ටක් බලන්න ඇමෝනියම් ලබනවලට ආපු යෝජනේ සහ පළවෙනි කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ කාබනේට් නයිට්‍රේට් බයිකාබනේට් ආපු යෝජන ප්‍රතික්‍රියා ටික දැන් ඊළඟට කියලා තියෙන ප්‍රශ්න බලාගන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. දශම එකයිම ඇසිටික් ඝන සෙන්ටිමීටර 25ක්. උන ද්‍රාවණයක් තියෙනවා. මේකද අපි අරන් තියෙන්නේ කවුද? දශම එකයිම CH3COOH කොච්චරද අරන් තියෙන්නේ? ඝන සෙන්ටිමීටර 25ක් අරගෙන තියෙනවා. 25 ක්ලාස් එකකට ගෙන දශම එකයිම ඉතාවල් චුදින් යනවා කවුද දශම එකයිම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෙනෙක් ගෙන එවනවා සමගතා රාශියේදී අනුමාපන ක්ලාස් එකේ පවතින pH අඩය මෙයාගේ Ka දීලා තියෙනවා Ki කියලාද 1.8 වැඩි කිරීම 10 5 හරි දැන් මොන ඉස්සල්ලා බලාගන්න මොකද වෙන්නේ කියලා අපි සමගතා රාශියේ අම්ල බස අනුමාපන කතා කරන්නේ සමගතා අන්ත ලක්ෂය කියලා කියන්නේ මොකද සාමාන්‍යයෙන් ක්ලාස් වේ පවතින අම්ල හෝ වශයෙන් පරිමාව උදින දානය කරනගේ සම්පූර්ණයෙන් උදාසීන වන අවස්ථාව තමයි අපි කතා කරන්නේ පස්සෙලද අන්ත ලක්ෂය කියලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් අන්ත ලක්ෂ නිරීක්ෂණය කරන්න බැහැ. හේතුව වෙන්නේ උදාසීන ඒ කියන්නේ ජලීය ද්‍රාවණ අපිට මුකුත් නැහැ නේ අයිඩෙන්ටිෆයි කරගන්න. ඒක නිසා අපි ඔබ හොයාගන්න දාන දර්ශකයක්. ඉතින් උනේ දර්ශකයා දාපුවාම දර්ශකයේ පැහැය වෙනස් වන අවස්ථාවේදී විරුද්ධ පාටාංග අපි හඳුනගන්න මොකක්ද කියලාද? අන්ත ලක්ෂය කියලා හඳුනගන්න. සම්පතා ලක්ෂය අන්ත ලක්ෂය කියන දෙක උදාසීන වන අවස්ථාව සමගතා ලක්ෂය. දර්ශකයේ පැහැය වෙනස් වෙන අවස්ථාව අන්ත ලක්ෂය වෙනවා. හරිද? එතකොට මෙතන උදාසීන කරන ප්‍රතික්‍රියාව වෙන්නේ මොකක්ද කියලා බලන්නම්කෝ. කවුරු කවුරු දාන්නේ දැන් මෙතනදී? ඇසිටික් CH3COOH ප්‍රතික්‍රියා කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. උඩ හැදෙන්නේ කවුද? සෝඩියම් ඇසිටේට් සහ H2O. එතකොට ඇසිටික් වල මෝල් සංඛ්‍යාව n සමානයි CV දාලා හොයාගන්න පුළුවන්. දශම එක වැඩි කිරීම 25 වැඩි කිරීම 10 වෙන 3යි. ඒ කියන්නේ 2.5 වැඩි කිරීම 10 වෙන 3යි මෝල් දෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලේකින් සා වෙන්න ඕනි මේ ප්‍රමාණය නයි කොච්චරද? 2.5 වැඩි කිරීම 10 වෙන 3ක් මෝල්ම තමයි හැදෙන්න ඕනේ. අවශ්‍ය නැහැ. හැබැයි උදාසීන වන අවස්ථාවේදී මෙයක් නැහැ මෙයක් නැහැ. එහෙනම් කවුද දැන් ඉන්නේ ද්‍රාවණයේ ඇස්සේ? ලවණය ඉන්නේ කොච්චර කැඩලා තියෙනවද 2.5 වැඩි කිරීම 10 වෙන 3ක් මවුල හැදලා තියෙනවා හරිද එතකොට මෙයාගෙන් තමයි pH අගය දෙන්නේ අපි දන්නවා සෝඩියම් ඇසිටේට් කියන කෙනාගේ Na+ වලින් ජලය අයනීකරණයක් වෙන්නේ නැහැ මෙයා මුකුත් කරන්නේ නැහැ හැබැයි CH3COO- කියන එකේනා වතුරට දැම්මොත් එහෙම හැදෙන්න පුළුවන් කවුද? CH3COOH සහ OH- කියන එක නේද හදන්නේ. එහෙනම් අපි මෙයාගේ සාන්ද්‍රණය තමයි අපිට OH- සාන්ද්‍රණය හොයාගන්න වෙන්නේ. එතකොට කලින් 25ක් තිබ්බට බාෂ්පය දාන නිසා යගේ පරිමාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එහෙනම් අපි දැන් හොයාගන්න ඕනේ බාෂ්පයේ පරිමාව කොච්චරද කියලා. n සමානයි CV මවුල වෙන්නේ 2.5 වැඩි කිරීම 10 වෙන 3යි සාන්ද්‍රණය 0.1යි එහෙනම් v වෙන්නේ කොච්චරයිද 25 වැඩි කිරීම 10 වෙන 3යි ඒ කියන්නේ කලින් 25යි දැන් 25යි වෙන නිසා මේක සාන්ද්‍රණය බලාගන්න 2.5 වැඩි කිරීම 10 වෙන 3යි මවුල විතරව කියන්න 50 වැඩි කිරීම 10 වෙන 3යි ඔන්න මම දැන් කියුවා එයාගේ සාන්ද්‍රණය කොච්චරද කියලා හරිද
සාංශනය ගන්නවා 2.5 කියලා කියන්නේ 2 නෑ 25ට නෑ 25න් 5යි කියන්නේ 0.05 ඉන්නේ x මෙතන හැදෙන්නේ x මෙතන හැදෙන්නේ x OH හැදුණා නම් අපි ගොනි KB KB සමාන මොකද වෙන්නේ CH3 COOH OH minus බෙදනවා කාගෙන්ද CH3 COO minus වල සාංශනය එතන අපිට K A ගිහිනා නැති ගතිය K එහෙනම් අපි දන්නවා ඇසිටික් වල සංයුක්ත ප්‍රශ්නේ තමයි සිටේට කියන්නේ K A K B සමානයි K W වලින් හොයා ගන්න පුළුවන් K B වලදී 1 වැඩි කිරීම 10 14 බෙදෙනවා 1.8 වැඩි කිරීම 10 5 එතන මේක අපි ආදේශ කරමු 1 වැඩි කිරීම 10 14 බෙදෙනවා 1.8 වැඩි කිරීම 10 5 සමානයි x වර්ගයේ වෙන්න 0.05 ඍණ x. අර kb අඩු නිසා මේක 0.05ට ආසන්න සමානයි කියලා ගත්තොත් x වර්ගය හොයන්න. එතනින් හොයාගන්න පුළුවන් x වලගය. එතරම් සුදු කරපුවාම ලැබෙන අගය සුදු හොයාගන්න පුළුවන් ph අගය කොච්චරද කියලා. එතන මෙතනින් එන්නේ poh ඈ. x වලින් එන pOH pH දැන් pOH සමානයි 14 න් තමයි හොයාගන්න දෙන්නේ pH අගේ කොච්චරද කියලා. තරෝක ආසන වෙලා තියෙන 5.26 වැඩි කිරීම 10 6ක් කියලා. ඒ කියන්නේ pOH අගය වෙනවා 5.3ක් කියලා. එතකොට ළමයි අපි දැන් අපිට ආපු උත්තරේ දැක්කා අපේ ඇස් රැවට එන්න පුළුවන් එන්සී කියෝනේ නේ. අන්න ගැලපෙන උත්තරය ආවා කියලා 5.3 කියන එක ගහන්න එපා. හේතුව වෙන්නේ එකක් තියෙනවා මේක නේ. නේද ලාලු නේ. එතන pH දාන pOH සමානයි 14යි. ඒක ඇසුරෙන් හොයාගන්න පුළුවන්. pH අගේ කොච්චරද කියන එක. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නේ යම් බලන්න. 13 වෙනි ප්‍රශ්නේ කියනවා p නම් කාබනික සංයෝගයේ 2,4-DNP ත් එක්ක 2,4-DNP කියලා කියන්නේ මේ දිර තියෙන ඩයි නයිට්‍රෝබිනල් හයිඩ්‍රොජින් කියන බෙදී ප්‍රතිකාරකයට එයා ඇල්ඩිහයිඩ් කියන දෙකල එකම වර්ණවත් අවශ්‍යප දෙනවා. ලබා දෙන්නේ නම් ඇල්ඩිහයිඩ් එක 2 කීටෝනක් වේ යුතුයි. p සංයෝගයේ H+ KMnO4 ත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම ප්‍රතික්‍රියා කරනවා නම් කීටෝන්ස් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ 2,4-DNP ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඇල්ඩිහයිඩ් විතරයි. 2,4-DNP ලැබෙන ඵලය 2,4-DNP එක ප්‍රතික්‍රියා නොකර R නම් සංයෝග දෙනවා. එහෙනම් එතන ඉන්න ඕනේ කවුද? දැන් කීටෝන එකක් ඉන්න බෑ. R දෙක දෙනවා නම් ඇල්ඩිහයිඩ් එකක් ඉන්නද එයා කවුරු වෙන්න ඕනද? කාබොක්සිලික් අමලයක් වෙන්න ඕන. PQR පිළිබඳ සත්‍ය ප්‍රකාශය P සංයෝගයේ කීටෝන කාණ්ඩයක් පවතින අතර වෙන්න බෑ. ඒ කියන්නේ පස්සේ ආරංචි තියෙන්න ඕනේ 2,4-DNP එක ප්‍රතිඵල විදිහට ලබා දෙන්න. Q විචලනීය වියනහට සංයෝගයක් වෙන ආර සංයෝගයේ විචලන විය හැකි සංයෝගයේ කියන හැම කාබොක්සිලික් අමලයක් ඇද නිගි දෙකට වැඩ නම් P කාණ්ඩයේ කීටෝන කාණ්ඩයක් සහ ප්‍රාථමික මධ්‍යසාරය ප්‍රාථමික මධ්‍යසාරයක් තිබෙනවා නම් ඇදලි විදිහට ප්‍රතික්‍රියා කරනවා. හැබැයි P ඇසිඩ් කීටෝන එකක් තිබෙනවා නම් අක්ෂකන වෙන්නේ නැහැ. එහෙනම් එයා ඩයිට් දෙන්න ඕනේ. ඒ නිසා තුන්වෙනි වගන්තිය වැරද නම් P සංයෝගයේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් ප්‍රාථමික මධ්‍යසාරයක් කරන ගුණ අතර R ඩයි කාබොක්සිලික් අමලයක් ලෙස පවතින වෙන්න පුළුවන් උත්තරයක්. එහෙනම් උත්තරේ දිරව ගන්න වෙන්නේ හතර වෙනි එක. ඊට පස්සේ එක වායු මිශ්‍ර පස්සෙනික වෙන්නේ නැත්තේ ඇයි? P සංයෝගයේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තිබුණා නම් එයා ඔක්සිජන් වෙනවා කාබොක්සිලික් අමලයක් වෙනවා. ද්විතීක මධ්‍යසාරයක් තිබුණා නම් කීටෝන එකක් වෙනවා. ඒකට අර හම්බෙන් ප්‍රතිපලයසෙ කීටෝන එකක් ඉන්න නිසා 2,4-DNP එක අවක්ෂේපයක් දෙන්න ඕනේ. හැබැයි දෙන්නේ නැහැනේ.
ඒක නිසායි පස්සේ උත්තරේ වැරදිලා යන. හරිද? එහෙනම් යමු බලන්න 14 වෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ එක බලන්න වායු මිශ්‍රණයක A2 දශම 8 A2 ඉන්නවලු කොච්චරද ඉන්නේ 0.8යි මවුල B2 ඉන්නවලු දශම 2යි මවුල අඩංගු වෙනවලු පන්තින ශක්තිය නියත උෂ්ණත්වයක සභාවකට A2 B2 ප්‍රතික්‍රියා කරලා හැදෙනවලු කවුද AB2 කියන එක කියන හැදිලා තියෙනවා කියලා දීලා තියෙනවා එහෙනම් ප්‍රතික්‍රියා බැලන්ස් කරන්න මෙතෙන් අපිට දෙකක් දැම්මොත් මෙතෙන් දෙකක් ගන්න වෙනවා ඊට පස්සේ කියනවා සමතුලිතතාවයේදී AB2 දශමික තියනවා තියෙනවා මෙන්න මේක ඇවිල්ලා දෙනවා කියන ආරම්භය තිබ්බේ නැහැ මෙතන ඇවිල්ලා දෙනවා දශම 1යි මවුල කියලා දැන් චුට්ටක් බලාගමුකෝ ඔන්න මම බලනවා මම හිතනවා මෙතනින් සීමාකාරී සාධකයේ මෙයා වෙන්න බැහැ දශම 8ක් එක මම දශම 1.6ක් තියෙනු එහෙනම් සීමාකාරී සාධකයේ වෙන්නේ කවුද මෙහෙදි දශම 1ක් නම් බලන්න සමතුලිත වෙන නිසා මෙතන සම්පූර්ණ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඒ සමතුලිතයක් ඇති කරගන්න. මම හිතනවා මෙයාගේ යන්නේ x කියන ප්‍රමාණයක් යනවා. ඒත් මෙතන ඉතුරු වෙන්නේ කියලා දශම 8 ළිනේ x. 1ට 2යි ස්ටොයිකියොමෙට්‍රි එහෙනම් මෙතනින් 2යි x යන්න ඕනේ. දශම 2 ළින 2යි x තමයි මෙතන ඉතුරු වෙන්නේ. එහෙනම් මෙතන හැදෙන්නේ කොච්චරයිද? 1ට 1 හැදෙන්නේ. එහෙනම් මෙතන හැදෙනවා කොච්චරයිද? 2යි x ප්‍රමාණයක් හැදෙනවා. හරිද? 2යි x ලා අගේ අපි දන්නවා කියයි කියලා දින දෙන්න. දශම 1යි කියලා. එහෙනම් x ලා අගේ මෙන්න කියද මේ දශම බිඳුවයි 5යි මවුල. එහෙනම් අපිට දැන් ගන්න පුළුවන් සමතුලිත අවස්ථාවේදී තියෙන මවුල සංඛ්‍යාව මෙයාගේ වෙන්නේ දශම 7යි 5යි. මෙයාගේ දශම 1ක් ගියපුවාම වෙන්නේ දශම 1යි. මෙයාගේ දශම 1. මම සමතුලිත අවස්ථාවේදී මවුල සංඛ්‍යාව ටික හොයාගත්තා. අපි අහනවා B2 වායුවේ ආංශික පීඩනය දශම 8යි 8ක් ලු A2 වායුවේ ආංශික පීඩනය කොච්චරද කියලා. B2 වල PB2 දීලා තියෙනවා දශම 8යි 8යි කියලා. අපේ ගණන් මොකද්ද? A2 වල ආංශික පීඩනය. එතන අපිට පුළුවන් මෙතනදී මවුල සංඛ්‍යාව ගන්න නිසා අපි දන්නවා ආංශික පීඩනය කියලා කියන්නේ මොකද්ද? PT වරක් මවුල භාගයටනේ නේ? එතකොට PA2 බෙදීම PB2 කියලා කියන්නේ PA2 අපි දන්නේ නැහැ. මේක වෙන්නේ දශම 8යි 8. හරිද? සමාන වෙන්නේ කාටද එහෙනම්? XA2 බෙදීම XB2ට. XA2 වෙන්නේ මවුල සංඛ්‍යාව දශම 7යි 5යි මුළු මවුල සංඛ්‍යාවෙන් බෙදුවා. බෙදීම නිසා වැඩි කිරීම දැම්මා. NT බෙදීම කොච්චරද යන්නේ මවුල භාගය වෙලා තියෙන B2 වල. දශම 1 කුයි වෙන්න ඕන. හරිද? මොනම සම්බන්ධතාවය ලියාගත්තා ආංශික පීඩන අතර අනුපාතය සමාන නම් මවුල භාග අතර අනුපාතය කියන. එතන නොදන්නේ ඉති විතර වැඩි කවර විතරද? PA2 විතරයි. මෙතනින් පුළුවන් PA2 වල අගය සම්බන්ධ. ඔක හදන්න තව ප්‍රම ගොඩක් තියෙනවා නම්දි කොහොම හරි කමන්නේ MCQ උත්තරේ ගන්නයි ඕනේ මම ඔය හදන්න පුළුවන් ලේසි ක්‍රමයකින් තමයි හැදෙන්නේ හරි උත්තරේ වෙන අතර සුළු කරපුවාම දශම හයයි හයයි කිය. පාවසිනි ප්‍රශ්නය. දුඩ සමුත පඳුනක් තුළ ඕටුව 300 උෂ්ණත්වයකදී පවතිනවලු. මෙම වායව සම්බන්ධ සත්‍ය ප්‍රකාශ හරියටයි අහන්නේ. උෂ්ණත්වය දෙගුණ කළ විට වර්ග මධ්‍යහන ප්‍රවේගය දෙගුණයක් වරනවා. තොට අපි ඉස්සෙල්ලාම සමීකරණ ලියමු උෂ්ණත්වය සහ වර්ග මධ්‍යහන ප්‍රවේගය අතර.
එතන අපිට n මොකද c වර්ග බා සමානයි 3i r t දෙදීම n කියන එක. උෂ්ණත්වය දෙගුණ කරපුවාම වර්ග මධ්‍යන ප්‍රවේගය දෙගුණයක් හා චාලක ශක්තිය අර්ධයක් වන අතර සක්‍රිය ශක්තිය අපමණ අනුභාගය අඩු වෙනවා කියලා බලන්නකෝ. c වර්ග බා දෙගුණයක් කරනවා කියලා කියන්නේ නැහැ. දෙගුණ වෙනවා. c වර්ග බා නම් දෙගුණ වෙනවා. හරි. චාලක ශක්තිය අර්ධයක් වෙනවා. එතකොට ඊ සමානයි මොකද වෙන්නේ? ඊ සමානයි 3 2 3i RT කියන සම්බන්ධතාවයනේ ගන්න නේද? එතකොට උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? චාලක ශක්තිය වැඩි වෙනවා. අර්ධයක් නෙවෙයි වෙන්නේ. සක්‍රිය ශක්තිය අභිබවන අනුභාගය අඩු වෙයි කියන්නේ නැහැ. සක්‍රිය ශක්තිය වැඩි වෙනවා. ඒක නිසා පළවෙනි එක වැරදෙනවා. දෙවෙනි එක උෂ්ණත්වය දෙගුණ කරන විට වායුවේ වර්ග මධ්‍යන ප්‍රවේගය හා චාලක ශක්තිය දෙගුණයක් වන අතර ඒත් හරි සක්‍රිය ශක්තිය අභිබවන අනුභාගය අඩු වෙයි. මේකත් වැරදෙන අඩු වෙන්නේ නැහැ වැඩි නිකුත් වෙන්නේ. එතකොට මතක ඇති බෝල්ට්ස්මෑන් ව්‍යාපකයෙන් අපි අඳින්නේ මෙන්න මේ වගේ ප්‍රස්තාරය. උෂ්ණත්වය වැඩි කරොත් මේක අපි ගත්තොත් එහෙම සක්‍රියන ශක්තිය කියලා. කලින් උෂ්ණත්වයේදී තියෙන මෙන්න මේ වගේ එකක් උෂ්ණත්වය වැඩි කරොත් සක්‍රියන ශක්තිය අනුභාගය අපි මේ ඉදි වලින් පෙන්වන්න ටිකක් ගන්නානේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ සක්‍රියන ශක්තිය සහිත අනුභාගය වැඩි වීම අපි සිද්ධ වෙන්නේ. තුන්වෙනි එක උෂ්ණත්වය දෙගුණ කළ විට වර්ග මධ්‍යහන ප්‍රවේගය චාලක ශක්තිය දෙගුණයක් වන අතර හරි සක්‍රියන ශක්තිය අභිබවන අනුභාගය වැඩි වේ. නම් හරි උත්තරේ විතර අපි ගන්න පුළුවන් වෙනවා තුන්වෙනි එක. ඊට පස්සේ එක මෙම ප්‍රතික්‍රියාවක් තියලා තියෙනවා රසායනික ප්‍රතික්‍රියාවක්. මෙම ප්‍රතික්‍රියාවේ HCl අනුපාතයේ වෙනසකින් සඳහා පරීක්ෂණ සිදු කරන ලදී. දශම එකයේ HCl වල විවිධ පරිමාවන් එකතු කරමින් ආරම්භ සීගතාවේ R මෙන්න තියෙනවා. ඒක අපිට මේ ප්‍රතික්‍රියාව සඳහා ලියා ගන්න පුළුවන්. සීගතා ප්‍රකාශනයේ R සමන්නේ කේවරක් HCl වල සංසන්දනයේ අංශි බලයක් කියලා. ඊපස්සේ ප්‍රතික්‍රියාවේ ආරම්භ සිදු කරන කුමන ප්‍රකාශනයේ වලද කියලා අහන්න. දශම එකයේ HCl තමයි ආරම්භ තියෙන්නේ. ඒකට මෙතනදී මෞල සංඛ්‍යාව මුදල් කරලා තියෙන්නේ. විවිධ පරිමාවන් නැරගෙන තියෙනවා. එහෙනම් විවිධ පරිමාවන් ගන්නවා කියලා කියන්නේ මෞල සංඛ්‍යාව වෙනස් වෙනවා. දශම එක වැඩි කිරීම පළවෙනි එකේ V1 ගත්තොත් දෙවෙනි එකේදී දශම එක වැඩි කිරීම V2 වෙන මෞල වෙනවා. එහෙනම් මේ විදිහේ මෞල. ඊට පස්සේ මොකද වෙන්නේ? විවිධ පරිමාවන් එකතු කරමින් ප්‍රතික්‍රියා කරනවා. මුළු පරිමාව වෙනස් වීම පිට හදලාදී. මුළු පරිමාව වෙනස් වෙනවා කියලා කියන්නේ මෙතනදී VG' නා මෙතන මොකද වෙන්නේ? VG" වෙනවා. හරිද? ඉතින් අපිට කියලා තියෙනවා පෙළ සම්බන්ධව ගන්න පුළුවන් මොකද්ද කියලා. එහෙනම් මේක නියතයක් නිසා අපිට මෙයාව නිගමනය කරන්න පුළුවන්. මොකද වෙන්නේ? අපිට පෙළ සම්බන්ධ අනුපාතිකව ගන්න වෙන්නේ HCl වල පරිමාව දෙදීම මුළු පරිමාවේ මුළු බලය කියන එක. හරිනේ? එතකොට එහෙනම් අපිට උත්තරේ වෙන්නේ කීවෙන එකද තුන්වෙනි එකයි ගන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ඔබලට ඉස්කෝලේ වෙනස් කරලා දාන්න නැහැ. නැවත පේපර් එක කරනවා නම් මේ පොඩි සංශෝධනයක් දෙන එක වෙනස් කරලා ඉතරේ ගන්න වෙන්නේ. හේතුව වෙන්නේ කාබන් ඩයිසල්ෆයිඩ් ස්කන්ධය කියලා 5.2ක් කියලා දීලා දෙනවා. 1 2 කියලා එක ප්‍රින්ටි මිස්ටේක් එකක් එච්චරක් හදාගෙන අපි ගාන හදාගෙන යන්න බලන්න. ඒතර පළවෙනි 5.1 දෙක තියෙන එක කබාගෙන තමයි දැන් ගාන හදන්නේ. එතකොට කාබන් ඩයිසල්ෆයිඩ් 8ක් තුන සල්ෆර් 5.12ක් ද්‍රවණය කරලා දෙනවා. ඔන්න ඉන්නවා කවුරුද ඉතන ඉන්නේ කාබන් ඩයිසල්ෆයිඩ්. මේක අපිට දීලා තියෙන ස්කන්ධය ග්‍රෑම් 38ක්. අපිට මේක මෞල සංඛ්‍යාව බලන්න කාබන් 12යි 32යි 32යි 64යි කියලා කියන්නේ 76ෙන් බෙදුවාම අපිට මෞල වෙනවා කියයි කියලා දැනගන්න. දශම 5යි මෞල කියලා. සල්ෆර් 5.1 දෙකක් දේ කරලා තියෙනවා. සල්ෆර් 5.1 දෙකක් ග්‍රෑම් දේ කරලා තිබ්බහම මොකද වෙලා තියෙන්නේ?
ද්‍රාවණයේ වාෂ්ප පීඩනය දශම හයයි නවයයි තුනයි දෙක. මෙන්න මේ අවස්ථාවේදී පීඩනය දීලා තියෙනවා කාබන් ඩයිසල්ෆයිඩ් කියන එකේ දශම හයයි නවයයි තුනයි එකකින් කියලා දීලා තියෙනවා. කාබන් ඩයිසල්ෆයිඩ් විතරක් තනියෙන් කියන්නේ ඇති කරන පීඩනය, කියන්නේ සංක්ෂිප්ත වාෂ්ප පීඩනය දීලා තියෙන කියයි කියලාද දශම හතයි දෙකයි එකකින් කියලා. ඒ කියන්නේ අපි දන්නවා රවුල් නියමයේ දෙවනාකාර වූ මතක ඇති. මොකද වෙන්නේ වාෂ්ප ශීලයේ ද්‍රාවකයක කිසියම් ද්‍රව්‍යයක් ද්‍රවණය කරපුවාම මුදිය කියලා දෙනවා. එයාගේ සිදුවන සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. ඒ කියන්නේ කොච්චරක්ද වෙන්නේ පීඩනේ අඩුවීමක් වෙනවා. ඔය අඩුවීම දිය කරපු එකනාගේ මවුල භාගයට සමානයි කියලා. හරිද? ඒතර සමීකරණය දෙන්නේ මොකද්ද? P0A කලින් තිබ්බේ එක්කෙනෙක් දිය කරපුවාම යන පීඩනේ අඩු වුණා. කොච්චරකින්ද අඩු වුණේ? මෙන්න මෙච්චර ප්‍රමාණයකින් වාෂ්ප පීඩන පාතනය සාපේක්ෂව බලන්න මුල්ලාගේ බෙදුවා සමානයෙන් මොකද්ද? දිය කරපු කෙනාගේ මවුල භාගයට. මෙන්න මේක දාලා තමයි අපි ගාණු හදන්න ඕනේ. ඉතින් අහන්නේ මොකක්ද බලන්නකො. ද්‍රාවණය තුල S පවතින අණුක ස්වරූපයනේ. එහෙනම් අණුක ස්වරූපය හොයාගන්න අපි හොයාගන්නේ මෙයාගේ මවුල භාගය කොච්චරද කියලා. මවුල භාගය කියලා කියන්නේ කාබන් ඩයිසල්ෆයිඩ් මත ගන්නවා. අපි මෙයාගේ මවුල කොච්චරද කියලා දන්නේ නැහැ. නේ? මෙයාගේ එන් දන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලාම සම්බන්ධතාවය ගමු බලන්න. මොකද වෙන්නේ? P0A වෙන්නේ 0.72යි. අඩු කරනවා 0.6යි 9.3ක් බෙදනවා 0.72න් මවුල භාගය ඉස්සලාම හොයාගන්න වෙනවා xb කියන එක. හරිද? එතකොට ওই දශම හොයාගත්තාම මවුල භාගය ලැබෙනවා විශේෂ 0.375යි 5යි කියන. හරිනේ? ඔන්න දිය කරපු කෙනාගේ මවුල භාගය හෙව්වා. ඊට පස්සේ එහෙනම් මෙතනින් හොයාගන්න පුළුවන් අපිට මොකක් කියලාද? දැන් අපි මුළු මවුල සංඛ්‍යාව හොයාගන්න බෑ. xb දන්නවා අපි දන්නවා xa දන්න xb සමානයි 1 නිසා xa හොයාගන්න පුළුවන්. xa කියලා කියන්නේ මම ගන්න කාබන් ඩයිසල්ෆයිඩ් කියන එක නේද? එක ඍණ විදර්ශම 0.375ක්ද? එතකොට මේක එනවා කොච්චරක් කියලාද? 0.9යි 6යි 2යි 5යි කියලා ඇවිත් යනවා කාගෙද? කාබන් ඩයිසල්ෆයිඩ් වල මවුල භාගය. කාබන් ඩයිසල්ෆයිඩ් වල මවුල භාගය කියලා කියන්නේ මොකක්ද? N කාබන් ඩයිසල්ෆයිඩ් බෙදීම NT. හරිද? එතකොට මේක N සල්ෆයිඩ් අපි දන්නවා කොච්චරද උනේ? 0.5. NT දන්නේ නැහැ. මේක වෙලා තියෙන 0.9යි 6යි 2යි 5යි. හරිනේ? ඔන්න මම හොයාගෙන යන්නේ අපි දන්න සංරචකයට යනවා. කාබන් ඩයිසල්ෆයිඩ් වල නැත්නම් අපිට පුළුවන් මේක මාරේ ස්පීඩ් දාලා හදන්න. හැබැයි ඒක පොඩ්ඩක් සමීකරණ දිග වෙනවා. හරිද? සංකීර්ණව ගණන් ගන්න අමාරු වෙනවා. එතනින් හොයාගත්තා N G වල අගය මේක ඇවිල්ලා තියෙනවා 0.5යි 2යි කියලා. හරිද? 0.5යි 2යි නම් N G කියන්නේ මොකක්ද? N සල්ෆ ගැන N කාබන් ඩයිසල්ෆයිඩ් වල එකතුවටනේ. මේක 0.5ක් නම් සල්ෆර් වල මවුල භාගය වෙන මවුල සංඛ්‍යාව වෙන කොච්චරයිද? 0.02. මේක අපි මෙතනින් හොයාගත්ත නිසා ඒක ගත්තේ. 0.02 නම් මවුල කියලා කියන්නේ ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය. 0.02 සමානයි ස්කන්ධය දීලා තියෙන්නේ 5.12. මවුලික ස්කන්ධ අපි ළඟ නැහැ. මේක සුළු කරපුවාම යන්නේ අපි. ඒතර මේක සුළු කරපුවාම 512යි කියලා කියන්නේ මේක බෙදනවා කියන 32 බෙදුවොත් එහෙම පුළුවන් හොයාගන්න කොච්චරද අදාළ එක්කෙනාගේ අණුක ස්වරූපය කියලා. මේ 256 ළමයිනේ 256. එතන එනවා 256 කියලා කියන්නේ 32 හරි.
අටක් වෙනවා සල්ප එස් 8 ඩිවයිඩ් කරලා තියෙනවා 17ට උත්තරේ වෙන්නේ 3 එක. හරි නේද? හරි නයි පස්සෙන් 18 වෙනි ප්‍රශ්න එක. දශම එකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් 25. මෙතන නම් ස්ක්‍රීන් ෂොට් එක ගහගන්න කියලා නම් හදාගන්න. ඊට පස්සේ එක තියෙනවා දශම එකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගැන සෙන්ටිමීටර 25ක් දශම එකයි HCl අතර අනුපාතය අන ක්ලාස් කොයිනේ කවුද දශම එකයි ඇමෝනියම් අනුපාතය කරන්නේ කාත් එක්කද දශම එකයි HCl එක අනුපාතය කරද්දී වැරදි අපි ගහන්නේ වැරදි වගන්තික එතන පළවෙනි එකේ මෙයාගේ 25ක් අරගෙන තියෙන නම් ප්‍රතික්‍රියාව ලියන්න කවුරු කවුරු අතරද වෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ඒකට ලියන්න පුළුවන් ඇමෝනියා සහ H2O කියන පැවරද්දක් නේ. එතන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් plus HCl හැදෙන්නේ කවුද? ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ H2O කියන එක නහද. එතන මෙයාගේ මවුල සංඛ්‍යාව 2.5 වැඩි කිරීම 10 ගුණ 3යි මවුල ගන්න. මේක අපි දන්නවා හරියට මොකද වෙන්නේ කියලා. අපිට තියෙනවා අතරේ ප්‍රතික්‍රියාව සරකන්න වැරදි වගන්ති අපි නහන්නේ සාරක්ෂක ප්‍රදේශ තුළ සාරක්ෂකයක් කියලා කියන්නේ මොකද සාමාන්‍ය දුබල අම්ලයක් හරි යටි සංකීර්ණක වශයෙන් එහෙම නැත්නම් දුබල වශයෙන් හෝ යටි සංකීර්ණක අම්ලය පවතින ඒ කියන්නේ දුබල අම්ලයක සුබල ලවණයක දුබල වශයෙන් ලවණයක් එක තියෙන එක තමයි සාරක්ෂක ද්‍රවණයක් වෙන්නේ. ඒතර දුබල අම්ලයක් නම් යාගේ ගොඩක් වෙලාට සෝඩියම් හෝ පොටෑසියම් ලවණය දුබල වශ්මයක් නම් එයාගේ සංයුග්මක වශ්මයේ ලවණය කියන්නේ NH3 නම් NH4 plus වගේ කියන්නේ එහෙම නැත්නම් දුබල අම්ල දුබල වශ්ම එකතු වෙලා සාධන ලවණ ඊට පස්සේ බහු වාෂ්මික අම්ල වල අර්ධ ලවණ තමයි අපි සලකන්නේ සාරක්ෂක ද්‍රාවණයක් විදිහට. එතකොට සාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්නේ මොකද්ද කියලා හොත් උත්තරේ විදිහට ලියන්න ඕන මොකද්ද? අම්ලයකින් ස්වල්පයක් හෝ වශ්මයකින් ස්වල්පයක්. ඒ කියන්නේ පොඩ්ඩයි දාන්න. අපි ගොඩක් දාමුත් එම අනිවාර්යයෙන් pH එක වෙනස් වෙනවා. අම්ලයෙන් වශ්මයක් හෝ වශ්මයෙන් ස්වල්පයක් එකතුපහම නැත්නම් ජලය දාපුහම pH එකේ සැලකිය යුතු වෙනසක් සිදු නොවන ද්‍රව්‍ය වෙනස් වෙනවා. හැබැයි ලකුණ වෙනස් වෙන්නේ නැහැ. ජලයට ලීටර එකක් අරගෙන අපි HCl බිංදුවක් දැම්මම මොකද වෙන්නේ pH එක? හතේ තියෙන එක නම් ලොකු අගයකින් වෙනස් වෙලා ඇති. දැන් උගලට පාඩම් කරද්දී කියා දෙලා ඇති මෙන්න මෙච්චරකින් වෙනස් වෙනවා කියලා. එතකොට මෙතනදී ඒ වගේ නෙවෙයි සාරක්ෂක ප්‍රදේශය. කියන්නේ දැන් කවුද ඉන්න ඕනේ නම් මෙතනදී අම්ලයක් ඉන්න ඕනේ, යගේ ලවණයක් ඉන්න ඕනේ. එතකොට මේවා සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා ගියොත් ඒ කියන්නේ අපි 2.5 වැඩි කිරීම 10 3ක්ම දැම්මොත් ඉන්නේ කවුරු විතරයිද ලබන්නේ විතරක් ඉන්නේ නැහැ. එතන මෙයා සාරක්ෂක වෙන්නේ නැහැ. එහෙනම් සාරක්ෂක වෙන්න නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? අද සමගතා ලක්ෂණය කලින් තමයි මේ ප්‍රදේශයේ පිහිටන්නේ. ඒක පළවෙනි වගන්තිය හරියලමනේ නේ? සමගතා ලක්ෂණය පෙරදී යුතුවේ ඒක හරි. දෙවෙනි වගන්තිය සමගතා ලක්ෂ්‍ය ලැබෙන්නේ අනුමාපක 12.5ක් එක්කල විටදී බලන්නකෝ. දැන් අපි මවුල සංඛ්‍යාව ගන්න. n සමානයි cb 2.5 වැඩි කිරීම 10 වීම 3යි සාන්ද්‍රණය 0.1 b
එනම් ඊබලාගේ වෙන්නේ කීයද? 25 ගණන් සෙන්ටිමීටර්නේ වෙන්නේ. 25 කියන්නේ 13 ගණන් සෙන්ටිමීටර් වලින් නා. එතකොට අනුමාපකය 12.5ක් දාපුවම නෙවෙයි නෙවෙයි 25ක් දාපුවාමනේ. ඒක නිසා දෙවෙනි වගන්තිය වැරදෙනවා. තුන්වෙනි වගන්තිය කියනවා සමුකත ලක්ෂ්‍ය සහ අන්ත ලක්ෂ්‍ය ලැබෙන්නේ හරියටම නැහැ. මොකද වෙන්නේ මං හදාගන්න කිව්වා. දෙකේ පොඩි වෙනසක් වෙනවා. අපිට සමගත ලක්ෂ්‍ය නිරීක්ෂණය කරන්න බැරි නිසා තමයි අපි දර්ශකයක් ගන්නෙ. එතකොට දර්ශකයේ පැහැය වෙනස් වෙන අවස්ථාව තමයි අපි අන්ත ලක්ෂ්‍ය කියලා කියන්නේ. හරියටම 25ක් ගත කරපහම නෙවෙයි පොඩි පරිමාව චුටි පරිමාව වින්දෝ කරේ වැඩි වුණොත් තමයි දර්ශකයේ පාට වෙනස් කරගන්නේ. ඒක නිසා තුන්වෙනි වගන්තියක් වැරදෙනවා. හතරවෙනි එක අනුමාපන මිශ්‍රයේ pH භාවිත කරන HCl ළඟට වඩා වැඩි වෙනවා. අන්නේද? අන්තිමේදී HCl ළඟට ඉතුරුණා පරිමාව අඩු වෙලායි තියෙන්නේ. පරිමාව වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සිල් සාන්ද්‍රණ අඩු වෙලා තියෙන්නේ. pH එක වැඩි වෙන්න ඕනේ. ඒක හරි. සමගත ලක්ෂිත ද්‍රාවණයේ ආම්ලිකයි NH4+ තින්නේ. NH4+ ජල විච්ඡේදනය මොකද බලන්න උදේ වෙන්නේ කියලා. වතුරට දැම්මොත් හැදෙන්නේ කවුද? ඇමෝනියා සහ H3O+. H3O+ හැදෙනවා කියලා කියන ද්‍රාවණයේ ආම්ලිකයි තමයි. හරි. එතකොට මෙතනදී කියලා තියෙනවා pH 7ට වඩා අඩු වෙයි කියලා. සාමාන්‍ය උෂ්ණතාවය දෙන්න ඕනේ අපි. සාමාන්‍යයෙන් අඩු වෙනවා තමයි ද්‍රාවණයේ ආම්ලිකයි. නේ? 19 දී ඇති. එතන මේකට උත්තර දෙකක් වෙනවා ළමයි. දෙක හොතුන දෙකම හරියනවා. පහත දෙන සංයෝගතරින් කුමන සංයෝගයේ 1 2 3 ලෙස දක්වති කාර්බන් සමග එකඟ වේද කියලා. කුණු දෙර කිරිපාට කරමින් සෝඩියම් කාමේට ප්‍රතික්‍රියා කරන එක සංයෝගයක් විතරයි. කවුද? කාබොක්සිලික් අමල විතරයි. ඒ කියන්නේ COOH ටීම් ලෝනේ. සෙල්සියස් 5 වඩා අඩු ශක්තියකදී නයිට්‍රස් එක්ක ප්‍රතික්‍රියා කරලා ස්ථායී ලවණයක් හදන බෙන්සීන් එක කෙලින්ම බැඳලා තියෙන H2 කාණ්ඩයක් වෙනවා විතරයි. ඒ කියන්නේ එය ඇල්කිල් ඇමීන වලින් හැදෙන කාබකටනේ ලවණය ස්ථායි වෙන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම පත්වනවා OH එකමවට. හැබැයි ඇනිලින් වලින් හම්බ වෙන කෙන පොඩි ස්ථායිතාවයක් තියෙන නිසා එය ඩයසෝමින් ක්ලෝරින් අතර වෙන්න පුළුවන්. ඒතර එහෙනම් කෙලින්ම බඳුන NH2 කාණ්ඩයක් තියෙන්න ඕනේ. ඉහත සඳහන් ලවණය කියන්නේ ඩයසෝමින් ක්ලෝරින් හම්බ වෙන්නේ නැහැ. NH2 තියෙනවා නම් වාෂ්මික මාධ්‍යයේ ෆිනෝල් එක්ක තැමිලි පැට් සායමක් හදනවා. මෙන්න මේක සියල්ල ගැළපෙන උත්තරය වෙන්නේ දෙවෙනි එක. 20ට පහත සඳහන් කුමන ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H අගයක් ඉන්නවන්නේ. එතන මේ වගේ වෙලාවට එක්ක ගන්න පුළුවන් ඔක්කො ගේම ප්‍රවේදවල උත්පාදනයෙන් තැල්පින් දීලා තියෙනවා. Na2CO3 වල ජලය CO2 සෝඩියම් බයිකාබනේට්. එහෙනම් ගන්න පුළුවන් මොකද ඩෙල්ටා H කියලා කියන්නේ? සිග්මා ඩෙල්ටා HF ප්‍රතික්‍රියක දින සිග්මා ඩෙල්ටා HF සරි ප්‍රතිඵල වලින් අඩු කරන ප්‍රතික්‍රියක උත්පාදනයෙන් තැල්පින්. එතන ඵලවල ඉන්නේ සෝඩියම් කාබනේට්, ඒ කියන්නේ 1135 ඍණ, 285 ඍණ, 393 ඍණ, එකකින් අඩු කරනවා ප්‍රතික්‍රියක වල උත්පාදනයෙන් තැල්පිය අණු දෙකක් ඉන්න නිසා මොකද වෙන්න ඕනේ? සෝඩියම් බයිකාබනේට් දෙකකින් වැඩි වෙන්න ඕනේ. කියන්නේ 950 වැඩි කිරීම දෙකක් එන්නේ. එතකොට ඔය අගයන් ටික ආදේශ කරපුවාම අපිට එන්තැල්පිය වෙනවා 1092 කිලෝජූල් මොලෙට කියලා. උත්තරේ ඵලවල එකයි වෙන්න ඕනේ. ඊළඟ එකට මම ආපහු පොඩි ළමයි ABCD questions 10 කරලා ආපහු මෙතන දෙන්නම්. 31 ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. ඒතර ඔයාලට මොනවා හරි ගැටලුවක් ආව නම් paper එක බලද්දි මම මගේ number එක දාන්න ඕනේ message එකක් දාන්න. link එක 773 95 20 72 මට number එකක් දාන්න මම දිල්හානි message එකක් දාලා තිබ්බොත් මම reply එකක් එවන්නම්. හරි මේ සම්බන්ධව ගැටලුවක් ආවොත් මට මේ නම් එකට මැසේජ් එකක් එවන්න. හරි අපි බලමු එහෙනම් 31 වෙනි ප්‍රශ්නේ. ශාරීරික පාංශු මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා. අපෙන් හරි එකයි අහන්නේ. සල්ෆේට් වල ජල ද්‍රාවිතාවේ පරමාණු ක්‍රමාංකය සමග අඩු වේ කියනවා. එතකොට දෙවන ඡන්දයේ කට්ටියගේ හරි ඒක ඔබ දන්නවා මෙරිලම් සල්ෆේට් මැග්නීසියම් සල්ෆේට් කියන කට්ටිය ජලය හොඳින් දිය වෙනවා. ඡන්දයේ පල්ලටදී බේරින් සල්ෆේට් කියන එක හොඳටම අවක්ෂේපය. එතකොට පළවෙනි වගන්තිය හරි. හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාවිතාවේ පරමාණු ක්‍රමාංකය සමග අඩු වේ. නෑ මොකද වෙන්නේ? සල්ෆේට් වල විරුද්ධව තමයි හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ. ඒක වැඩි වෙනවා දෙවෙනි වගන්තිය වැරදෙනවා. බයිකාබනේට් ජලය අද්‍රව්‍ය වේ. ඒක සංජානනත් එක්ක හදන ලවණ බොහොමයක් ජලයේ දිය වෙනවා හයිඩ්‍රොක්සයිඩ් නැහැ. තුන්වෙනි වගන්තිය වැරදෙනවා.
අයනවල ද්‍රවීකාරක බලය ඛණ්ඩයේ 5ට අඩු වෙනවා. හරි, කැටායන එකට පුළුවන් ඇනායන විකෘති කරන්න. අපි ඒකට කියන්නේ ද්‍රවීකරණ බලය, නැත්නම් ද්‍රවීකාරක හැකියාව කියලා. අරය වැඩි වෙනකොට ආරෝපණය එක්ක මොකද වෙන්නේ? ද්‍රවීකරණ බලය වෙනස් වෙනවා. සාමාන්‍ය කැටායනයේ ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ ආරෝපණය වැඩි වෙලා අරය කුඩා වෙන තරමට. ඒ කියන්නේ ඇගේ ආරෝපණ ගණන්තය වැඩි නම් එයාට ද්‍රවීකරණ බලය වැඩි වෙනවා. එතකොට අයනවල ද්‍රවීකාරක බලය ඛණ්ඩයේ 5ට අඩු වෙයි හරි ප්‍රමාණය විශාල වෙනවා කියලා කියන්නේ ආරෝපණ ගණන්තය අඩු වෙනවා. අඩු වෙනකොට එයාට ද්‍රවීකරණය වීමේ පරිමේ හැකියාව අඩු වෙලා යනවා. එතන හරියන්නේ ඒ සහ ඩී උත්තරේ වෙන්නේ 4 වෙනි එක. ඊළඟ එක පරිපූර්ණ වායුවක් සඳහා වන චාලක අනුපාත සමීකරණය. TV සමාන 3/1 mmC වර්ග බා භාවිතයෙන් C වර්ග බා සහ චාලක ශක්තිය සඳහා ලබාගත් සමීකරණ වලින් වළංගුතාවයක් නොමැති සමීකරණයක් එන්න අහන්නේ. පළවෙනි එක බලා ගන්න දුරදීන තියෙන කඩසියක. මෙතනදී මම පොඩ්ඩක් කියලා පෙන්නන්නම්. මේ TV සමාන 3/1 mmC වර්ග බා. එතන මේ පද ටික හඳුනලාම ඔබට දැනගෙන තියෙනවා සමීකරණ ලියන්න. පීඩනය කියලා කියන්නේ වායුමය පීඩනය, වර්ධනය පරිමාව, m කියලා කියන්නේ අනුබක ස්කන්ධය, අංශුවක ස්කන්ධය. එතනින් අංශ ගණන c වර්ග බා කියලා කියන්නේ වර්ග මධ්‍යහන ප්‍රවේගය. එතකොට මෙන්න මෙතනදී අපිට ගන්න පුළුවන් අංශුවක ස්කන්ධය අනුගාණික වැඩි කරලා අපිට එනවා සම්පලික ස්කන්ධය කොච්චරද කියලා. මම පරිමාව ගේනවා මේ පැත්තට 3/1 m' කියලා කියන්නේ සම්පලික ස්කන්ධය වෙනවා පරිමාවෙන්. එතන a කියලා කියන්නේ ඝනත්වයයි ඉන්නේ. 3/1 b c වර්ග බා කියන සමීකරණ අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට පළවෙනි එක එකම කියලා තියෙනවා c වර්ග බා කියලා කියන්නේ 3යි p බෙදීම d වල වර්ග මධ්‍යහන. හරි නේද? එතකොට ඒක වර්ග මධ්‍යහන මූලක වේගය කියලා කියන්නේ c කියලා කියන්නේ 3යි p බෙදීම d වර්ග මධ්‍යහන නිසා මම දෙකේම මූල ගන්න. පළවෙනි එක හරියනවා. දෙවෙනි එක වායුවේ අණුවක චාලක ශක්තිය. එතන මම මේක සාමාන්‍ය මෞලික සඳහා ව්‍යුත්පන්න කිරීම අහන්න නිසා පොඩ්ඩක් මෙතන මේක කියන්න. PV සමානයි 3/1 m. මට මේක මෞල එකක් කියලා ගත්තොත් මේක ලියන්න පුළුවන් ml c වර්ග බා කියලා. අංශුවක ස්කන්ධය අවගාඩ්‍රෝ අංකයෙන් වැඩි කරොත් අපිට හම්බ වෙන මොකද්ද? මෞලික ස්කන්ධය mc වර්ග බා කියලා හම්බ වෙනවා. එතකොට මට මේ සමීකරණය දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදුවොත් මෙන්න මේක මගෙන් ගන්න පුළුවන් මොකද්ද? මෞලික චාලක ශක්තිය 3/1 e මෙතන දෙක අපු නිසා මට මේක ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? අපි දන්නවා චාලක ශක්තිය කියලා කියන්නේ e කියලා කියන්නේ භාගයක් mb වර්ගයට. m කියන්නේ ස්කන්ධය, b වර්ගය v කියලා කියන්නේ වලට අපි දන්නවා මොකද්ද? c වර්ග බා වල මූල. මේක තමයි ආසන්න සමාන විදි ප්‍රවේගය. එතකොට v වර්ග බා වෙනුට ඉන්නේ මොකද්ද? එහෙනම් c වර්ග බා වල වර්ගයක් වෙනවා. වර්ගයක් වෙනවා කියලා කියන්නේ අපි මේ කෙලින්ම ලියන්න පුළුවන් c වර්ග බා කියලා. ඒක නිසා මම කෙලින්ම ගත්තේ ස්කන්ධය මෞලික ස්කන්ධය වැඩි කිරීම වර්ග මධ්‍යන ප්‍රවේගය කියලා කියන්නේ චාලක ශක්තිය කියලා. හරිද? අපි දන්නවා PV සමානයි mRT කියන සමීකරණය ගත්තොත් මවුල එකක් වෙනකොට PV සමානයි RT වෙනවා. සමීකරණ දෙක සමාන කරොත් දෙකේම මවුල එකක් සඳහා PV ගුණිත ආරම් තියෙනනේ. එහෙනම් මොකද වෙන්නේ? 3/2 E සමානයි RT. එහෙනම් E කියලා කියන්නේ 3යි RT බෙදීම 2ට. එතන E කියලා කිව්වේ මවුල එකක චාලක ශක්තිය. මේක අණුවක බලන්න E' මොකද? එහෙම බෙදන්න ඕනි කියනද අවගාඩ්‍රෝ අංක අනුගණනය බෙද. හරිද? 2යි n වලින් බෙදුවොත් අපිට එනවා අණුවක චාලක ශක්තිය කොච්චරද කියලා. එතකොට මෙන්න මේ r බෙදීම m කියන එක වෙනම මොකද වෙලා තියෙන්නේ? දැන් දැන් කියන කවුද? k කියලා බෝල්ස්මන් වික්‍රියක්. බෝල්ස්මන් සංගුණකය කියලා කියන අපි මේකට. එතකොට මෙතනදී අණුවක චාලක ශක්තිය 3යි kg බෙදීම 2ක් වලින් ගන්න පුළුවන්. ඒකත් හරි. හරිනේ? එතකොට අර r බෙදීම n එහෙම නැත්නම් l කියන එක තමයි අපි මේ k වලින් නිරූපණය කරන්නේ. වර්ග මධ්‍යන මූල ප්‍රවේගය c වර්ග බා සමානයි 3යි r kg බෙදීම n නෙවෙයි. ඕකේ එක වර්ග මධ්‍යන මූලාගය ගන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මේකින් සමීකරණ අනිත් විදිහට උත්පන්න කරලා ගන්න වෙයි.
වායු උත්සන්න චාලක ශක්තිය ඊ සමානයි මොකද වෙන්නේ ඔනේ 3යි RT බෙදීම 2යි කියලා ඉන්නේ. ඒ නිසා D වගන්තිය වල දෙනම එතන හරියන්නේ අපෙන් හරින වළංගුතාවයක් මොනේද සමීකරණය. එහෙනම් වෙන්නේ මොකද C සහ D තමයි ඉන්නේ. ඒක නිසා උත්තරේ වෙන්නේ 3D1. ලේචර්ලි මූලධර්මයේ සම්බන්ධයෙන් පහත කුමන වගන්තිය සත්‍ය වෙන්නේ කියලා අහනවා. නියත උෂ්ණත්වයේ තුනි පරසංක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක හා කලවර සංයෝජන මත හඳා පැවතින විස්තර කිරීමට යෙදී හැකිය. නියත උෂ්ණක තුනි පරසංක ප්‍රතික්‍රියාව සීඝ්‍රතාවයත් එක්ක ලේචර්ලි සම්බන්ධ නොවේ. අපි කරන්නේ මොකද ඒගොල්ලෝගේ සංයෝජන උෂ්ණත්ව පීඩන වෙනස් කරොත් සමතුලිතතාවයට කොහොමද බලපාන්නේ කියන එක ගුණාත්මක පැහැදිලි කරන්න තමයි අපි ලේචර්ලි මූලධර්මය ගන්න. ප්‍රේට් එකත් එක්ක මේක සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. වායු කලාපයේ සම්පූර්ණ පද්ධතියකට නිෂ්ක්‍රිය වායු යොදවන පීඩනය වැඩි කරනවා. ඇතිවන විස්තරය වෙනස් කිරීම භාවිත කරන්න පුළුවන් ද භාවිත කළ නොහැක. පීඩනය වැඩි කළොත් මොකද වෙන්නේ? කොයි පැත්තටද වෙනස් වෙන්නේ කියන එක බලන්න අපිට ගන්න පුළුවන් වෙනවා. ඒතර ඒක නිසා නොහැක කියන එක වැරදෙනවා. තුලිත රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතය කියන කීපී කේසි. උෂ්ණත්වය මත නදා පැවති විස්තර කිරීමට භාවිත කළ හැකි උෂ්ණත්වය වෙනස් කළොත් කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගන්න පුළුවන්. හරි. ඒ ඕනෑම සමජාතීය සමජාතීය සමතුලිත පද්ධතියකට දැනුම් පුළුවන් එකක්. හරි. එතන අපි අහන්නේ සත්‍ය වගන්තිය C සහ D උත්තරේ වෙන්නේ 3 වෙනි එක. ඊළඟ එක අපි දන්නවා ජලයේ ගුණ මේ හොඳද නරකද කියන එක බලන්න. ඒ කියන්නේ ජලයේ ගුණාත්මක බව බලන්න අපි දන්නවා සාමාන්‍ය COD කියන එක. රසායනික ඔක්සිජන් ඉල්ලුම එහෙම නැත්නම් DO කියන එක ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය. එතකොට COD කියලා කියන්නේ සාමාන්‍ය අපි ගන්නවා ජලයේ ඔක්සිකරණය වෙන්න පුළුවන් ප්‍රවේද ඔක්සිකරණය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය තමයි මේක බලන්නේ. එතකොට DO වලින් බලන්නේ ඒකේ පරිමාවක දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට ලැබ් එකේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකක් කරන්න තියෙනවා වින්ච ප්‍රමේය මගින් ජලයේ DO වගේ හොයන එක. ප්‍රේසරින් ගණන් කරන දෙන්න පුළුවන්. පළවෙනි වගන්ති බලා ගන්න වින්ච ප්‍රමේය මගින් ජලයේ COD නැමි හැක. අපි බලන්නේ කවුද DO වගේ ද්‍රවිත ඔක්සිජන්. ඒ නිසා පළවෙනි වගන්ති වැරදෙනවා. ජලයේ ඒකක පරිමාණයක දිය වෙති අණු ඔක්සිජන් ප්‍රමාණය DO ලෙස හඳුන්වයි. ඒක හරි. B එක හරි යනවා. ජලයේ ද්‍රවිත ඔක්සිකරණය කළ හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය COD විදිහට හඳුනනවා. ඒකත් හරි. තුන්වෙනි එක. ජලයේ DO වගේ නිර්ණය කිරීමේදී සාංශනීය ධර්ම දයසල්පේට ද්‍රාවණයක් භාවිත කර O2 වායු තිරකරනවා. පොඩ්ඩක් බලන්න මම චුට්ටක් කියලා දෙනවා මෙතනදී. කොහොමද සාමාන්‍ය ජලයේ ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය හොයාගන්නේ? වින්ක්ල ප්‍රමේයය කියන එක. එතකොට මෙතන අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ කොණ්ඩ එකක් තියෙනවනේ කොණ්ඩ එකේ වතුර ටික තමා ගන්නෙ. පුරවලා ගන්නවා කාටද ප්‍රතිකාරක පුරවලා කියන්නේ. ප්‍රතිකාරක බෝතලයකට පුරවලා ඔබට දානවා කවුද ශාරීරිය නැංගල සල්ෆේට්. ශාරීරිය කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දාපු එකෙන් එක්ක මැංගල සල්ෆේට් දානවා. ඊට අමතරව වැඩිපුර කේල් ටිකක් කරනවා. එතනදී විශ්වය සහිත කියලා ගන්න. එතකොට මොකද වෙන්නේ කියලා බලාගන්න. ඉස්සලාම වෙන්නේ නම් ඉදිරිය ප්‍රතිකාරක බෝතක දාක ගමන් දාතුහාම මේ දෙක ප්‍රතික්‍රියා කරනවා. කවුද ප්‍රතික්‍රියා කරන්නේ? මැංගනස් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා හදනවා. කවුද? මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නේද? එතකොට ওই මැංගනස් සල්ෆයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ ක්‍රීම් පාට අවක්ෂේපයක් නේ. ලක් ක්‍රීම් පාට සුදු පාට කුරු ක්‍රීම් පාටක් දෙන්නේ. මේ මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ මොකද කරන්නේ? O2 එක ප්‍රතික්‍රියා කරනවා. ඉතින් අපි දන්නවා මෙයාගේ ධන දෙකයි වෙන්නේ. ඉතින් බිඳුවයි වෙන්නේ. ධන දෙක ඔක්සිකරණය වෙනවා මේ O2 බවට. ධන හතර බවට O2 ඔක්සිහරණය වෙනවා ජලයේ බවට. පොදු පරමාණු තුලනේ මම දෙකක් ගන්නවා. බිඳුවයි දෙකයි කියලා කියන්නේ ජල අණුක ඔක්සිජන් කියන දෙකයි. දෙන්නේ කින නිසා ඍණ හතරයි. බිඳුව ඍණ 4 වුණා, මෙයා ධන 2 වුණා, ඉලෙක්ට්‍රොන්ස් 2යි, ඉලෙක්ට්‍රොන් 4යි, අනුපාතයේ ගත්තා 2යි, 2 ලියනවා කවුරු ඉස්සරහින්ද නම් මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් සහ Mn2 ඉස්සර. දැන් බලන්නකො ප්‍රතික්‍රියාවේ කරගන්න අපිට OH minus දාන්න ඕනේ නැද්ද කියලා. දෙවරක් දෙක 4යි 2යි කිව්වේ, දෙවරක් දෙක 4යි 2යි 6ක් ලැබිලා ඉන්නේ. හයිඩ්‍රජන් 4 හරි ප්‍රතික්‍රියා බැලන්ස් වෙලා තියෙන්නේ. එහෙනම් මෙතනදී අපි O2 තිර කරන්න ගත්තේ කවුද? මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් තමයි ඉන්නේ. සෝඩියම් තාසල්ෆේට් නෙමෙයි. ඊට පස්සේ දැන් මොකද මේ Mn2 අවක්ෂේපය ඇති වෙනවනේ. ඔය අවක්ෂේපය හොඳට ඇති වෙන නිසා පැය භාගයක් විතර අපි ලැබෙති ප්‍රතිකාරක බෝතලේ තියෙනවා. කියලා පැය භාගයක් විතර පස්සේ මොකද කරන්නේ?
මාත්‍යාම හිතන එක්ස්ප්‍රෙසෝ හොදා දාපුවාම ඔය MnO2 කාර්තිකද ප්‍රතික්‍රියා කරන්නේ. දැන් මේ සිද්ධ වුණේ වාෂ්පික මාධ්‍යයේදී, මේ ටික සිද්ධ වෙන්නේ ආම්ලික මාධ්‍යයේදී. I minus එක ප්‍රතික්‍රියා කරලා I2 හදනවා. ඒ කියන්නේ මෙයා ඔක්සිකරණ වෙනවා. MnO2 ආම්ලික මාධ්‍යයේ ස්ථායි වෙන්නේ MnO2 දෙක විදිහට තියෙනවා. මෙතන ධන දෙක උනා. දෙකේ මේ ඉලෙක්ට්‍රෝන සමානයි. ඔක්සිජන් තුලනයට ජලාම දෙකක් දැම්මා. දෙවර දෙක හතරක් H+ දැම්මා. ඔන්න රිඩොක්ස් ක්‍රියාව ලියුවා. ඉතින් MnO2 Mn ධන දෙක වෙනකොට I minus I2. I2 හැදෙනවා මොකද දැන් ආයතනික අනුමාපනයක් එනවා. ඔය I2 අනුමාපනය කරන්න පුළුවන් කාට එකද? සෝඩියම් තයෝසල්ෆේට් එක හැදෙනව කවුද? NaI සහ Na2SO6. දැන් එහෙනම් මෙයාගේ සාංශනයක් ගන්නවා පරිමාවක් ගන්නවා. සාංශනයේ පරිමාව දෙකම ගන්න නිසා මෝල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. හරිද? දැන් එහෙනම් මම පිටිපස්සට යනවා. මේක ඇසුරෙන් හොයාගන්නවා I2 මවුල. ඒත් අපි හිතමු මෙයාගේ මවුල x මවුල ආව කියලා. එහෙනම් I2 වෙන්න ඕනේ කියයිද? x බෙදීම 2. I2 x බෙදීම 2ක් නම් MnO2 වෙන්න ඕනේ කියමද? x බෙදීම 2ක් වෙන්න ඕනේ. MnO2 x බෙදීම 2ක් වෙනවා නම් O2 වෙන්න ඕනේ කොච්චරද? මේ එකට 2ක් යාමේ නෑ මෙතන වෙන්නේ කියද? x බෙදීම 4ක් වෙන්න ඕනේ. හරිද? ඔය විදිහට තමයි අපි පිටිපස්සට ගිහිල්ලා O2 ප්‍රමාණය හොයාගන්නේ. O2 ප්‍රමාණය ගන්නවා ප්‍රතිකාරක මෝදලෙදී අපි වින් කළගත ජලයේ පරිමාව දක්වන්න පුළුවන් O2 වල සමීකරණය හොයාගන්න. ඒකෙන් තමයි අපි කියන්නේ මොකක්ද කියලා වින් කළ ප්‍රමාණය කියලා. ප්‍රැක්ටිකල් එක කරන්න තියන්නේ ඔය O2 ප්‍රමාණය හොයාගන්න අනුමාපන දෙක අනුමාපන කරනවා. කාටකද? සෝඩියම් තයෝසල්ෆේට්. හරි නේද? ඒතර මේ රියැක්ෂන්ස් ටික සම්හන්න යන්න අහන්න පුළුවන් ඉතලා කඩපාඩමින් තියාගෙන ඉන්න ඕනේ. එතකොට එහෙනම් 34 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ හරියන්නේ C, B සහ C උත්තරේ දෙක වෙන්න ඕන. හරි නේ? උත්තර ද්‍රවිත ඔක්සිජන් ප්‍රමාණය හොයන්න ගන්න සමීකරණ හතර තමයි අවිතික වෙන්නේ. රසායනික කර්මාන්ත කීපයක් තිබුණා දක්වති කර්මලින් සත්‍ය වන්නේ කෝස්ටික් සෝල නිෂ්පාදනයේදී භාවිත කරන පටල කෝෂ ප්‍රමේය. යොදා ගන්නා කටල Na+ සහ H+ වලට බාරගන්නේ වෙනවද? මම අපාර සම්මයේ Na+ වලද? ඒක නිසා පළවෙනි වගන්තිය වැරදෙනවා. යකර නිසාන්දි භාවිතයන් ධාරාෂ්මික හිරෝස්ටන්ට් වලදී CO තාපගතික ස්ථායිට අවේ වැඩිය කාබන් මොනොක්සයිඩ් නෑ ඔක්සිකරණය කරණය වෙන්නේ උඩදී ඒ නිසා පළවෙනි එක වැරදෙනවා. තාපගතික ස්ථායිට අවේ අඩු වෙනවා. ද්‍රව සුට්ටක් බලාගන්න කර්මන්ත රසායනික පොතේ ඩෙල්ටා H එක ඩෙල්ටා G සමාන ඩෙල්ටා H වෙනදී වරන් ඩෙල්ටා S දාලා ඔබ හැදී කරලා තියෙනවා. ඒක නිසා ඒක සුට්ටක් බලාගන්න. 2 ටයිම් වගේ TiO2 නිෂ්පාදනයට ඔක්සිජන් පස්ස ක්ලෝරිනේ කරනවා. මේ ඉස්සෙල්ලා ක්ලෝරිනේ කරන්නේ කරලා තමයි HCl4 හදලා තමයි යා. ඊට පස්සේ ඔක්සිජන් එක ඔක්සිජන් ඔක්සිකරණය කරන්නේ TiO2 බවට පත් කරන්නේ C වැරදෙනවා. සල්ෆියුරික් අමල නිෂ්පාදනයේදී සිදු කරන SO3 සහ ජලය අතර ප්‍රතික්‍රියාව SO3 ජලයත් එක්ක තෙලින් ප්‍රතික්‍රියා කරනවා නම් ප්‍රතික්‍රියාව වේගවත් හා තාපව ශෝෂක වෙනවා. වායු ජලයේදීම සමාන තාප දායකයි ඒ නිසා D කියන එක කරන් වැරදෙනවා. හරිද? ඒක ඒක නිසා මෙතනදී වුණා වගන්ති කියපු වගේ වැරදුනා. ඒක නිසා උත්තර ගන්න වෙන්නේ 5 කියලා. ABC වලින් හඳුන සංගත සම්බන්ධ සත්‍ය ප්‍රකාශන 36 වෙනි එක පළවෙනි එක දීලා තියෙන සුත්‍රයේ කැල්කින් කියලා එකක්. ඊළඟ එක දීලා තියෙන බෙන්සීන් කාබන් පරමාණුක් කරහා බෙන්සීන් දෙකක් තියෙනවා. ඊළඟ එක දීලා තියෙන වායුනායි කියලා එකක්. පිට බන්ධන කෙලින්ම බඳිනු සීල එකක් තියෙනවා. සංයෝග තුනම තමක නයිට්‍රික් ස්ථිර නයිට්‍රේට් එක තුනම සුදු බවක් ශේප දෙනවද? දෙන්නේ නැහැ. හේතුව වෙන්නේ අර තුන්වෙනි, ඒ කියන්නේ Cl කියන එකනගේ ආශ්‍රිත බන්ධන කියන කට්ටිය පහසු වෙන Cl- උදාහරණ සිදු කරන්නේ නැහැ. B හා C සංයෝග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග න්‍යූක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවට තනි පියවරකින් සිදු වෙනවා. A B දෙන්නගේම කාබන් කටයන වල ස්ථායිතාවය වැඩි. පළවෙනි එක නසුත් එක කාබන් කටයන එක. ඊළඟ එකනගේ C6H5 CH2 බඳුනහම එයාට පුළුවන් කවුරු හදන්න සම්පූර්ණ මෙහෙම හදාගන්න ඕනේ. මෙන්න මේ වගේ කෙනෙක් වෙනවා කතා කරන්නේ CH2+. මේ විදිහට ගත්තොත් එහෙම මෙයාට සම්ප්‍රයුක්ත පිරුහ සාදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මෙයාගේ ස්ථායිතාවය වැඩි. ත්‍ෘතික කාබන් කැටයන වගේ නේද තමයි. ඒත් ඒක නිසා ඒ කාබන් කැටයන ස්ථායි නම් ඒගොල්ලෝ කරන්නේ පළවෙනි පියවරේදී කාබන් කැටයන හදා ගන්නවා.
දෙවෙනි පියවරේ තමයි න්യൂක්ලියෝෆයිලේ පහර දෙන්නේ. ඒක නිසා තනි පියවරකින් සිද්ධ වෙයි කියන එක වැරදි නමයි. ඒ සංයෝගයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ආදර්ශ ප්‍රතික්‍රියාව දෙපියවර ප්‍රතික්‍රියාවක් හරි පළවෙනි පියවරේදී කාබෝ කැටයන් එක හැදෙනවා. දෙවෙනි පියවරේදී තමයි ආදර්ශ වීම සිද්ධ වෙන්නේ. පියවර දෙකකින් න්യൂක්ලියෝෆිලික ආදර්ශ ප්‍රතික්‍රියාව සිදු වන විට අතරමැදි කාබෝ කැටයන් ස්ථාවරය සඳහා බලපාන මේක හරියනම. ඒතර හරියන්නේ C සහ D. හැබැයි අපෙන් අහන අසත්‍ය ප්‍රකාශන. ඒක නිසා ඒක වෙන්න ඕනේ. ඒ සහ B උත්තරේ 1. 37. 16 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය හා සම්මුති පිළිබඳව සත්‍ය වගන්තිය තුනේ MnO4 minus සමග H2O2 ඔක්සිකාරකද වෙන්නේ. MnO4 minus දැම්මොත් මෙයා හත් වෙනවා Mn දන දෙක බවට ඔක්සිහරණය වෙනකොට H2O2 ඔක්සිකරණය වෙන්න ඕනේ. ඒතර H2O2 ඔක්සිකරණය වෙන O2 බවට ඒතර ඔක්සිකරණය නම් එයා හාරක ගුණ පෙන්නන්නේ. ඒක නිසා පළවෙනි වගන්තිය වැරදෙනවා. H2S අම්ලයක් මෙන් ඔක්සිකාරකයකට ප්‍රතික්‍රියා කරනවා හරි භෂ්මත් සමග ලබන හදනවා සෝඩියම් දැම්මොත් H2 පිට කරනවා. ඒක නිසා ඒක හරියනවා. ඔක්සිකාරක කියලා කියන්නේ හරණය වෙනවා. H2S වල සෝඩියම් එක ප්‍රතික්‍රියාම ගන්න පුළුවන්. සෝඩියම් බයිසල්ෆයිඩ් H2 උදාහරණ වශයෙන් ගන්න එක බිංදු වලටයි පත් වෙන්නේ. ඒක හරියනවා. ඔක්සි හරණය වීමේ හැකියාව තියෙනවා. හයිඩ්‍රයිඩ් වලින් වැඩිම තාපාංකයක් තියෙන H2 ටීඩද නැතර මෙතන තමයි දැනගෙන තියෙන්නේ 14 15 16 17 කාණ්ඩේ. හයිඩ්‍රයිඩ් වල තාපාංක විචලනය ද්විතීක අන්තර්ක්‍රියාවත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඒතර පළවෙනි 14 වන කාණ්ඩේ මම මේ අපිට අඳින්නේ සාමාන්‍ය වෙනස් වෙන විදිහට මෞලික ස්කන්ධය වැඩි වෙද්දී ලන්ඩන් බලපත වෙනවා. ඒක නිසා තාපාංකය ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඊට පස්සේ 15 වන කාණ්ඩයේදී මොකද වෙන්නේ? තාපාංක වෙනස් වෙන්නේ ඇමෝනියා අඩු වෙලා ගිහිල්ලා ඊට පස්සේ වැඩි වෙනවා. මේ විදිහට වෙනස් වෙන්නේ. ඊට පස්සේ 16 වන කාණ්ඩයේදී වෙනස් වෙන්නේ කොහොමද? ජලයේ තමයි තාපාංකය වැඩි වෙන්නේ. මේ විදිහට වෙනස් වෙන්න වැඩි තාපාංකයක් තියෙන 16 වන කාණ්ඩයේදී H2O2 ඒක නිසා තුන්වෙනි වගන්තිය වැරදෙනවා. උභය ප්‍රෝටික ගුණය උභය ප්‍රෝටිකයි කියලා කියන්නේ ඇට H+ දෙන්නත් පුළුවන් H+ ගන්නත් පුළුවන්. ඔහොම ලක්ෂණ පෙන්නන H2O ඒක නිසා 16 වන කාණ්ඩේ එහෙම කෙනෙක් ඉන්නවා ජලයට. D හරියනවා. B සහ D හරියනවා කියලා කියන්නේ උත්තරේ 5. සංශුද්ධ ද්‍රව්‍ය එකිනෙක මිශ්‍ර වන ද්‍රව දෙකක් රවුලේ විනා අපගමන පෙන්නනවා කියලා කියන්නේ වින වෙනවා කියලා කියන්නේ කලින් තිබ්බ ආකර්ෂණ බලවලට වටිනවා. මොකද වෙන්නේ? දැන් තියෙන ආකර්ෂණ බල ප්‍රබල වෙනවා. ඒක නිසා A-ට යන්නත් බෑ B-ට යන්නත් බෑ වාෂ්ප කලාපයට. එතන මෙන්න මේකේ තියෙන ලක්ෂණ ටික බලාගන්න. මොකද වෙන්නේ බලාගන්නකෝ. මෙයාගේ ආකර්ෂණ බල ප්‍රබලයි. ප්‍රබලයි කියලා කියන්නේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා කියලා කියන්නේ මතක තියාගන්න MCQ සඳහා උෂ්ණත්වයේ වැඩි වීමක් වෙනවා. කියන්නේ මෙතනදී හැදෙන බල තාප අවශෝෂකයි, හැදෙන බල තාපදායකයි. තාපදායක කටිය ප්‍රබල නිසා උෂ්ණතේ වැඩි වීමක් සිද්ධ වෙනවා. පොඩි පොළොවේ තියාගෙන දැන් බලමු මොකද වෙන්නේ කියලා. මිශ්‍ර කිරීමේදී උෂ්ණතේ අඩු වීමක් වෙනවා වැරදි. වාෂ්පීන ද්‍රව දෙකේ වාෂ්පීන එකතුවට සමාන වෙන්නේ නැහැ. ගෞලීන පිටිපදනම සමාන වෙන්නේ. මිශ්‍ර කිරීමේදී පරිමාව අඩු වෙනවා ඒක හරි. වාෂ්පීනයේ එක ද්‍රවයන්ගේ මෞල භාගය සමග රේඛීය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ කොහමද? අපි යනවා ගන්නවා සාමාන්‍ය වාෂ්පීන වෙනස් වෙන්නේ. ඒ කියන්නේ කෙනා වැඩිපුර වාෂ්පීන අපි අපේක්ෂා කරන්නේ මේ වගේ එකක්. මේක තමයි රවුල් නියමයෙන් අපේක්ෂිත එක. හැබැයි සිද්ධ වෙන්නේ දෙන්නගෙම අඩුවීමක් තමයි වෙන්නේ. රේඛීය වෙනේ වෙනස් වෙන්නේ. එතකොට හරියන්නේ තුන්වෙනි එක විතරයි. උත්තරේ වෙන්නේ 5. බෙන්සීන් නයිට්‍රෝජන් සම්බන්ධව වැරදි එක අපි නේ. න්‍යූක්ලියෝෆයිල් නෙවෙයි ඒක ඉලෙක්ට්‍රෝෆයිල්. බෙන්සීන් පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශන දිග්ග තමයි ලක්ෂණික දිග්ග විශේෂය වෙන්නේ. න්‍යූක්ලියෝෆයිල් නිසා පළවෙනි වගන්තිය වැරදෙනවා. ඔබ ඉලෙක්ට්‍රෝෆයිල් තිබ්බා නම් ඒක හරි. සල්ෆියුරික් අම්ලය මගින් නයිට්‍රික් අම්ලය විචලනය වීමෙන් NO2 ප්ලස් හැදෙනවා. එතකොට මෙතනදී නයිට්‍රෝජන් ප්‍රතික්‍රියාවේ සල්ෆියුරික් වල විශේෂ ප්‍රතික්‍රියාවක් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි එයාට H+ දෙනවා නයිට්‍රෝ HNO3ට. ඒක නිසා අම්ලයක් විදිහට හැදෙනවා. උත්ප්‍රේරකයක් වෙනවා සහ ජලාන්වක් ඉවත් කරන මැද පියවරකදී ඒක නිසා විචලකාරකයක් වෙනවා. අතර ඒක හරියනවා. අතර B හරියනවා. ඊට පස්සේ එක බෙන්සීන් වල සාපේක්ෂ ක්ලෝරින් නයිට්‍රජන් සීගතාවය වැඩි. බෙන්සීන් කියන එකනේ NO2 කියලා කියන්නේ මොනවා කියනද? වලයෙන් ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇදලා ගන්නවා වික්‍රකාරක. එතන යගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු නිසා ක්ලෝරින් නයිට්‍රජන් සීගතාවය වැඩි කියන එක වැරදෙනවා. ක්ලෝරින් කියලා කියන්නේ කවුද? බෙන්සීන්ට වැදලා තියෙන මොනවා කියනද? CH3 කාණ්ඩයක් වැදලා තියෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙනවා බෙන්සීන් වලට. ඉලෙක්ට්‍රෝන්ස් දෙනවා කියලා කියන්නේ සක්‍රිය නැහැ කරන්නේ.
එතකොට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනකොට සීතාවය වැඩි වෙනවා. HSO4 minus අයනේ දුබිස් සමලයක් ලෙස ක්‍රියා කරයි. දුබිස් සමලයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුග්ම ප්‍රතිග්‍රාහක. එතන මොකද කරන්නේ අන්තිමේදී? ඒ කියන්නේ H+ අන්තිමේදී මම ගන්න උත්ප්‍රේරකයක් වෙනවා. ඒකත් හරියට HSO4 minus හරියන්නේ අපි ගහන්නේ මොකද? නැහැ, දුබිස් අමලයක් කියලා කියන්නේ. දුබිස් සමලයක් නිසා මොකද වෙන්න ඕක? වැරදෙන්න ඕන. H+ මෙයා මොකද කරන්නේ? ප්‍රතිග්‍රහණය කරන්න තියෙනවා නෑනේ. HSO minus අපි හැසිරෙන උත්ප්‍රේරකයක් විදිහට. ඒක නිසා වැරදෙනවා ඒ සහටදී උත්තරේ වෙන්නේ පහ. හතරනේ. හතර වෙන්නේ. මූලික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මොකද වෙන්නේ? තනි පියවරකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් ඒක මූලික ප්‍රතික්‍රියාවක් තමයි. තාප දායක වුණොත් තාප අවශෝෂ වුණොත් මොකද වෙනස් වෙන්නේ කියලාද ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕන. මම මේ අඳිනවා තාප දායක ප්‍රතික්‍රියාවක කොහොමද වෙනස් වෙන්නේ කියන එක මෙන්න මේ වගේ. අපි ගහනවා ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵල ඉක්මනට ඉවත් කිරීමේ සීඝ්‍රතාවය වැඩි කර ගන්න පුළුවන්. ඵල ඉවත් කරොත් එහෙම සෑම විටම ප්‍රතික්‍රියාවකදී ලැබෙන ඵල ඉක්මනින් ඉවත් කිරීමේ සීඝ්‍රතාවය. ඵල ඉවත් වෙනවා කියලා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව නම් වැඩිපුර වෙනවා තමයි. හැබැයි සීඝ්‍රතාවය වැඩි වෙනවද D අඩු කරනවා කියලා කියන්නේ මේ පැත්තේ ගැටෙන ප්‍රමාණයවත් චාලක ශක්තිය කියන්නේ සක්‍රිය ශක්තිය වෙනසක් සිදු වෙන්නේ නැහැ නේ. ඒක නිසා පළවෙනි වගන්තිය වැරදෙනවා. ප්‍රතික්‍රියාව සීඝ්‍රතාවයෙන් අදාළ කෞද්දින්නේ වඩාත්ම සිදීම සිදුවන පියවර මතය නෑ. මූලික ප්‍රතික්‍රියාවක් නම් කිම වෙන්නේ නැහැ. තනි පියවරනේ. බහු පියවර ප්‍රතික්‍රියාවක තමයි ඒක අදාළ කෞද්දින්නේ. ඒ නිසා දෙවෙනි වගන්තිය වැරදෙනවා. උෂ්ණත්වය වැඩි කිරීමේ සීඝ්‍රතාවය වැඩි කළ හැකි ඒක හරි. වේග නියමයේ සහ අනුකතාවකට පැහැදිලි සම්බන්ධතාවයක් ඉන්න පුළුවන් එක හරි. හේතුව වෙන්නේ අනුකතාවය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අනුබලන. එතන මම මේක ගත්තොත් ඒ වගේ මේ කියලා අපිට සීඝ්‍රතාවය කියන්න පුළුවන් ආග සමවන්නේ කේවර A වල A වන බලය සහ B වල B වන බලය කියලා කියන්න පුළුවන්. හේතුව වෙන්නේ පෙළ ස්ටොයිකියෝමීටර සමාන වෙන මූලික ප්‍රතික්‍රියාව. හරිනේ? එතන හරියන්නේ C සහ D. ඒක නිසා උත්තරේ වෙනවා 3 1. ඊපස්සේ අපි යම් බලන්න 30 වෙනි ප්‍රශ්නය. මම පිටිපස්සේ දැන්නා ළමයි. දීලා තියෙනවා සංයෝගයක් A-2ක් දීලා තියෙනවා. යන සංයෝගයේ ඉන්නේ ඔය සම්මිතනත් ඔයගොල්ලෝ ළමයි ඉස්සරේ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. ඔයගොල්ලෝගේ පේපර් එකේ නම් ඕල් දීලා ඇති. සංශෝධන ආවේ නැත්තම්. උත්තරේ වෙනස් කරගන්න 30 වෙනි ප්‍රශ්නේ අවසන් කාලය වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙතන C O H මෙතෙන් දෙන්න ඕනේ කවුද C L කියන එක ඇන්ඩ් ඕ. ඒ C L දාලා නැහැ ඒ නිසා ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න. ඔන්න A කියන එක නම් දීලා තියෙනවා යන සංයෝගය ලැබෙන ඵල කීපයක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දීල තියෙන්නේ සංයෝගයේ මෙන්න මෙයා බෙන්සීන් වලේ තියෙනවා CO ඊට පස්සේ NH CH3. එතකොට මෙතනින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම ජල විච්ඡේදනය වෙනවා. මෙතෙන් ගියා H එක, මෙතෙන් ආවා O එක, කාබොක්සිලික් අම්ලය ආවා. හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක කාබොක්සිලික් අම්ලයේ ප්‍රතික්‍රියා කරන නිසා මෙයා මොකද වෙන්නේ? ලබා දෙන්නේ O minus Na plus. කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණය තමයි හම්බ වෙන්නේ. එතකොට ජල විච්ඡේදනය කරලා H3O plus දාලා තියෙනවානේ. H3O plus දැම්මොත් එහෙම මෙයා පත් වෙනවා කවුරු බවටද? බෙන්සොයික් අම්ලය බවට පත් වෙනවා. COOH උනා. හේතුව ජල විච්ඡේදනයේ ජල අම්ලයක් දැම්මොත් මෙයා කාබොක්සිලික් අම්ලයට පත් වෙන නිසා. ඊට පස්සේ ලැබෙන එකට ක්ලෝරිනීකරණය කරනවා. ඒතර මෙයා මිථයිල් මොකක්ද? ඒක නිසා හම්බ වෙන්න ඕනේ කවුද? COOH මොහොම තියෙද්දි මිථයිල් යනවා ක්ලෝරීන් එක. ඊට පස්සේ ඒතර හම්බ වුණා කවුද මෙතන මේක දීලා තියෙන්නේ ඒ ඵලය. ඒ වලින් ගත්ත අපි M එක. M එක ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ බලන්නකෝ. නෑ මේක M නේ. මේක A. මේක M එක වුණා. මෙතනින් ගත්ත M2 ඵලය
ඊට පස්සේ M2 කියන එකන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දානවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් එහෙම කාබොක්සිලික් අම්ලය පත් වෙනවා මධ්‍ය සාරයේ. බවට මෙතන වෙනසක් වෙන්නේ නැහැ. මේ දොර M3. M3ට PC skip දාපුවාම මොකද වෙන්නේ? ප්‍රාථමික මධ්‍ය සාරයත් නිසා ඇල්ඩිහයිඩ් හම්බ වෙනවා. එතකොට අපෙන් අහන්නේ ප්‍රතික්‍රියාශීලීන්නේ M එක M දෙක M3 පළ. එතකොට M එක M දෙක M3 විදිහට ගන්න වෙන්නේ කාබොක්සිලික්. ඊට පස්සේ මෙචාවල තියෙන තෝරණය Cl එක සහ ඔක්සිහරණය වෙලා ලැබෙන ඵලය. එතන මේ උත්තරය වෙන්නේ 4 වෙනි එක. හරි නේද? ඉතින් ඔතනදී ඒ මාදි ජනිච්ඡේදනය ඊට පස්සේ ඇලිකේ කරන සිල් කරන ඕතු පැනාකාරක මාදි තමා බලන්නේ. ඊට පස්සේ අනම 29 වෙනි ප්‍රශ්නාවලියට 29 වෙනි ප්‍රශ්නෙට කියලා තියන්නේ K2SO4 Cr2SO4 chromic sulfate 24ක් ජලය භාවිතා කරලා අපිට ක්‍රෝමියම් ධනසන හදාගන්න ඕනේ. එතන බලන්නකෝ මෙන්න මේ සංයෝගයේ මවුල එකක් හස්සේ ක්‍රෝමියම් මවුල දෙකක් තියෙන නිසා මම මේක මෙතනින් මවුල දෙකක් හදන්න ඕන. අපිට හදාගන්න ඕනි කවුද? ක්‍රෝමික් අයන 10.4 ppm කියන එකන. ගණිත දෙකක ද්‍රාවණ පිළිල කිරීමට අවශ්‍යයට ඒ සඳහා අවශ්‍ය ලවණයේ ස්කන්ධය යන්නේ. එතන අපි දන්නවා ppm කියන එක කියන එකට ලියාගන්න පුළුවන් මොකක් කියලාද? මිලිග්‍රෑම් ගණිත සිවිචුට කියන එක ලියාගන්න පුළුවන්. ඒකෙන් අපිට ඕනේ 10.4 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. මිලිග්‍රෑම් වලින් අපිට සම්බන්ධතාවය ගන්න බෑ. මම මේක ග්‍රෑම් කරනවා. 10.4 වෙලි කිරීම 10^3 ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට මවුල බලන්න බෙදුනම් ක්‍රෝමියම් වල මවුලික ස්කන්ධය කියද 52 ග්‍රෑම් මවුලයට. ඒ කියන්නේ අපිට වෙනම කොච්චරද වෙන්නේ? 10ට නෑ 104ට 2නේ. 0.2 වැඩි කිරීම 10^3 මවුල ඝන ඩෙසිමීටරයට කියලා. ඒ කියන්නේ අපි දීලා තියෙන ඝන ඩෙසිමීටර එකක්. ඒක නිසා මවුල ලියා ගන්න පුළුවන් 2 වැඩි කිරීම 10^4 කියලා. ඉන්දියාගත්තේ ක්‍රෝමියම් ධනතුන මවුල සංඛ්‍යාව. එතකොට අපි දන්නවා ක්‍රෝමියම් වලින් හැදෙන අපේ අහන්නේ ලවණයේ මවුල සංඛ්‍යාව ස්කන්ධය 2කින් 1යි නම් මෙයාගේ අම්ප වෙනම වෙලි කියද? 1 වැඩි කිරීම 10^4 මවුල තමයි හම්බෙන්න කාගෙද? ලවණයේ මවුල සංඛ්‍යාව. ලාහන්නේ ලවණයේ මවුල නෙවෙයි අහන්නේ ස්කන්ධය. ඒක නිසා ස්කන්ධය බලාගන්න 1 වැඩි කිරීම 10^4 වැඩි කරන අයගේ මෞලික ස්කන්ධය දීලා තියෙනවා 804යි කියලා. මෙතනින් එන්නේ ග්‍රෑම්ස් වල. අර මේක සුළු කරපුවාම මිලිග්‍රෑම් බලන්න ඕක 10 තුනින් වැඩි කරනවා මිලිග්‍රෑම් බලා ගන්න. අතර 10 තුනින් වැඩි කරපුවාම වෙන 89.4 කියලා උත්තරේ දෙන්නේ 3 වෙනි එක. හරි නේ? ඒක ස්ටොයිකියෝමීතිය පාස්ට් ෆැමිලියන් කියන්නේ මොකක්ද කියන එක ඒ සම්බන්ධතාවය දැනගන්න තිබිය යුතුයි. ඔය ගන්න හදාගෙන යන්න. 28 වෙනි ප්‍රශ්නේ CO2 වල කලාවු විස්තරන දීලා තියෙනවා ළමයි. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ඉස්සන්ද අඩු වෙලා දෙගුලින්නේ ගන්න විදිහට. ඊට පස්සේ වැඩි වෙන වැඩි වෙනින්ද වායු විදියට පත් වෙනවා. එතන කලාවු විස්තරන දෙක්ක දීලා තියෙන්නේ මතක මේක අඳින්නම් දීලා තියෙන ලක්ෂය දෙක්ක අපිට. මෙන්න මෙහෙම එකක් මෙ දීලා තියෙන්නේ. එතන x y ඉසෙත් මං කිව්වා සාමාන්‍ය මේ කලාප ටික අපි ඐඩෙන්ටිෆයි කරගෙන තියෙන්න ඕනේ. මෙතන ඉන්නේ කවුද? ඝනයක්. මේක ලික්විඩ් එකක්, ද්‍රවයක්. මේ පැත්තේ ඉන්නේ වායුව. මෙන්න මෙතනින් පෙන්වන්නේ ත්‍රිකලාක්ෂයේ තුන් දෙනාම සමතුලිත පවතින අවස්ථාව. මේ හරියෙන් පෙන්වනවා මොකද්ද? අර අපි දන්නවා කොච්චර පීඩනයක් කෙරුවත් අපිට කිසියම් උෂ්ණත්වයක් දෙන මේ සඳහනට වැඩි වෙනකොට යා දුරව කරන්න බැරි අවුෂ්ණත්වය. ප්‍රේධිනින් පෙන්නන්නේ ඒක. සී වලින් පෙන්නන්නේ. හරිද? CO2 ත්‍රිකලාක්ෂයේ පිහිටීම වායු වලින් පිටතට සෑහෙන ඉහළට ගිහිනුයි. ඒගොල්ලෝ දිහා තියනවා මෙතනදී. මෙන්න මේ හරි එකයි ලියතියෙම කියලා. එතකොට ත්‍රිකලාක්ෂයේ පිහිටලා තියෙන මේ හරි එක පිටු පළවෙනි වලින් හරිනව නේද?
සෑහෙන පමණ ඉහළ පීඩනයක පවතී කියන එක හරි නේද? Is it වාෂ්ප හරි. Y ද්‍රව X ගන්න එකක් හරි දෙවෙනිම ගන්නත් හරි. ත්‍රිකලක්ෂයට වඩා අඩු පීඩනයකදී ද්‍රව කාබන් ඩයොක්සයිඩ් ලබාගත නොහැක. ත්‍රිකලක්ෂයට වඩා අඩු පීඩනයකදී ඒ කියන්නේ මේ තොර අඩු පීඩනයකදී පවතින්නේ ද්‍රව කාබන් ඩයොක්සයිඩ්. මොකක් පොඩි විශේෂත්වයක් තියෙනවා සාමාන්‍ය මොකද වෙන්න අපිට මෙන්න මේ විදිහට කෙලින්ම අපිට ගන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කරොත් එහෙම විතර ගණයක් තියෙන එක ගැන ද්‍රව කරන්න පුළුවන්. ත්‍රිකලක්ෂයට වඩා අඩු පීඩනයකදී ද්‍රව කාබන් ඩයොක්සයිඩ් ලබා ගත නොහැකි. නේද? එතන ද්‍රව කරන්න දෙන්නේ නැහැ. ඒක හරි නේද? CO2 සඳහා සාමාන්‍ය ද්‍රවාංකය හෝ සාමාන්‍ය තාපාංකය. එතකොට ද්‍රවාංකය තාපාංකය නොපවතින්නේ එය 1AT පීඩන යටතේ පවතින්නේ ඝන වාෂ්ප සමතුලිතතාවය නිසා බැවින්. CO2 වලට හැකිවන්නේ ඌර්ධ්වපාතකිනුම් පමණි. ඒක හරියනවා. එතකොට තුන්වෙනි එක කියනවා CO2 වායුව ඝන අවස්ථා වියලි අයිස් සංගමම ඒක හරියි. වියලි අයිස් ද්‍රවීකරණය මගින් ද්‍රව වලට පත් වෙනවා. අපිට මම මුලින්ම කිව්වා එක CO2 සාමාන්‍ය ද්‍රව වෙන්නේ නැහැ. කෙලින්ම මොකද වෙන්නේ? ඌර්ධ්වපාතනය වෙන්නේ. ඒක නිසා පස්වෙනි වගන්තිය වැරදෙනවා. එතකොට වැරදි වගන් කියන්නේ ඉතර වෙන්නේ පහ. ඊපස්සේ 27 නීල තියෙන එක බලා ගන්න. සෝඩියම් ලවණයට ඇල්කිල් හේලයිඩයක් දාපුවම මොකද වෙන්නේ ඕන? සෝඩියම් ලවණය දීලා තියෙන්නේ C6යි H5යි C ත්‍රිත්ව බන්ධනය C- Na+ කියලා. C6යි H5යි CH2 Cl දාපුවම මෙයා යනවා. එතකොට හැදෙනවා කවුද? C6H5 C ත්‍රිත්ව බන්ධනයක් C CH2 C6H5. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට විෂකර උත්ප්‍රේරක දාලා තියෙනවා, හයිඩ්‍රජනීකරණය කරලා තියෙනවා, පැලේඩියම් බේරියම් සල්ෆේට් වලින් දාලා. දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ත්‍රිත්ව බන්ධනය පත් වෙනවා ත්‍රිත්ව බන්ධනයක් බවට. ත්‍රිත්ව බන්ධනය තියෙන 5 bonds එකයි හැදෙන්නේ. එතකොට හැදෙනවා කවුද? මෙන්න මේ වගේ ඇල්කීන් එකක් හැදෙනවා. අනේ මෙතන දිනන HSO4 සල්ෆයි HSO4 දාපුවා මොකද වෙන්නේ? ත්‍රිත්ව බන්ධනය ඉච්චී දන දෙක නම් H2SO4 දාලා තියෙන කවුද? ඒකට ජල අණුවක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් යන්නේ දෙපැත්තම H නැති නිසා ඊළඟ දෙන දිහා බලන්න. එතකොට H යනවා H වැඩිපුර තියෙන කෙනාට, අනිත් පැත්තේ යනවා මේක. ඒ කියන්නේ කීටෝන් එකක් හම්බ වෙනවා. ඕ ඔකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ප්‍රතිඵල දෙකක් දීලා තියෙන නිසා C6 H5 then O එක එක කාබන් දෙකක් අනිත් පැත්තට ආවා H2. මේක හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ පළවෙනි එක කාබන් සංඛ්‍යාව වැඩි වුණා, 1 2 3 ඔක්කොගේ වැඩි වෙලායි තියෙන්නේ. දෙවෙනි එකේදී ජල අණුවක් එන්න ඕනේ. එතකොට සිද්ද උත්තරේ විදිහට ගන්න ඕනේ 3 1. හරිනේ? එතකොට එතනදී බලලා තියෙනවා ජල අණු ආකර්ෂණය වීමයි බලලා තියෙන්නේ. එතන අපි මේකෙදී H ගොඩ පරිවර්තන කරද්දී ආර තිබ්බ HCSO4 කියන විතරක් ආවේ. එතන මතක තියාගන්න ඒක උත්ප්‍රේරකය. උත්ප්‍රේරකයක් විතරක් දැම්මම ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ප්‍රතිකාරකය නැහැ. ඒක නිසා H දන දෙකක් එක්ක අනිවාර්යයෙන් සම් H2SO4 දැනෙන්න තුමයි. ඊළඟට දීලා තියෙනවා විදුල රසායනික කෝෂ දෙකක්. බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. පළවෙනි එකේ දීලා තියෙනවා K+2 ලවණ සේතුව L+2 L කියන්නේ කෙනා දීලා තියෙනවා. ඊළඟට M+2 ලවණ සේතුව L+2 L කියන එක දීලා තියෙනවා. මේක ඊ සෙල් ලාගේ 2.5යි හරි. මේක දීලා තියෙන්නේ 0.36. එතන අපි දන්නවා ඊ නෝට් සෙල් කියලා කියන්නේ මොකටද? ඊ කැතෝඩ් වින ඊ යනවා වලට නෙමෙයි. එතන පළවෙනි එකේදී මේක ඇනෝඩ් එක, මේක කැතෝඩ් එක වෙනවා. එතකොට පළවෙනි රියැක්ෂන් එක සඳහා අපි අහන්නේ මොකද්ද? තව ප්‍රතික්‍රියාවක් අහනවා ඒගොල්ලෝ. මොකද්ද කියලා තියෙන්නේ? K+2 ආයි දීලා තියෙනවා L+2 L කියන එක. එතන මේක ඇනෝඩ් එක, මේක කැතෝඩ් එක, මේක කොච්චරද කියලා අහන්නේ. අපිට දැන් මේකනක සම්පූර්ණංගයක් දෙන්නේ නැති නිසා මම පළවෙනි කීයද ගන්නවා 2.5යි 8යි.
කැතෝඩ් එක වෙලා තියෙන්නේ කෙල්ල ඇනෝඩ් එක වෙලා තියෙන්නේ කෙල්ල. ඔන්න මේක ගන්න. හරිද? දෙවෙනි එක ගත්තොත් එහෙම 0.36යි. කැතෝඩ් එක වෙලා තියෙන්නේ එල් ඇනෝඩ් එක වෙලා තියෙන්නේ ඒ. මේක පළවෙනි සමීකරණය, මේක දෙවන සමීකරණය. අපි මෙතනදී ගන්න ඕන මොකද බලලා ගන්නකො. E not cell කියලා කියන්නේ E කැතෝඩ් වින E ඇනෝඩ් කැතෝඩ් එක වෙන L වින K. ඒ කියන්නේ අපි ගන්න ඕන මොකද ඔයා කියන්නේ L වින K ගන්න නම් නෑ M තියෙනවා. M ධන දෙක M කියන එකයි කියන්නේ. ඒ කියන්නේ මෙතනදී ගන්න ඕන මොකද? M වින K කියන එක තමයි ගන්න ඕන. M වින K ගන්න නම් මෙතන මොකද වෙන්නේ? මෙතන M වෙන්න ඕන. එහෙනම් මම ගන්නවා සමීකරණ දෙක අඩු කරලා බලමු මොකද වෙන්නේ කියලා. මෙතන 8 6 2 2 1.2 2 2 L වින K වලින් අඩු කරනවා L වින M. ඒ මොනතේම L වින K වින L ධන M කියන එක වෙනවා. ඍණය ලෙස ධනය කැපිලා ගියා. ඒ කියන්නේ අපිට හම්බ වෙන්නේ මොකද්ද? M ඍණ K තමයි. අපිට ඕන එක ආවා. ඊට වෙන්නේ අපේ L ඉක්මන් සෙල් 2.2 2 2. බලන්නකෝ බලන්න කියලා තියෙන උත්තර. E not cell 2.2 2 2 එක හරි. K ඉලෙක්ට්‍රෝඩය වින වෙනවා. හරිනේ දැනෝඩ් එකද වෙන්නේ? ඒතර විදුල රසායනික පෝෂක ඇනෝඩ් එක වෙන්නේ කේ තමයි. එහෙනම් අපිට උත්තරේ පළවෙනිම ගන්න පුළුවන්. 26ට වෙන්නේ 1. සංගත දුඩ වඳුනක 25 වෙනි ප්‍රශ්නේ. දුඩ වඳුනක දීලා තියෙන උෂ්ණත්වය නියතව තබා ලෙඩ් කාබනේට් PbO CO2 දෙමින් සමතුලිත වෙලා තියෙනවා. CO2 සංජානනය ලෙඩ් කාබන් ප්‍රමාණය විචලනය දාල ප්‍රස්තාරයක දක්වලා තියෙනවා. එතන මේක හරිනේද ළමයි? එතන බලාගන්න දීලා තියෙන එක මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් ටික ටික වැඩි වෙලා ගිහින් නැත් වෙලා තියෙනවා. මෙතන A කියලා දීලා තියෙනවා මොකක්ද? මෙතන C කියලා දීලා තියෙනවා. මෙතන B කියලා දීලා තියෙනවා. එතකොට මේ දීලා තියෙන්නේ CO2 සංයමය. විචලනයේ දීලා තියෙන කාත් එක්කද ලෙඩ් කාබනේට් ප්‍රමාණයක් එක්ක. පළවෙනි එක කියනවා අසත්‍ය ප්‍රකාශ අපින් අහන්න. ඒ ලක්ෂණය පෙන්වන්නේ CO2 සමතුලිත සංයෝජනය සහ ඒට අනුරූපව තිබෙතු ස්ථිර කාබන් ප්‍රමාණය එක හරියි. නියත වෙනවා කියන්නේ කියන්නේ එක සමතුලිත අවස්ථාව තමයි. දෙවෙනි එක CO2 සංයෝජනය සමතුලිත සංයෝජනයකට පැමිණි කලෙහි ඉතින් ආවට පස්සේ උෂ්ණත්වයේ නියත වෙන ලෙඩ් කාබන් වැඩි කරා කියලා එන්න මෙසලා නැහැනේ. පැහැදිලි කරන්න පුළුවන් දෙවෙනි වගන්තියත් හරියි. සී ලෙස නම් කළ හැකි ප්‍රදේශයේ සී කියලා ගැන මෙන්න මේ හරිය. ලක්ෂයකදී Q කුඩයි K වෙනවා. ඒතර අපි දන්නවා KC කියලා කියන්නේ මොකද්ද? CO2 සංයෝජනය කියන එකයි වෙන්නේ. එතකොට සී ලෙස නම් කරන් Q නම් කරන්දී Q අඩුයි. Q කියලා කියන්නේ තියෙන සත්‍යයගිය. සත්‍ය සංයෝජනය අඩුනේ. හරිනේ එකක් හරි. තුන්වෙනි එකක් හරි. Q ට වඩා K විශාල වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ලබ්ධි අඩු වෙන අවස්ථාවකදී පද්ධතිය සමතුලිතතාවට ලැබීමට CO සංඛ්‍යාව අඩු කරගන්න විදිහව මොකද වෙන්න ඕන? Q කුඩයි නම් KC වෙන්න ඉදිරි ප්‍රතික්‍රියා වැඩිපුර වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියා වැඩිපුර වෙන්න ඕනේ CO සංඛ්‍යාව වැඩි කරගන්න ඕනේ. උත්තරේ වෙන්නේ 4 වෙනි එක. වැරදි නේ එක. ඉතින් එක වැරදි නะ 4 වෙනි. 24 MOH අල්ප ලෙස ද්‍රාව්‍ය හයිඩ්‍රොක්සයිඩ් එක ජල ද්‍රාවණයක pH අගය දීලා තියෙනවා කේස් කී අගය අහන්නේ. එහෙනම් බලා ගන්නකෝ MOH ඒව තුනකින් හැදෙන්නේ අපිට M ධන 3 සහ OH minus ඒව තුනක් නේ. අපිට දීලා තියෙන්නේ pH අගය 10 එක. pH 10 නම් pOH වෙන්නේ කීයද? 4ක් වෙන්න ඕන. pOH 4 නම් OH minus වෙන්නේ 10 වින 4යි මම උගන්නේ සිමිටරයට.
එතන අපි යනන්නේ KSP අද KSP කියලා කියන්නේ M ධන 3 සංයෝජනය සහ OH- සංයෝජනය තුන්වෙනි බලයනේ OH- සංයෝජන. එහෙනම් M ධන 3 මොකද වෙන්නේ? මේකේ තුනෙන් එකක්නේ. තුනෙන් එක වැඩි කිවීම 10 4ක් වෙනුනේ යගේ සංයෝජනය. දැන් ලැබෙන අගයන්ටික ආදේශ කරමු. තුනෙන් එක 10 ඍණ 7ද වැඩි කිරීම 10 ඍණ 4ේ තුන්වෙනි බලය. ඒ කියන්නේ සාංශන 4ක් තියෙන නිසා මවුල 4යි dm වෙන 12ක් වෙන්න ඕනේ ඒකට. එතනක සුළු කරපුවාම උත්තරය ඇවිල්ලා තියෙනවා කියලද? 3.3 වැඩි කිරීම 10 7යි. ඒකකයක් එක්කම ගලපලා ගන්න ඕනේ මවුල 4යි dm 12. ඒක නිසා උත්තරය වෙන්නේ පළවෙනි එක. හරිනේ? ඊළඟ එක එක්තරා කාබනික සංයෝගයක් තුළට බ්‍රෝමීන් දිරය යොමුවිට විවර්ණ වෙනවලු. විවර්ණ වෙනවා නම් ඊළඟස්සේ කවුද ඉන්න ඕනේ? විත්ත බන්ධනයක් හෝ සිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ බ්‍රෝමීන් දිර විවර්ණ කරනවා කියලා දීලා තියෙන නිසා. ඊට පස්සේ කියනවා ඇමෝනියාත් එක්ක සිල්වර් නයිට්‍රේට් සමග අවක්ෂේපයක් ලබන්නේ. අවක්ෂේපයක් ලබනොදේ කියන එක අපිට ගන්න පුළුවන් මෙතනදී නම් ආන්තික ඇල්කයින් එකක් වෙන්න ඇති කියලා. ආන්ටි කැල්කයින් එකක් නැහැ කියලායි ගන්න වෙන්නේ. ලබා නොදෙයි කියලායි කියලා දෙනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ජල විච්ඡේදනය කරපුවාම ලැබෙන ඵලය. ආම්ලික ඩයික්‍රෝමේට් එක අවක්ෂේප කරන විට පොළ පාට ද්‍රාවණය දෙනවා කියලා කියන්නේ ඔක්සිහරණය කරලා ලැබෙන එකේ මධ්‍යසාරයක් හම්බ වෙන්න ඕනේ. ඇල්ඩිහයිඩයක් හෝ කීටෝන එකක් වෙන්නේ එතකොට. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාපුවාම ලැබෙන සංයෝගයේ ආම්ලික ඩයික්‍රෝමේට් එක පිළියම් කරපුවාම කොළපාට දෙනවා කියන ඔක්සිකරණය වෙන්න ඕන. දැන් පොඩ බලා ගන්නකො පළවෙනි එකේ කීටෝන එකක් තියෙනවා ආන්තික ඇල්කයින් එකක් තියෙන නිසා අවක්ෂේපයක් ලබා නොදේ කියන එක මේක ළමයි ප්‍රශ්නේ හරියටම හරියට නම් වඩා හොඳට සුදු පාට අවක්ෂේපයක් ලබා නොදේ කියන නැත්නම් රිදී කැඩපත සමහරට අවක්ෂේපයක් විදිහට ගන්න පුළුවන් නිසා. හරිද? එතකොට පළවෙනි එක වෙන්න බෑ. දෙවෙනි එකේදී ඇල්ඩිහයිඩයක් තියෙනවා. ත්‍රිත්ව බන්ධනයකුත් තියෙනවා. ඔක්සිහරණය කරපුවාම ප්‍රාථමික මධ්‍යසාරයක් ආවා. ඒකට H+KMnO4 දාපුවාම ඔක්සිජන් වෙනවා කාබොක්සිලික් හම්බ වෙනවා. ඒක නිසා දෙක විදිහට අපිට ගන්න පුළුවන් උත්තරය. තුන්වෙනි එකේදී ආන්ටිකැල්කයින් තියෙනවා. හතරවෙනි එකේ ඩබල් බොන්ඩ් එකක් නැහැ. ඒක නිසා නිවැරදි උත්තර දෙක ගන්න වෙන්නේ දෙවෙනි එක. 22 සමුදු ළුඩ බඳුනක් තුළ පහත ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වයේ කරා ලඟින්ම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙනවා. ඒකවල දීලා තියෙන ප්‍රතික්‍රියාව වෙලා තියෙන්නේ එක. කාබන් මොනොක්සයිඩ් CO ගෑස් ධන දෙකක් H2 ගෑස් වලින් හම්බ වෙලා තියෙනවා කවුද? CH3OH ගෑස්. අපි ගහනවා එන්ට්‍රොපිය ගැන. මේ පැත්තේ මවුල සංඛ්‍යාව තමයි, මේ පැත්තේ මවුල එකයි වායුමය මවුල. ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී වායුමය මවුල සංඛ්‍යාව අඩු වුණාම මොකද වෙන්නේ? එන්ට්‍රොපිය අඩු වෙන්න ඕන. පද්ධති උෂ්ණත්වය අඩු වුණොත් එන්ට්‍රොපිය වැඩි වෙනදි උෂ්ණත්වය අඩු වුණොත් එන්ට්‍රොපිය වැඩි වේ. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ තාපදායකයි. එතකොට එන්ට්‍රොපිය වැඩි වෙන්නේ නැහැ. ඒක උත්තරේ වෙන්නේ කියවෙන එකද? පස්වෙනි එකයි ගන්න වෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙන විට එන්ට්‍රොපිය අඩු වෙයි කියලා. මෞලික ප්‍රතික්‍රියාව වෙනකොට මෞල සංඛ්‍යාව අඩු වෙන නිසා. අන්තිම ප්‍රශ්න 21 වෙනි එකට අර මේකත් ගොඩක් අය වරද්දින් තැන මොකද කියලා බලමු දැන්. දීලා තියෙන ප්‍රතික්‍රියාව මැංගනස් සල්ෆයිඩ් සෝලි දෙකක් දෙකක් H+ එකක් වලින් හැදලා තියෙනවා. මැංගනස් ධන දෙක එක්වස් සහ H2S යන ප්‍රතික්‍රියාවේ KC සෙවීමට. ඒතර KC කියලා කියන්නේ මොකක්ද කියලා හිතුවොත් අපිට අහන්න වෙන්නේ මැංගනස් ධන දෙක එක්වස් H2S එක්වස් වෙනවා කාගෙන්ද? H+ අයන සංයෝජනේ වර්ධනය. අපිට මැංගනස් සල්ෆයිඩ් එකක් ඉන්නේ නැහැ කියන්නේ. සෙවීමට භාවිතා කළ හැකි දත්ත ඇතුළත් පිළිතුර සමතුලිත අවස්ථාවේදී මැංගනස් ධන දෙක H2S වල සංයෝජන. දැන් අපිට ඕන වෙනවා කාගෙද? Mn ධන දෙක ඕන වෙනවා H2S 3H+ කොහොමයි කියන එක වැරදුනවා.
මැංගන සල්ෆයිඩ් KSP බලමු මම ඒක ලියලා මැංගන සල්ෆයිඩ් සොලිඩ් වලින් හම්බ වෙන්නේ කවුද මැංගනස් ධන 2 සහ S minus 2 KSP කියලා කියන්නේ Mm ධන 2යි S minus 2 වල සංයෝජන වල ගුණිතය එතකොට සමතුලිත සංයෝජන විදිහට ගන්න බෑනේ දෙවෙනි එක ද්‍රවතා ගුණිතය සහ H2S සමතුලිත සංයෝජන H2S කියලා කියන එක නම් ගත්තොත් මේක විඝටනය වෙන්නේ H+ සහ S minus 2 විදිහට මම මේකට K dash කියලා දාන්න ළමයි එහෙම වුණොත් එහෙම ඉන්නේ H+ වල සංයෝජනයේ වර්ගය S minus 2 වල සංයෝජන බෙදීම H2S දැන් පොඩ්ඩක් බලලා මෙතනක අපි මෙන්න මේක එක සමීකරණයක් මේක තව සමීකරණයක් කියලා ගත්තොත් එහෙම පොදුවේ ඉන්නවා කවුද සල්ෆයිඩ් කියන එක. ඒක සල්ෆයිඩ් නෙමෙයි. H+ වල වර්ගය ඉන්නවා මැංගනස් ධන දෙකේ ඉන්න H2S ඉන්න. එහෙනම් අපිට මෙන්න මේ සම්බන්ධතාවය ගන්න අපිට කරන්න ඕන. KSP සමීකරණය අරගෙන මේකේ පරස්පරය ගන්න ඕන. එක බෙදීම K. ඒ කියන්නේ මැංගනස් ධන දෙක ඉන්නවා සල්ෆයිඩ් සංයෝජනය ඉන්නවා වැඩි කරනවා කාගෙන්ද H2S වල සංයෝජනය බෙදීම කවුද වෙන්නේ? සල්ෆයිඩ් සංයෝජනය H+ සයන සංයෝජනය වාරි වෙනවා. සල්ෆයිඩ් සල්ෆයිඩ් කැපලා දීලා අපිට මෙන්න මේ උත්තරේ එනවා නේද? එහෙනම් ඔය KC හොයන්න අපිට ඕන වෙනවා KSP සහ KA. ඒ උත්තරයක් තියෙනවා කියන එකද? අස්සේ මේක තියෙනවා බලාගන්න. මැංගන සල්ෆයිඩ් ද්‍රාවිත ගුණිතය සහ H2S වල අම්ල විඝටන නියත දෙක. ඒ කියන්නේ K1 K2 ඒ කියන්නේ මෙයා සාමාන්‍ය විඝටනය වෙන්නේ සංඛ්‍ය වල පියවර දෙකකින්. පියවර දෙක එකතුරම ඒ කියන්නේ හම්බ වෙන්නේ H2S වල ඉස්සලා හම්බ වෙනවා H+ සහ HS-. HS- විඝටනය වෙලා නැවත හම්බ වෙනවා H+ සහ S-2. මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරොත් තමයි අපිට මේ ප්‍රතික්‍රියාව ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ K1යි K2යි දෙකම හම්බ වෙනවා. හරිනේ? එතන අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ 21ට 5. එතන උච්චරයි ප්‍රශ්න තියෙන්නේ. දෙමන් ආපෝ කියන්න ඔන්න මුන්නා මේ ගැටලුවක් ආවොත් එහෙම මේ ප්‍රශ්න පිළිබඳව මට මෙසේජ් එකක් ආවා නම් 0773 95 20 72 එහෙනම් විභාගය හොඳට කරන්න පොඩ්ඩක් සුබ පැතුම් ආයිබෝවන්.